साधु साधु साधु। गौरवनीय स्वामीन वहांस उपवासी कालिंदर्म देशनावेदी सदान कला सत्सतिपट्टाने में मार्गेदी युद्धाकरणा करेंगे अभी हम दुरुनी तावदुरुट उपवासी विस्तर कराने को लोन यामे में मार्गेदी सीले हा समाधि सत्सतिपट्टाने यम प्रगाने को मद किया දැන් මාත්‍යෝ දැන් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා කියන කාරණේදී මාත්මයා දැන් ආන්නේ සීලය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. මෛත්‍රිය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. සමාධිය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. ඒතොර එනම් කියමු සීලානුස්සතිය කියන දේ, ත්‍යාගානුස්සතිය කියන දේ, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන දේ අපි තුල වැඩෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? රූපයෙන් ඇසුරු කරගෙන. मैत्री भावना वेवा शीलानुस्सतिय वेवा बुद्धानुस्सतिय वेवा त्यागानुस्सतिय वेवा मे भावनावन वेडीमेदी अपितुल सकस्विनावु यम आस्वाद जनक सितक सकस्विनवानंगे आस्वाद जनक सित नित्य उदयद अनित्य उदयद अनित्य उदय तेन इनम बलम दे मुनिम भावनाव तुलिं निरेत्रो मे भावनाव वेडेन्ने मे रूपे असुरु करगेन तेन එතකොට මේ අසුරු කරගෙන වැඩෙනා වූ රූපය කායානුපස්සනාවට අදාළව දකිද්දී මේ රූපේ නිට්ටි වූ සංස්කාරය දනිට්ටි වූ සංස්කාරයද අනිට්ටි වූ සංස්කාරය. එතකොට මේ භාවනා වැඩීම තුළින් අපි වෙන අපි තුල සැකසෙන්නා වූ විඳීම ආස්වාදයේ නිට්ටි වූ සංස්කාරය දනිට්ටි වූ සංස්කාරයද අනිට්ටි වූ සංස්කාරය. එතකොට මේ භාවනාව තුළින් වැඩෙනා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් කුමක්ද ධර්මතාවයක් කියන්නේ සප්තබොජ්ජංග ධර්මය. තේන සති ධම්ම විජය වීර පීති කස්සති සමාධි උපේක්ඛා කියන මේ සෑම ධර්මතාවයක්ම නිට්ටය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්. එතකොට මේ සෑම සිතුවිල්ලක් සකස් වෙන්නා වූ භාවනා මානසිකාරය තුළ සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවක්ම නිට්ටය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්ද. එහෙනම් බලන්න දැන් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩන්න වාඩි වෙනවා. වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාව තමා තුළින් වැඩෙන්නේ මේ කය ඇසුරු කරගෙන ඒ කය නිට්ටය ද අනිත්‍යද කායන් පනිත්‍ය වූ කායන් පස්සනාවයි තමන් එතනදී දකින්නේ තේරෙනවා. එතකොට මේ භාවනාව සකස් වීම නිසා සකස් වෙන්නා වූ ආස්වාදයේ මෛත්‍රී ආස්වාදයේ චිත්තානුපස්සනාවේ චිත්තානුපස්සනාව නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද තේරෙනවා. අනිත්‍ය උදයක් තේරෙනවා. එතකොට සිතුවිලිසුකින් සකස් වෙන්නා වූ ආස්වාදයේ වේදනානුපස්සනාවේ වේදනානුපස්සනාව නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්. එතකොට මේ භාවනා වැඩි තුලින් සකස් වෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන් ධම්මානුපස්සනාව මේ සප්තබොජ්ජංග ධර්මයන් නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද. එන මාත්‍ර මේ මෛත්‍රිය වැඩිම තුලත් සීලානුස්සතිය වැඩිම තුලත් ත්‍යාගානුස්සතිය වැඩිම තුලත් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සමාධිය වැඩිම තුලත් මහත්යෝ නිරතුරුවම අපි තුල සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිනවා. නමුත් අපි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිනවා කියලා දකින්න දක්ෂ නැහැ. ඇයි අදක්ෂ? අපි මේ භාවනා මානසිකාර්යය තුලින් ලැබෙන්නා වූ විඳීමට බැඳෙන. තේන් ආස්වාදයට බැඳෙන. තුන ආස්වාදයට බැඳෙන නිසා නිරතුරුවම සීලානුස්සතිය තුල සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුණත් මේ වැඩින්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා අපි හඳුනන්නේ අපි හඳුනන්නේ නැහැ තේරෙනවා. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ කුමන භාවනාවක් කළත් ඔබ සතර සටිපට්ඨාන ධර්මයන් තුල ඉන්නවා තේරෙනවා. සතර සටිපට්ඨාන තුල ඉන්නවා මාත්‍යා මේ මොහොතේ මගේ ඉස්සරහා ඉන්නේ සතර සටිපට්ඨාන ධර්මයන් තුල තේරෙනවා. නමුත් මාත්‍යා සතර සටිපට්ඨාන ධර්මයන් තුල ඉන්නවා කියලා මාත්‍යා හඳුනන්නේ නැහැ තේරෙනවා. හඳුනන්නේ නැති නිසා නිරතුරුව ඔය සකස් වෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨානෙට බැඳිලා ඒ බැඳීම තුල තෘෂ්ණාව සකස් කරගෙන මහත්යා මේ නිමේෂයේදී භවයට යන සංස්කාරය සකස් කරනවා තේරෙනවා. මේ ලෝකේ සෑම පුද්ගලෙක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුලයි ජීවත් වෙන්නේ තේරෙනවා. නමුත් මේ ධර්මතාවයන් හඳුනන්නේ නැති නිසා මේ වෙයි අනිත්‍යභාවය දකින්නේ නැහැ තේරෙනවා. මේ උතුම් ධර්මතාවය මතු කරලා දකින්න එකම එක උත්තමයා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ තේරෙනවා.
ලෞතුරා බුදුරයන් වහන්සේට මේ උතුම් ධර්මය මතු කරගන්න මහත්යෝ සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පරපාරමී දරන්න සිද්ධ වුණා. නමුත් ලෞතුරා බුදුරයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලම ලෝකයා සතර සරිපත්තාන ධර්ම තුල තමයි ජීවත් වෙන්නේ. ලෝකයා සප්තබොජ්ජංග ධර්මයන් තුල තමයි ජීවත් වෙන්නේ. තේන්නේ? ලෝකයා ගිරේ තුලම පංච උපාදානස්කන්ධ ධර්මයන් තුලයි ජීවත් වෙන්නේ. තේන්නේ? ලෝකයා මිත්‍යා දෘෂ්ටික භාවය තුළ සප්තබොජ්ජංග ධර්මයක් වැඩිමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. පංච නිවරණ තුළයි ජීවත් වෙන්නේ. තේරෙනවද? නමුත් මේ මිනිස්සයා මේ සියලු දේ තුළ ජීවත් වුණා මිනිස්සයා තමන් මේවා තුළ ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. මිනිස්සයා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ජීවත් වුණා තමන් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ජීවත් වෙනවා කියන මේ ලෝකේ කිසිම දෙවියෙක් ගක්මෙක් මිනිස්සෙක් දැක්කේ දන්නේ නැහැ. නමුත් ලෞතරම බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ධර්මයේ යථාර්ථය මතු කළා පෙන්නන. ඔබ මේ සතර සරිපට්ඨාන ධර්මයන් තුනයි ජීවත් වෙන්නේ. නමුත් ඔබ මේ සතර සරිපට්ඨාන ධර්මයන් කියලා හඳුනන්නේ නැහැ. තේන්න. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම භාවනාවක් සිද්ධ කිරීමේදී සමතේට අදාළ අපි මේ මොහොතේ සතර සරිපට්ඨාන ධර්මයන් හැටියටයි මේ භාවනාව අපේ ජීවිතය තුළ මතු වෙන්නේ. එනිසා නිරේතුරුවම අපි භාවනාව ජීවිතය තුළින් වඩලා මේ භාවනාව තුළ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතු කළ ගන්න. ඒකට සතර සටිපට්ඨානයන්ගේ අනිත්‍යභාවය මතු කරගන්නේ කොයි ආකාරයෙන්ද? භාවනාව තුළ සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම. දැන් මෛත්‍රී භාවනාව වඩලා මෛත්‍රිය තුළින් සකස් වෙන්නා වූ ආස්වාදයේ අනිත්‍යභාවය දකිද්දී එයා සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකි. තේන සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකි. තමන් සතර සටිපට්ඨානේ තුල හැම වෙලාවම ජීවත් වෙනවා. නමුත් තමන් දන්නේ නැහැ සතර සටිපට්ඨානේ තමා තුල ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා තමන් ඒකේ නිත්‍යභාවය හෝ අනිත්‍යභාවය අවබෝධයක් නැති නිසා හැම වෙලාවම සතර සටිපට්ඨාන ධර්මයන් නිත්‍යභාවයෙන් අරගෙන භවයට යන්නා වූ කුසල් සාක්ෂල් රැස් කරමි අපි. තේනස්. ඒ නිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න භාවනාවක් පුහුණු කළත් එදිනෙදා කටයුත්තක යෙදුණත් සෑම විටම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒතොර සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදකින තැන තමන්ට පුළුවන් රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. තේන්නද? සතර සටිපට්ඨාන ධර්මයේ කායානුපස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මොකද භාවනා මාර්ගයේ මේ සසර නිරෝධය කරගැනීමේ මාර්ගය යන කෙනා මූලික ඉලක්කය කරගන්න රූපේ කියන කාර්යය. මොකද සත්වයා බැඳුනොත් බැඳෙන්නේ රූපයටයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. මොකද රූපේ ඇසුරෙන් වෙයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයකින් තොරව පංච උපාදානස්කන්ධයේ සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව සිඳින්න කියලායි බුදුරයන් වහන්සේ මුලින්ම අපිට දේශනා කරන්නේ. එතෙන්දී නිරේතුරුව අර මා මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරපු අට්ටික සංඥාව කියන කාරණය පින්තුල්ලාට ගොඩක් වටිනවා. එනිසා තමන් සෑම විටම දක්ෂ වෙන්නේ ඕනෑම රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න. තේරෙනවා? ඒතොර අට්ටික සංඥාවෙන් දකින තැන නිරේතුරුවම රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අපිටුලින් සිඳිල යනවා. තේරෙනවා? ඉතින් එතනදී සෑම ඕනෑම ක්‍රියාවලියක් තමන්ගේ ඇසට අරමුණු වෙන කනට නාසයට දිවට ශරීරයට මනසට අරමුණු වෙන සෑම රූපයක්ම අට්ටික සංඥාවෙන් දකින තැනදී ඒ රූපය කෙරේ තෘෂ්ණාව අපි මේ මොහොතේ සියුම් කරගන්නවා. ඒ අට්ටික සංඥාව නැවත 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 පුහුණු කිරීම තුළ අපි නිරේතුරුවම රූපය කෙරේ තියෙන තෘෂ්ණාව තව තව සිගෙන දිශාවක තමයි ගමන් කරන්නේ. මොකද සංසාරේ අපි මේ ඇස් වලින් දැකලා තියෙන මේ කන් වලින් අහලා තියෙන රූප මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ. තේරෙනවා? අපි සක්විති රජ වෙලා හිටපු වෙලාවේ අපිට තිබුණා වූ දෙතිස් මහ රූප පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපය, සක්‍රයා වෙලා හිටපු වෙලාවේ තිබුණා වූ රූපයන්, සුජම්පතිය වෙලා ස්ත්‍රී රත්නය වෙලා රජවරු සිටුවරු වෙලා බිසවවරු වෙලා හිටපු වෙලාවේ තිබ්බා වූ ඒ අසිරිමත් රූපයන් කෙරේ තියෙන තෘෂ්ණාව සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවය තුළ තාමත් අපේ ජීවිතේ ඉස්සරහට ගලන්න. අපි දවසක කණ්ණාඩි මේසෙට ඉස්සරහට ගිහිල්ලා දහපාරක් රූපය බලනවා කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි.
අපි සංසාරේ පුහුණු කළා වූ රූප තෘෂ්ණාවේ තරමයි අපි කන්නාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා රූපය බලන ප්‍රාරයක් පාසා අපේ ජීවිතයෙන් අපි මතු කරගන්න තේරෙනවා එහෙනම් යමෙක් මේ රූපය කෙරේ දක්වන තෘෂ්ණාව තුළ ඇඳුමින් පැළඳුමින් ආභරණ වලින් මේ රූපය සරසනවා සරසනවා මේක ලස්සන කරනවා කියන කාරණය තුළ මේ මොහොතේ සකස් වෙන සිතුවිල්ලක් හැටියට විතරක් නෙමෙයි අපි මේක දකින්න ඕන සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ මා සංසාරේ රූපය කෙරේ මේ තිබුණා වූ තෘෂ්ණාවේ හේතුඵල දැනීමුයි අපිට මේ මොහොතේ සකස් වෙන තේන ඒසම මේ රූපය කෙරෙහි මේසා තෘෂ්ණාවක් සකස් වෙන්නේ කුමක් නිසාද අපි සංසාරේ රූපයට අදාළව ඒසා බැඳීම් සංසාරය ඇති කරගෙන ඒක රූපය කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි බව. ඒතර මේවාට අදාළව තමයි අපේ මේ ජීවිතයේ දැනීම් සකස් වෙලා ඉන්නේ. තේන්න. ඒතර මේ දැනීම් සකස් වෙලා ඉද්දී වර්තමාන සමාජය නිරතුරුවම මේ සකස් වෙන්නා වූ රූප තෘෂ්ණාවට අදාළ දැනීම් තව 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 තීව්‍ර කරන දිශාවට තමයි ගමන් කරන්නේ. තව තව තීව්‍ර කරන දිශාවට තමයි ගමන් කරන්නේ. තේන්නා? මොකද මිනිස්සයා සීලෙන් පිරිහෙනකොට අකුසල් මූලයන් වැඩිනකොට සකස් වෙන්නා වූ අකුසල් මූලයන්ගේ ශක්තිමත්භාවය නිසා අතීත කුසල් වලට වඩා අතීත අකුසල් තමයි දැන් අපේ ඉස්සරහටමත් වෙලා එන්නේ. තේන්නා? ඒ නිසා නිරතුරුව අනතුරුදායක තැනක සමාජයේ ගමන් කරනවා ධර්මානුකූලව. ඒ නිසා මේ අනතුරුදායක තැනින් අපි ගැලවෙන්න නම් නිරතුරුවම අපි සංසාරේ පුහුණු කළා වූ සතිය සිය කාර කියන කාරණය මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ මතු කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපි තුල ධර්මයේ ගුණාත්මක භාවයන් තියෙනවා නම් ඒ ධර්මයේ ගුණාත්මක භාවයන් මතු කර ගැනීමේ ව්‍යායාමයක අපි නිරත වෙමු ස්වාමීන් වහන්සේ අපි එතකොට සීලය තුළින් කොහොමද අපි හැමදාම අට්ඨික සංඥාව දකින්නතාවදුරටත් විස්තර කරලා දෙන්න පුළුවන්ද කාන්ත මෙහෙමයි මාත්‍ය සීලය තුළින් අට්ඨික සංඥාව දකින්නවායි කියලා නැත්නම් අට්ඨික සංඥාව මතු කර ගන්නවායි කියන කාරණේ අපි මතු කර ගන්න ඕනේ දැන් මහත්තයා දවසකට වරක් හෝ දෙවරක් සිල් සමාදන් වෙනවානේ නේද එතකොට මහත්තයායේ සිල් සමාදන් වෙන වෙලාවේ මහත්තයායේ ඉන්න ඉරියව්ව තුළ අට්ඨික සංඥාව ඇති කර ගන්න තේරෙනවද දැන් මාත්‍යා දැන් සිල් සමාදන් වෙච්ච මාත්‍යා මේ තියෙනා වූ රූප සංඥාව තුළ ඉඳන් සිල් සමාදන් වෙන්නේ තේනවා ඔය මාත්‍යාට තියෙනා වූ රූප සංඥාව තුළ ඉඳන් මාත්‍යා සිල් සමාදන් වෙනවා තේනවා එතකොට මේ රූප සංඥාව තියෙන තුළ ඉන්න මොහොතක් පාසා මාත්‍යා තුළ අවිද්‍යාව සකස් වෙනවා තේනවා ඒ අවිද්‍යාව නිසා භවය සකස් වෙනවා තේනවා එහෙනම් අවිද්‍යාව තුළ ඉඳිමින් භවය සකස් කරගෙන ඉමින් තමයි අපි සිල් සමාදන් වෙන්නේ මෙන්න එහෙනම් ඉතින් ඒ සිල් සමාදන් වෙන මොහොතේ අපි අවිද්‍යාවෙන් බැහැර වෙලා භවයේ සකස් කිරීම බැහැර කරගෙන සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ නැත්තම් මෛත්‍රී වඩනවා කියන්නේ කියලා කියන්නේ මහත්වෝ අපි ඒ වෙලාවේ අට්ඨික සංඥාව හිතෙන් ඇති කරගන්නවා තේනවා දැන් අපි ලෞතුරා බුදුරජාන් වහන්සේගේ පිළිම වහන්සේ ඉස්සරහා වාඩි වෙලා අපි සිල් සමාදන් වෙද්දී දැන් මේ රූප මේ තියෙනා රූප සංඥාවෙන් බැහැර වෙනවා බැහැර වෙලා තමන් මනසින් අට්ඨික සංඥාව ඇති කර ගන්නවා තේනවා මනසින් අට්ඨික සංඥාව ඇති කරගෙන අන්න දැන් සිල්පද පහ සමාදන් වෙනවා තේනවා එතකොට මනසින් අට්ඨික සංඥාව තමන් සකස් කරගත්තා වගේම තමන් ඉදිරිපිට තියෙන බුදුරජාණන් වහන්සේම අට්ඨික සංඥාවෙන් දකිනවා තේනවා දැන් මේ මෙතනදී මේකෙදි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ බය වුණොත් ඉතින් අවබෝධය කරා යන්න බෑ තේනවාද තමන් අට්ඨික සංඥාව තුළ ඉඳිමින් තමන් ඉදිරියේ වැඩ සිටින බුදුරජාන් වහන්සේගේ පිළිම වහන්සේ අට්ඨික සංඥාව තුළ දකිමින් තමන් සීලේ සිල්පද පහ සමාදන් වෙනවා සිල්පද පහ සමාදන් වෙලා ඒ මොහොතේම මේ සීලය තුළින් රැස් වුණා වූ රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ තනිත්‍යභාවය දකින තේනවාද තමන් දක්ෂණං මුලින්ම තමන් උත්සාහ කරන්නේ තමන් අට්ඨික මුලින්ම තමන් උත්සාහ කරන්න ඕනේ නිරේතුරුව සිල්පද පහ සමාදන් වෙන්න. තේරෙනවද? අට්ඨික සංඥාව ගැන හිතන්න යන්න ඕනේ නැහැ. හොඳේ? මුලින්ම කරන්න ඕනේ ඒකයි. තේරෙනවද? ඒතන මුලින්ම තමන් දැන් නිරේතුරුව සිල්පද පහ සමාදන් වෙන පුරුද්ද ජීවිතයට එකතු කරගත්තා නම් දෙවනුව තමන් අන්න මොකද්ද කරන්න ඕනේ? අට්ඨික සංඥාව තුළ ඉඳිමින් සිල්පද පහ සමාදන් වෙනවා. ඒක දෙවෙනි පියවර ඈ. එකපාරට දෙවෙනි පියවරට එන්න බෑ. හොඳේ ඉස්සෙල්ලාම පළවෙනි පියවර සාර්ථක කරගන්න. දැන් පළවෙනි පියවරේදී පින්වතුල්ලා හොඳින් සිල්පද පහ සමාදන් වෙනා සමාදන් වෙලා සිල්පද පහ ආරක්ෂා කරගත් ආරක්ෂා කළා වූ සීලය මෙනෙහි කරමින් ජීවත් වුණා. දෙවනුව ඔන්න දැන් ඔබ මොකද කරන්නේ? අට්ඨික සංඥාව තුළ ඉඳිමින් සිල්පද පහ සමාදන් වෙනවා. සමාදන් වෙනවා. තුන්වෙනුව මොකද කරන්නේ?
තමන් අට්ටික සංඥාව තුල ඉඳිමින් බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාව තුල දකිමින් තමන් සිල්පද පාසමාදන් එසේන දැන් තමන්ට බුදුරයන් වහන්සේගේ තමන් ඉස්සරහින් පිළිම වහන්සේ බුදුරයන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිම වහන්සේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාව තුලින් දකිනවා තමනුත් අට්ටික සංඥා සංඥාව තුල ඉන්නවා ඉඳලා සිල්පද පාසමාදන් ඒක තුන්වෙනි පියවර තේන හතරවෙනි පියවරට යන ගතිය තමනුත් අට්ටික සංඥාව තුලින් දැකලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අට්ටික සංඥාව තුල දැකලා සිල්පද පහ සමාදන් වුණා වූ සිල්පද පහේ ආනිසංසක් අට්ටික සංඥාවෙම දකිනවා සිල්පද පහේ ආනිසංස අට්ටික සංඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද සිල්පද පහේ ආනිසංස ගෙවිලා ගිය තැන අපි ආයිමත් ප්‍රේත ලෝකයකට නිරේකට තිරිසන් ලෝකයකට වැටෙනවා තේරෙනාද අර ලස්සන දිව්‍ය රූපය ලස්සන මනුෂ්‍ය රූපය අට්ටික සංඥාවක් බවට පත් වෙලා සතර පහයට අපි වට ගන්නවා තේනද ඒ නිසා සීලය අට්ටික සංඥාවෙන් දකිනවා කියන්නේ මොකද්ද සීලය තුලින් රැස් වෙනා වූ සංස්කාර අනිත්‍යයි කියන දකින්න තේන ජනප්‍රියභාවයේ පිරිහිලා ගිහිල්ලා කවුරුත් ගණන් නොගනන ප්‍රේතේ තිරිසන් සතෙක් නිරිසතෙක් බවට පත් වෙනවා තේනද සිහි මුලා නොවීම අර මැරෙනවා කියන කාරණේ වැලකිලා ගිහිල්ලා නිරේතුරුවම සිහි මුලාවට බත් වෙලා මැරෙන කෙනෙක් බවට පත් වෙනවා සුගතිය ඉපදෙනවා කියන කාරණේ වැලකිලා ගිහිල්ලා දුක තීන්ම කල්ප ගණන් අපි ඉපදෙනවා තේන්නාද එතන මුලින්ම සීලෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්නේ ඒක පළවෙනි අදියර දෙක තමන් අට්ටික සංඥාව තුල ඉඳිමින් සීලය සමාදන් වෙන්න තුන්වෙනි කාරණිය තමනුත් අට්ටික සංඥාව තුල ඉඳිමින් තමන් ඉදිරියේ සිටින බුදු පිළිම වහන්සේ අට්ටික සංඥාවෙන් දකිමින් සීලය සමාදන් වෙන්න හතරවෙනුව තමනුත් අට්ටික සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ අට්ටික සංඥාවෙන් දකිමින් සමාදන් වූ සීලය ආර්ය සීලයක් බවට පත් කරගෙන සීලේ ආනිසංසත් අනිත්‍යභාවය දකිමින් එකතු කරගත් තැනදී මාත්‍යෝ සීලය තුලින් අට්ටික සංඥාවත් ඒ වගේම තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ආර්ය සීලය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන මේ සෝවාන් ඵලයට අදාළ කාරණා තුනම ඔබේ විනාඩි 5 තුල ජීවිතයට එකතු කරගත් දක්ෂයේ බවට පත් වෙනවා අවසරත් හැමතුරුනි මේ ප්‍රශ්නය කලින් පළමු හම්බන්තොට ධර්ම සාකච්ඡාට අදාළ ප්‍රශ්නයක් අපේ හැමතුරුනි ඔබ වහන්සේ හිදි දක්වනවා පංච නීවරණ අවිද්‍යාවට හේතු වෙනවා කියලා ඒ වගේම අපි අහලා තියෙනවා අර ප්‍රථම ඥාන මට්ටමේදී පංච නීවරණ යටපත් වෙනවා කියලා ඒ වගේම අර ප්‍රථම ඥාන මට්ටමේදී යෝගාචරයේ මිය ගියොත් රූපාවචර බ්‍රහ්මලෝකෙ ඉපදෙනවා කියලා එතකොට අපි හඳුන්නේ මේ පංච නීවරණ යටපත් වෙච්ච අවස්ථාවේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොමන ආකාරයෙන්ද? මේ මාත්‍ර දැන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, වේදනාවේ ආස්වාදය කියලා ආස්වාදයන් තුනක් පිළිබඳව. කාමයේ ආස්වාදය කියන්නේ මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානයේ ඇසේ ආස්වාදය. ඒ වගේම මේ ආයතන හය නිසා සකස් වෙන්නා වූ විඥානයන් මේ මේ කාමයේ ආස්වාදය කියලා බුදුරයන් වහන්සේ දේශනා කරසේ. එතන රූපේ ආස්වාදයේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ තරුණ වයසේ ඒ කියන්නේ අවුරුදු 17ක 18ක නව යෞවන තරුණයෙක්ගේ තරුණියක්ගේ තියෙනා වූ රූපේ තියෙන ප්‍රභාෂර භාවය ලාලිත්‍ය තරුණ භාවය ඒක තමයි රූපේ ආස්වාදයේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට වේදනාවේ ආස්වාදයේ කියලා තුන්වෙනි තැන බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒකට වේදනාවේ ආස්වාදයේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මේ ධ්‍යාන තලවල තියෙනා වූ ආස්වාදය තේනද පළවෙනි දෙවෙනි තුන්වෙනි හතර ධ්‍යානතල ඉන් එහාට තියෙනා වූ මේ අරූප අරූපාවචර ධ්‍යානතලවල ලබන්නා වූ ආස්වාදයට බුදුරයන් වහන්සේ කියනවා වේදනාවේ ආස්වාදය කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානතල තුල යම් පුද්ගලයෙක් ගත කරනවා නම් එයා ඒ වේදනාවේ ආස්වාදයේ විඳින්මින් තමයි මේ ධ්‍යානතලයට අදාළ ආස්වාදයේ තුල ඉඳින්මින් ඉන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේ අවිද්‍යාව තුල ඉන්නවා. නමුත් පංච නීවරණ යටපත් වෙලා තේනද පංච නීවරණ යටපත් වුණායි කියන කාරණයෙන් පංච නීව මේ පංච නීවරණ නිරෝධය කළා කියන කාරණේ මතුවෙන්නේ නැහැ තේනද ඒ කියන්නේ පළවෙනි ධානය තුල යා ඉන්න වෙලාවේ පංච නීවරණ යටපත් වුණ බව ඇත්ත නමුත් පංච නීවරණ යටපත් වුණායි කියන කාරණේ තුල පංච නීවරණ නිරෝධය කළා කියන කාරණේ සකස් වෙන්නේ සකස් වීමක් නැහැ මොකද යා ඒ මොහොතේ අනිවාර්යයෙන්ම ඕනෙම ධාන තලයක් තුල ඉන්න කෙනෙක් එයා අනිවාර්යයෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙලා නැත්නම් එයා අනිවාර්යයෙන්ම ධ්‍යාන තලයේ තුල වේදනාවේ ආස්වාදයේ විඳින්මින් ඉන්නේ. එතකොට එතන ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අවිද්‍යාව තුලයි ඉන්නේ. ඒක වේදනාවේ ආස්වාදයක්. කාමයේ ආස්වාදයේ වගේ රූපයේ ආස්වාදයේ වගේ ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනා වේදනාවේ ආස්වාදයේ තුල ඉන්නවා. වේදනාවේ ආස්වාදයේ තුල හිටියත් පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. නමුත් පංච නීවරණ නිරෝධය වෙලා නැහැ.
පංචින්න නිරෝධය වෙලා නැහැ. නමුත් ඒ නිසා වේදනාවේ ආස්වාදය තුල ඉන්න නිසා අනිවාර්යෙන්ම යා අවිද්‍යාව තුලයි ඉන්නේ. අවිද්‍යාව තුලනි ඉන්න නිසා යා අනිවාර්යෙන්ම සංස්කාර රැස් කරනවා. සංස්කාර වලට අදාළව පළවෙනි ධ්‍යාන තලයේ ඉන්න කෙනෙක් මැරෙන මොහොතේ පළවෙනි ධ්‍යාන තලයේ හිත ගත්තොත් පළවෙනි ධ්‍යානට තලයට අදාළ රූපාවචර බ්‍රහ්ම තලයේ උප්පත්ති ලැබෙනවා. එච්චරයි. එයා අවිද්‍යාව නිරෝධය කළා නැහැ. මොකද එයා වේදනාවේ ආස්වාදය තුල ඉන්නේ. නමුත් ආවකාලිකව පංච නීවරණ කියඩපත් වෙලා මොකද ඒ මොහොතේ යා මේ සමාධි ධ්‍යාන තලයෙන් මිදුන මොහොතේ ආයිමත් එයා තුල පංච නීවරණ සකස් වෙනවා. ඒ නිසා පංච නීවරණ යටපත් වුණ බව ඇත්ත. පංච නීවරණ යටපත් වුණත් එයා වේදනාවේ ආස්වාදය තුලයි ඉන්නේ. යා සංස්කාර රැස් කරනවා. ආස්වාදය තුල ඉන්නවා කියන්නේ ආදීනවයක් තියෙනවා. ආදීනවයක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනාවේ ආස්වාදයේ කෙටිභාවය දැකලා ආස්වාදයේ දීර්ඝ ආනි ආස්වාදයේ දීර්ඝභාවය දැකලා නිස්සාරණය කරා යන්න කියලා. තේරෙනවද? වේදනාවේ තියෙන ආ වූ ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවයේ දීර්ඝභාවයත් දැකලා නිස්සාරණය සවාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක ක්ෂණෙන් පළවෙනි ධ්‍යාන තලයට හිත ගත්තොත් එහෙම ඒ ධ්‍යාන තලයට උපාදානීය වෙලා සමහර විට කල්ප ගානක් අපි අරූපේ මේ රූපාවචර බ්‍රහ්ම තලයේ උප්පත්ති ලබන්න පුළුවන්. ඉතලා ආයිමත් එතනින් සමහර සතර පායට වැටෙන්න පුළුවන්. ඒ නිසා ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවේ දීර්ඝභාවයත් දැකලා නිස්සාරණය කරා යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනා තුල පංච නීවරණ යටපත් වෙලා බව ඇත්ත. නමුත් පංච නීවරණ නිරෝධය වෙලා නැහැ. යටපත් තුන පංච නීවරණ තුලින් එයා මොකද්ද මතු කරලා තින්නේ? වේදනාවේ ආස්වාදය. කාමයේ ආස්වාදයත්, රූපයේ ආස්වාදයත්, වේදනාවේ ආස්වාදයත් මේ තුනම අනිවාර්යම තෘෂ්ණාව තුල බැසගෙන ඉන්නේ. උපවාසයේ කලින් මට දේශනා කරලා අපි හඳුනේ අර පංච නීවරණ නිසා අවිද්‍යාවත් හට ගන්න අනික් පැත්තත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ. එහෙමත් ඒ ඉත අවිද්‍යාව නිසා පංච නීවරණ සකස් වෙනවා. තේන අවිද්‍යාව නිසා තියෙන පංච නීවරණ තමයි අපි සකස් කරගන්නේ. තේන අවිද්‍යාව නිසා පංච නීවරණ සකස් කරගන්නවා. පංච නීවරණ නිසා නැවත අපිට අවිද්‍යාව තුළම තමයි සකස් වෙන්නේ. දෙකම මේ පැත්තයි මේ පැත්තයි කොහොම බැලුවත් දෙක හවුල්. හවුලේ දෙන්න මේ කටයුතු කරමු. අපේ හැමදෙනු වහන්සේ දේශනාවදී පැහැදිලිම කිව්වා සමාධිමත් හිතකින් තමයි අර විදර්ශනා මේ කොට අපි මේ හැරෙන්න ඕනේ කියලා අපි හඳ. එතකොට අපි හැමදෙනු අපි සමාධිමත් හිතකින් අර විදර්ශනාවට විදර්ශනා කියන අවස්ථාව එනකොට අපි හැමදෙනා සමාධිමත් හිත හඳුනාගන්නේ කෙසේද? කියන්නේ මේ වෙලාවේ තමයි විදර්ශන සමාධිමත් හිත දැන් සමාධිමත් හිතකින් අපි හඳුනන විදර්ශනා කරන්න ඕනේ. අපි කොමන හෝ ආනාපාන සති වේවා කොමන හෝ භාවනාවකින් සමාධිය අරගෙන ඇවිල්ලා මෙන්න මේ අවස්ථාව තමයි මට විදර්ශනාවට සුසුසුකන කියලා අපි හැමෝනේ ඒ සමාධිමත් හිත දැන් ප්‍රමා කියන්නේ කොහොමද අපි අඳුනාගන්නේ මෙතනින් තමයි පරිවර්තනය වෙන්න ඕනේ කියලා. සමාධිමත් හිතක් කියන්නේ මහත්ව පංච නීවරණ යටපත් වුණා වූ හිතක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් යටපත් වූ හිතටයි සමාධිමත් හිත කියලා කියන්නේ. එතකොට සමාධිමත් හිත උපේක්ෂාව කියන තැන හැම වෙලාවෙම තියෙනවා. උපේක්ෂාව කියන්නේ මොකද? ඇලීම් ගැටීම් වලට යamak නෑ. හිත උපේක්ෂාව කියන තැනට එනවා. ඉතේ හිත උපේක්ෂාව කියන තැනටපත් තුන තැන කියන්නේ පංච නීවරණ යටපත් වෙන තැන, ඇලීම් ගැටීම් වලින් තොර තැන. ඒ තැනේදී තමයි මහත්යෝ අපි මේ සමාධිමත් හිත විදර්ශනා උදෙසා ප්‍රයෝගික කරගන්න වෙන්නේ. තේරෙනවද? ඉතේ තැන්දී සමාධිමත් හිත අපි ඉදිරියෙන් ඉස්සරහට අරන් ගියොත් ඒ ඉස්සරහට අරන් යන මොහොතක් පාසා නැවත භවයේ සකස් කරන සංස්කාර තමයි අපිට රැස් කරලා දෙන්නේ. ඒසා සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ සමාධිමත් හිත විදර්ශනා නෝන මුසු හිතක් බවට පත් කරගන්න. තේරෙනවා? එතෙන්දී අපි මුලින්ම සමාධියේ අනිත්‍යභාවය දකින්න වෙනවා. ඔය සමාධිය කියන්නේ ආස්වාදයක්නේ. ඒ නිසා හැම වෙලාවෙම හිත සමාධිමත් කරගත්තේ තැන මුලින්ම සමාධියේ අනිත්‍යභාවය දකින්න ඕනේ. අපි සමාධිමත් හිතක් ඇති කරගත්තේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගත්තේ උපේක්ඛාව කියන තැනටපත් වෙච්ච හිතක් ඇති කරගත්තේ යම් ක්‍රමවේදයක් තුලනේ. ඉස්සෙල්ලාම අපි ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කළා. ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය දැක්කා, කෙටිභාවය දැක්කා, ප්‍රීතිය සැපය දැක්කා, ආස්වාසයේ සංහිඳීම දැක්කා. දැකලා තමයි උපේක්ඛාව කියන තැනට හිත ආවේ. නැත්තම් මෛත්‍රී භාවනාව තුළ මෛත්‍රිය වඩලා දස දිශාවටම මෛත්‍රිය පතුරලා එහෙම තමයි හිත උපේක්ඛාව කියන තැනට ආවේ. ඉතින් එහෙම ආපු තැනදී ඒ ඇති කරගත්තා වූ ස්වභාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. සංස්කාරයන්ගේ දිගභාවය අනිත්‍ය වෙලයි, කෙටිභාවය මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය අනිත්‍ය වෙලයි, කෙටිභාවය ඇති වුනේ. කෙටිභාවය අනිත්‍ය වෙලයි ප්‍රීතිය සැපය ඇති වුනේ. ප්‍රීතිය සැපය අනිත්‍ය වෙලයි සංහිඳීම ඇති වුනේ. සංහිඳීම අනිත්‍ය වෙලයි උපේක්ඛාව
අතන එහෙම දකිද්දි දැන් මේ සමාධිය තුලට ආවා වූ මාර්ගයේ නිත්‍ය මාර්ගයද අනිත්‍ය මාර්ගයද අනිත්‍ය මාර්ගය. එතකොට අපි දකිනවා එහෙනම් මේ සමාධිමත් හිතක් කියන්නේ මේ මොහොතේ තියෙන උපේක්ෂාවත් නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍ය. ආස්වාසේ දිග භාවය අනිත්‍ය වුණා නම් කෙටි භාවය අනිත්‍ය වුණා නම් ප්‍රීතිය සැපේ අනිත්‍ය වුණා නම් සංගීතීම අනිත්‍ය වුණා නම් මේ සකස් වෙලා තියෙන උපේක්ෂාව පංච නීවරණ යටපත් වුණා වූ හිතත් අනිත්‍ය වූ හිතක්මයි කියන තැන ඉඳලා සමාධියේ තියෙන තෘෂ්ණාව එක පාටක් අතහරින්න. ඒ අතහරින මොහොතේම අපි සමාධිය විදර්ශනාමය මුසු සමාධියක් බවට. ඒකට අපි මේ සමාධියට ඇලෙන්නේ. අපි දන්නවා මේ සමාධිය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. මෙවැනි සමාධියෙන් සකස් කරගෙන අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවායි කියන කාරණේතෝද අපි දකිනවා. මෙවැනි සමාධියෙන් සකස් කරගෙන අතීතයේ ඍදියෙන් ගමන් කළායි කියන කාරණේ අපි දකිනවා. එනිසා නිරේතුරුව මෙතෙන්දී සමාධිය කෙරෙහි තියෙන තෘෂ්ණාව එහෙම නැත්නම් විඳීම කෙරෙහි වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි බැහැර වෙනවා. බැහැර වෙච්ච තැනදීම විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. ඒතකොට මේ සකස් වෙච්ච විදර්ශනා නුවණ තුල අපි සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ඊළඟට ඒ කායනුපස්සනාවට අදාළව මේ ආයතන හැටියට එහෙම නැත්නම් දෙතිස් කුණුපේ හැටියට නැත්නම් සතර මහා ධාතු හැටියට නැත්නම් මරණානුස්සතිය හැටියට නැත්නම් ඉරියව් පවත්වන කයක් හැටියට මේ කොයි ආකාරයෙන් හරි රූපේ විදර්ශනාවට ලක් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර සමාධිමත් හිතක් අඳුනගන්නේ කොහොමද? අර ඇලීම් ගැටීම් වලින් තොර තැන තමයි පංච නීවරණ යටපත් වුණා වූ හිත තමයි සමාධිමත් හිත කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න ධර්ම 12. අතීතයේදී ඒ අවිද්‍යාව තිබුණා. වර්තමානයේදීත් ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනාගතයේදීත් ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට ජාතිය සකස් වෙන්නේ උපාදාන පත්‍ය භව. ඒ කියන්නේ භව පත්‍ය ජාති කියන තැනදී. ඒ කියන්නේ කොච්චර යමෙක් කුසල් කරලා තිබුණත් කොච්චර අකුසල් කරලා තිබුණත් මන්නාසන්න මොහොතේදී මම උපාදානය කරන්නේ මොකද්ද? ඒකට අනුකූලව තමයි භවය. ඊට අනුකූලව තමයි ජාතිය සකස් වෙන්නේ කියන එක. එතකොට අපි හඳුන්නේ ඒ විදිහට ගිය භවයේ ඉඳන් මේ භවයට භවපත්‍ය ජාති කියන තැනදී තමයි මම මේ භවයට ආවේ. එතකොට තව විදිහට විස්තර කරනකොට කියනවා ප්‍රතිසන්දි චිත්තය සකස්වන්නේ අවිද්‍යාපච්ච සංඛාරපච්ච විඥාන කියන තැනේදී කියලා. එහෙම කිව්වොත් අර ඉස්සෙල්ලා කිව්ව එකත් එක පැටලිලක් වගේ පේනවා. ඉස්සෙල්ලා මට එතන කියනවා අනාගත උප්පත්තියට හේතුනේ භවපච්චා ජාති කියලා. මම මේ භවයට ආවට පස්සේ කියනවා නෑ, මේ ප්‍රතිසන්දියට හේතුනේ සංඛාරපච්චා විඥාන කියලා. එතකොට මේ මහත්යෝ දැන් උතනදී මහත්යා දැන් අහපු ප්‍රශ්නේ මුලින්ම මහත්යා කිව්වේ අතීතේත් අවිද්‍යාව තියෙනවා, වර්තමානයේත් අවිද්‍යාව තියෙනවා, අනිත් අනාගතය තුලත් අවිද්‍යාව. එහෙම අපිට කියන්න බෑ. අතීතයේ තුල අවිද්‍යාව තිබ්බා. ඒ නිසා තමයි වර්තමානයේ තුල අනිත් අවිද්‍යාව තුන අපි. නමුත් මාත ඊළඟ නිමේෂයේදී ඕනෑම කෙනෙකුට මේ අවිද්‍යාව නිරෝධය කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. තේරෙනවද? ඊළඟ නිමේෂයේදී අවිද්‍යාව නිරෝධය කරන්න පුළුවන්. එහෙම නැතු අතීතයේ තිබ්බා වර්තමානයේ තියෙනවා කියන තැන ඉඳන් අනාගතයේ අවිද්‍යාව තියෙනවායි කියන කාරණය අපිට ස්ථිරව කියන්න බෑ. තේරෙනවද? දෙවැනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මහත්යෝ කොතනක ලිවත් කැඩිලා බිඳිලා මේ අලුතෙන් පටන් ගන්න තැනක් පිළිබඳ ධර්මයේ සඳහන නැහැ. පටිච්ච මහත්යා තුල ඔය සකස් වෙන සෑම සිතුවිල්ලකම මහත්යෝ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ගැබ් වෙලා තියෙනවා. තේරෙනවද? මහත්යා තුල සකස් වෙන එක සිතුවිල්ලක මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම ගැබ් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ මහත්යා යම් දවසක අවසාන චුතිසිත සකස් වෙලා මිය පරලව යන අවසාන පංච උපාදාන ස්කන්ධය කියන සිත තුල මහත්යෝ මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම ගැබ් වෙලා තියෙනවා. මේ එක සිත තුල සකස් තියෙනවා. මොකද මේ සිත සකස් උනේ කුසල් හෝ අකුසල් සිත සකස් උනේ කුමක් නිසාද? සංස්කාර නිසා. අවිද්‍යාව මුළුනේ අවිද්‍යාව. ඒක සංස්කාරයක් ඇති වෙන්නේ කුසල් හෝ අකුසල් සිත ඇති වෙන්න හේතුනේ මොකද්ද? අවිද්‍යාව තුල නිසා. තේරෙනවද?
එනම් බලන්නේ සංස්කාර නිසා විඥානයේ අවසාන චුතිසිත සකස් වෙනවා. තේරෙනවා? එතකොට මේ චුතිසිතය ඊළඟට ප්‍රතිසන්දි චිත්තය හැටියට අනිත්‍යභාවයට පත් වෙනවා. එච්ච වෙනදී අපි මේ. දැන් මහත්යා තුල මීට නිමේෂයකදී ඉස්සෙල්ලා සකස් වුණා වූ සිත දැන් නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවා? එහෙනම් දැන් ඔතන මොකක් හරි කැඩීමක් වුණාද? කැඩීමක් වුණේ නැහැ. දලා යාමක් සිද්ධ වුණා. තේරෙනවා? මෙතනදී අවසාන ප්‍රතිසන්දි චුතිසිත සකස් වුණා ගිය ජීවිතේදී චුතිසිත මව් කුසට බැස ගන්න මොහොතේම ප්‍රතිසන්දි චිත්තේ බවට කැඩුණද කොතනද? කැඩුනේ නැහැ. දැන් මීට නිමේෂයකදී ඉස්සෙල්ලා සකස් වුණා වූ හිත අනිත්‍ය වෙලයි දැන් ඔය හිත සකස් වුණේ කැඩීමක් සිද්ධ වුණේ නැහැ ගලා යාමක් තමයි සිද්ධ වුණේ. තේරෙනවද? ගලා යාමක් සිද්ධ වුණේ. තේරෙනවද? ඒ ගලා යන මොහොතේ මාත්‍යාගේ ඔය ආයතන 6 10 15 වතාවක් නැත්තම් 100 වතාවක් මෙරිලා ඉපදුනා මාත්‍යා දන්නේ නැති වුණාට. තේරෙනවද? එනිසා නිරේතුරුව මාත්‍යෝ ආර් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේදී කොතනකවත් කැඩීමක් බිඳීමක් නැවත කියන කාරණේ තුලදී මේ අවිද්‍යා පත්‍ය සංකාර කියන තැන ඉඳන් ගලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? මෙතෙන්දී අර චුතිසිත කියන්නේ නිරේතුරුම විඥානය කියන කාරණේ විඥානයේ චුතිසිත හැටියට ගිය ජීවිතයේ සකස් වෙලා මහත්යාගේ මේ ජීවිතයේ අම්මාගේ මව කුසකට විඥානය බැස ගන්න මොහොතේ මේක ප්‍රතිසන්දි චිත්තේ බවට පත් වෙන අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වුණාට පස්සේ නැවත එතන ඉඳන් ආයිමත් මාත්‍යව අර නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්සෝ කියන ධර්මතාවය තුල ඉඳන් අර කලල රූපයේ මව කුසේ ඉඳගෙන පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා. ඒ පංච උපාදානස්කන්ධයේ තෘෂ්ණාවට අදාළව ඊළඟට යා උපාදානෙ සකස් කරගන්නවා. ඒතර උපාදානයට අදාළව භවය සකස් වෙනවා. දැන් මව කුසේදී ඒ කලල රූපයේ තුල සකස් වෙන පංච උපාදානස්කන්ධයේ සකස් වෙන කලල රූපයේ මව කුසේදී ගබ්සා වුණොත් ඒ ගබ්සා වෙන මොහොතේ කල්ල රූපයට සකස් වුණා වූ අවසාන චුතිසිතට අදාළව අන්න මාත්‍ය අනිවාර්යයෙන්ම යාගේ උපාදානෙ සකස් වෙනවා. ඒ කයේතු දරුවා කුස ඇතුලේ පීඩාවකින් වේදනාවකින් මැරුණා නම් ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. ඒ ද්වේෂයට අදාළව අන්න උපාදාන පත්‍ය බව බොහොම බරපතල සතර අපායකට වැටිලා උප්පත්ති ලබන්න. ඒ නිසා කොතනකවත් මහත්ව මේක මේ ගලා යාමක් තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේදී ඒක තේරුම් ගන්න ඕනේ. මේක මේ අවුරුදු ගානක් ඇදෙන දෙයක් නෙමේ. ඔය සකස් වෙන සෑම සිතුවිල්ලක් තුළම මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම තියෙනවා. තේරෙනවද? සකස් වෙන සෑම සිතුවිල්ලක් තුළම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තියෙනවා නම් මහත්ව මේක නැවතිලා කැඩිලා එහෙම සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ඒසා වේගවත් ක්‍රියාවලියක්. ඒසා වේගවත් ක්‍රියාවලියක්. මොකද මහත්යා මේ මොහොතේ සකස් කරගන්නා වූ අවිද්‍යාව නිසා සකස් කරගන්නා වූ ඔය එක සිතුවිල්ලක් තුළ සෑම නිමේෂයකදීම භවයක් නිර්මාණය වෙනවා. භවයක් නිර්මාණය වෙනවා. සෑම ඒ කියන්නේ මුළු පටිච්ච සම්පන්න ක්‍රියාවලියම මෙතන තියෙනවා. තේරෙනවද? එක සිතුවිල්ලක් තුළ මුළු පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තියෙනවා. තේරෙනවද? ඒ නිසා අපිට මේක මේ වෙන් කරලා කඩලා මේක නිසා ඒ හේතුඵල ධර්මයක් තමයි. හේතුන් නිසා සකස් වෙන අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන සංස්කාර නිසා විඥාන සකස් වෙන හේතුඵල ධර්මයක්. නමුත් මෙතනින් කැඩිලා ආයිමත් අතනින් වෙන් වෙනවා එහෙම දෙයක් මේකේ නෑ. මාත්‍ය මේ එක සිතුවිල්ලක් තුළ මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් කියන්නේ භවය සකස් වීමක් මෙතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෑම සිතුවිල්ලක් තුළම පටිච්ච සම්පාද ක්‍රියාවලිය අපිට සිද්ධ වෙනවා. ඒක සිතුවිල්ලක් තුළ අපි හඳුන්නේ ඒ කියන්නේ සියලුම පටිච්ච සම්පන්න ධර්ම ටික ක්‍රියාත්මකයි. ඒ කියන්නේ එතනින් මං කැඩුවොත් ඒක වැරදි කියන එක. කැඩීමක් වෙන්න බෑ. ඒ කැඩීමක් කියන්නේ මාත්‍ය ඇති කරගත්තා උචිතයක්. මාත්‍යා ඊළඟ නිමේෂයේදී මිය පරලව ගියොත් ඒ අවසාන චුතිසිත සකස් වෙන අවසාන චුතිසිත තුල මහත්යෝ දිව්‍ය තලයකට බ්‍රහ්ම තලයක මනුෂ්‍ය තලයකට යන්න අවශ්‍ය සියලුම සාධකේ තුදි ඒ පුංචි එක චිත්තය තුල සකස් වෙනවා. ඇසුරු සන වගේ චිත්තයක ඇසුරු සන කියන්නේ කොයි වගේ පුංචි මොහොතක්ද? ඒ ඇසුරු සන තුල මුළු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේ සිතුවිල්ල තුල තියෙනවා. ඒ සිතුවිල්ල තුල තියෙන වෙනස මහත්ව ඒක අපිට ඔය දැනුමෙන් කවදාකවත් ඕක හිතන්න බැහැ. මොකද මේක වේගය තුල දකින්න. ඒ වේගය මොකක් වේගයද? විඥානේ වේගය. තේරෙනවද? රූපය තුල බැසගෙන පවතිනා වූ විඥානේ වේගය තුලින් තමයි අපි ඒක දකින්නේ. විඥානේ වේගය අපි අවබෝධ කරගත් තැනදී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය කොයිසා වේගවත්ද කියන කාරණේ එයා දකිනවා. තේරෙනවද? වාසී ඒ අදහස් කළේ කියන්නේ ඒක වේගයක් නිසා ඒ අර අපි අර වෙන් කරන්න ගියාට බැහැ. වෙන් කරන්න බැහැ. ඒ අපේ මෝහය. අපි ඒක වෙන් කරන්න යන්නේ මෝහය. එකසේ මේ මොහොතේ ඇමරිකාවේ ඉන්න මිනිස්සයා මැරෙන වෙලාවේ ලංකාවේ ඉන්න බිරිඳව උපාදානය කරන් තෘෂ්ණාවෙන් මැරුණොත් මාත්‍යෝ එක තප්පරෙන් යා මේ ලංකාවේ ගෙදර පරදත්ත රූපී ජීවි ප්‍රේතෙක් වෙලා ආයිමත් එයා ගුවන් යානාවෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද?
එසම මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මාත්‍යෝ ඒසා වේගවත් ක්‍රියාවලිය ඒ වේගවත් ක්‍රියාවලිය තනියම ක්‍රියාත්මක ධර්මතාවයක් නෙවෙයි පංච උපාදානස්කන්ධේ ධර්මතාවන් එක්ක හා වෙලයි තමයි මේ කාරණේ ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. එතෙන්දී රූපය කෙරෙහි තියෙන වේගයත් රූපය කියන කාරණේ තුල තියෙන වේගයත් විඥානය කියන කාරණේ තුල තියෙන වේගයත් මේ වේගයන් දෙක එකට කැටි වෙලා තමයි මේ කාරණා පංච උපාදානස්කන්ධේ කියන කාරණයත් පටිච්ච සමුප්පන්න කියන කාරණයත් මේ වේගය අපි දකින්න ඕනේ. ඒක කවදා හරි අපි අවබෝධ ඥාණයෙන් තමයි දකින්නේ. රූපේ කියන කාරණේ වේගයෙන් ඥාන දර්ශන තුලින් අවබෝධ කරගත්ත කෙනා විඥානය කියන කාරණේ ඥාන දර්ශන තුලින් අවබෝධ කරගත්ත කෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ කොයිසම් වේගයක්ද කියන කාරණේ අපි අවබෝධ කරගන්න ඉතින් හිතුව පොතක් බලනම් මාත්‍ය කවදාකවත් ඔක අවබෝධ කරන්න බෑ. ඒ නිසා දැනුමින් මේවා බෙදන්නත් බෑ. දැනුමින් බෙදෙන තරමටම අපි තව තවත් විද්‍යාව වැඩි කරගන්න. සමාවෙන්න ඕනේ අපි හැමෝටම මට එතන තාම මේ මට පැහැදිලිුන්නේ අපි හැමෝටම අර ඉස්සලා සංස්කාර පත්‍ය විඥාන කියනකොට විඥානය ගත්ත ප්‍රතිසන්ද චිත්තය ලෙස ඊට පස්සේ අපි ආයි තව අවස්ථාවකදී අර උපාදාන පත්‍ය භව ඒ භවයට අනුකූල ජාතිය එතන අපි මැරෙන අවස්ථාව විදිහට විස්තර කළා. එහෙම හිතමු අපි හැමදෙනේ අපි එහෙම මැරිලා ගිය පුදුල මම කියලා. එතකොට මම මෙතනට ආවේ අර උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන අදහසින්. එතකොට මගේ ප්‍රතිසංතිත්තේට කලින් කිව්ව සංකාර පත්‍ය විඥාන කියන ඒ කොහොමද අපි හැමදෙනේ සම්බන්ධ වෙන්නේ? අතෝ දැන් මාත්‍යමෙන් සරල රේඛාවක් මෙහෙම ගහලා ඔතන අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥානං කියලා මෙහෙම පල්ලෙහාට ගලාගෙන ගිහලා ওই ප්‍රශ්නේ මාත්‍යර දකින්න බෑ. තේරෙනවද? ඒ නිසා මාත්‍යා මේක මේ මේ රවුමක් හැටියට මොකද ඒකට කියන්නේ? චක්‍රයක් හැටියට තමයි මේක දකින්නේ. තේරෙනවද? එතකොට මේ චක්‍රයේ අවිද්‍යාපත්‍ය සංකාරා ඒ අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥාන කියන්නේ මාත්‍ය මේ ජීවිතේට අදාළ දෙයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මේ ගිය ජීවිතේ මාතේ ගිය ජීවිතයේ අවසාන චුස්සිත ළඟට යන්න ඕනේ. තේන්න? ඒතකොට ගිය ජීවිතේ එතනින් මේ චක්‍රය ඇඳගෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං කියන තැන තමයි මේ ජීවිතේ පටන් ගන්න. ඒතකොට මේ ජීවිතේ මෙහෙම පටන් ගන්න ආයිමත් පංච උපාදාන ස්කන්ධය සකස් කරගෙන ආයිමත් අපි තෘෂ්ණාපත්‍ය උපාදානං උපාදානපත්‍ය භවෝ කියන තැනදී ආයිමත් මේ රවුම මෙහෙම ගමන් කරනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ සරල රේඛාවක් ගන්න විග්‍රහ කරන්න අපිට බැහැ. මේ චක්‍රයක් තුල ගමන් කරන්නා වූ ගමනක් තමයි අපි මෙතන යන්නේ. තේරෙනවද? එනිසා මේ චක්‍රය තුන මහත්ව නිරේතුරුම අපි ගිය ජීවිතෙන් සකස් කරගන්නා වූ සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල මෙහෙම ගමන් කරලා මේ ජීවිතේ ආයිමත් තෘෂ්ණාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බහුව කියන තැනේද ආයිමත් මේ චක්‍රය තුලම යනවා. තේරෙනවද? ඒ මේ චක්‍රේ නිවන්න නම් කවදා හරි මේක නිවීමෙන් තොරව ගැලවීමක් අපිට නැහැ. නමුත් අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙනකොට අපි මේ චක්‍රේ ගමන හීන කරගන්නවා. වේගය අඩු කරගන්නවා. තේරෙනවද? එනිසා අවිද්‍යාව වැඩි වෙන්න අපේ චක්‍රේ ගමන් වේගය වැඩි වෙනවා. එනිසා මෙතන මේ ගම මේක මේ ජීවිතේට විතර ගැලපෙන දෙයක් නෙමෙයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේ මහත්යයි. පෙර ජීවිතේටත් අදාළයි. පෙර ජීවිතේ තුලින් තමයි මේව ගමන් කරලා අවසාන චුස්සිතෙන් ඊළඟ ජීවිතයට අපි යන්නේ. ඒ සමාගම මෙතන මේ චක්‍රයක් තුළ ඉඳලා මේක දකින්න ඕනේ. අපි කවදා හරි මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිරෝධය කරනවා කියන්නේ මේ මුළු චක්‍රෙම අපි නිවා දානවා. එක තැනකින් නිවලා අපිට මේක කවදාකවත් කරන්න බැහැ. මොකද එක තැනකින් අයින් කරන්න බැහැ. මොකද මේක මේ චක්‍රයක් වගේ වටේ දුවන ධර්මතාවයක්. ඒකට අපි හැමදෙන්නම දැන් මම මෙහෙම එතන තීරුම් ගත්තොත් වහන්සේ මේ 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 අදහසද එතන තීරුම් කරන්නේ මම මෙහෙම තීරුම් ගත්තොත් හරිද එතන උදාහරණයකට දාලා කිව්වොත් යම් මනසේක මරණාසන්න මොහොතේදී අපි හිතමු රුවන්වැලිසෑය මතක් වුණා. රුවන්වැලිසෑය මතක් වුණාට පස්සේ ඒ මනුස්සයාට විදර්ශනා කරගන්න බැරි වුණොත් රුවන්වැලිසෑය කියන එක විදර්ශනා කරගන්න බැරි වුණොත් ඒ අවිද්‍යාව නිසා එරුවන්වැලිසෑය උපාදානයට අනුකූලව භවය සකස් වෙන භවය. එතකොට කාම භවයක්නේ. එතකොට කාම එතකොට ඒ භවයට අදාළව ජාතිය කියන්නේ දෙයියෙක් හරි මනසෙක් හරි වෙලා උපදිනවා. එතකොට අපි හඳුනන්නේ ඒ මනුස්සයා හරි දෙවියා ඒ උප්පත්තියට හේතු වෙන ප්‍රතිසන්දියට හේතු වෙන්නේ අපි හඳුනන්නේ අර රුවන්වැලිසෑයට
කලින් භවයේ අරුරවන්න නිසාය අනිත්‍ය විදිහට දැකීම නොහැකි වෙච්ච නිසා නේද හඳන එතකොට එතන තිබුණු අවිද්‍යාව නිසා හටගත් අවිද්‍යාව නිසා දැක්ක නිසා අවිද්‍යාවෙන් දැක්ක නිසා ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන අදහසින් එතකොට මේ ප්‍රතිසංසිතේ එතන එහෙමද අපි හඳන එතකොට මේ ප්‍රතිසංසිතේ අවිද්‍යාව සහ සංඛාර සහ විඥාන කියන්නේ ඒ පටිසමුප්පාදය ගැලපෙන්නේ මහත්තයා උතනදී මේ ප්‍රශ්නේ ආහන්‍ය මහත්තයෝ යම් කෙනෙක් මරණාසන්න මොහොතේ රුවන්වැලි සෑසමිදුන් වහන්සේ අරමුණු වෙනවා අවසාන සිතට නමුත් අරමුණු වෙන වෙලාවේ ඇතිවෙනා වූ ආස්වාදයේ නිසාම ඒ මහත්මයාට ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න රුවන්වැලි මහසෑය අනිත්‍ය වශයෙන් දකින්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ එතකොට රුවන්වැලි මහසෑය දකින්නවා කියන්නේ කුසල් සිතක් ඒ කුසල් සිත සකස් වෙන මොහොතේ මෙයා තුළ වැඩෙන්නේ සප්තබොජ්ජංග ඒ සප්තබොජ්ජංගයන්ගේ ආස්වාදයේ තුල ඉඳගෙනම එයා අවසාන හුස්ම හෙළන ස්තේන්න එතකොට මේ සප්තබොජ්ජංගයන්ගේ මේ ආස්වාදයේ තුල ඉඳගෙන අවසාන හුස්ම හෙළද්දී චුත් අවසාන චුස්සිත සකස් වෙද්දී අනිවාර්යයෙන්ම එයා දිව්‍ය මනුස්ස උපතක් කරා අනිවාර්යයෙන්ම යනවා තේරෙනවද ඉතින් ඒක මාත්‍යෝ මොකද ඒ දිව්‍ය උපතක් කරා ගිය ඒ අවසාන චුතිසිත අවිද්‍යාවට අදාළවයි සකස් වුණේ අනිත්‍ය සංඥාව කරුනේ නැහැ දැන් රුවන්වැලි මහා සෑය සම්දුන් වහන්සේ පමණක් නෙමෙයි යම් කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අවිද්‍යාවෙන් ගත්තොත් එතනත් සකස් වෙන්න ඔය හේතුවමයි දැන් වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේගේ රූපකාය අවිද්‍යාවෙන්මයි ගත්තේ මුලින්ම තේරෙන ඒ රූපකාය දිහා දකමින් ඒ රූපකාය තුල තියෙනා වූ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගේ ආස්වාදයේ විඳිමින්ම නික්ලේශී ආස්වාදයේ විඳිමින් හිටියේ තේරෙන නමුත් බුදුරයන් වහන්සේ ඒ වෙලාවේ කියන වක්කලී මේ කුණු කය දිහා දකින්න එපා මේ කුණු රූපය දිහා දකින්න එපා කියලා තේරෙන මේක අනිත්‍ය වෙන්නා වූ රූපයක් මේ රූපය අනිත්‍යභාවය දකින්න මේ බුදුරයන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන බබලන රූපකායත් අජාති ජරා ව්‍යාධි වලට යටත් රූපකායක් කියලා බුදුරයන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට දේශනා කළා නමුත් අවසානයේ වක්කලී ස්වාමීන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙන බුදුරයන් වහන්සේගේ මේ කමඨහන ජීවිතයට අරගෙන නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි පැහැදීම ඇති කරගෙන ආස්වාදයේ තුන මියපරලව ගියොත් ඒ මරණයත් අවිද්‍යාවටයි ති මරණයක්මයි එච්චරයි බුදුරජාණන් වහන්සේගේ රූපකාය තමයි සිහිපත් කරගත්තේ එහෙම නැත්නම් ඉතිපිසෝ ගුණය තමයි සිහිපත් කරගත්තේ නැත්නම් සුගතෝ ගුණය ලෝකවිදූ ගුණය තමයි සිහිපත් කරගත්තේ නමුත් ඒ සිහිපත් කරගෙන ඒ සංඥාව නිත්‍ය වශයෙන් ගන්න තැනදී ඒත් අවිද්‍යාව තුළම භවය සකස් කරගන්න තේන්න එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන සමහර විට යා දෙවියෙක් වෙන්න පුළුවන් නමුත් දෙවියෙක් වෙලා දිව්‍ය තලයේදී කරගන්නා වූ අකුසල් නිසා යා නැවත සතර අපායකට වැටෙන්න එනම් අවිද්‍යාව තුළයි තියෙන්නේ තේන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේවා රුවන්වැලි මහා සෑය සම්දුන් වහන්සේ වේවා අපි නිත්‍ය සංඥාවෙන් අරගෙන නිත්‍ය සංඥාව තුළ සකස් වෙන සප්තබොධ්‍යංගයන්ගේ ආස්වාදයට බැඳිලා අපි අවසාන චුතිසිත සකස් කරගත්තොත් ඒ චුතිසිත සුගතියටයි අයිති වෙන්නේ නමුත් ඒ සුගතියට අයිති වුණා වූ චුතිසිතත් අවිද්‍යාව තුළ සකස් කරගත්තා වූ හිතක්මයි අවිද්‍යාව තුළ හිතක්මයි තේරෙනවා ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මැරෙනකන් ඉන්න එපා මැරෙන්න පෙර ආතුව මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේට එකතු කරගන්න කියලා. මොකද මැරෙන වෙලාවේ අවසාන චුතිසිතට උපාදානය වෙන්නේ රූපයක්මයි ඒ රූපය ඇසුරෙන්මයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම රූපය විදර්ශනා නුවණින් දැකලා පොහුණු වෙන්න පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ අන්නේ නිසා. ඒ වගේමයි සමහර කෙනෙක් දැන් කෝකාලිත කියන ස්වාමීන් භික්ෂුව මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගන්න. තේරෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි ද්වේෂය ඇති කරගෙන තමයි කෝකාලිත භික්ෂුව මේ අපවත් වෙන්නේ. අපවත් වෙලා බරපතල දුකෙන් පිරිච්ච නිරයකට වැටෙනවා. තේරෙන. එතකොට ඒ සිතත් අවිද්‍යාව තුළ සකස් වුණා වූ සිතක්මයි. නමුත් ඒ අවිද්‍යාව තුළ සකස් වුණ සිත ද්වේෂයට අදාළව දුගතිය උපතකටයි නමුත් ඒ අවිද්‍යාව තුළ ද්වේෂයට අදාළ හිතක් සකස් වුණත් අපි දක්ෂ වුණොත් අතීතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තුලින් අනිත්‍ය සංඥාව මතු කරගන්න එතනදී අපි දක්ෂ භාවයට පත් වෙනවා. කොහොම හරි අපි සකස් කරගන්නා හිත ආස්වාදයට යටත් හිතක් නම් ඒ සෑම සිතුවිල්ලක්ම අවිද්‍යාව තුළ සකස් කරගන්නා වූ අවිද්‍යාව පෝෂණය කරගන්නා වූ හිතක්මයි. දැන් අද උදේ ඉඳන් මේ වෙනකම් මහත්තයා හිත කී දහහක් ඇති කරගන්න නැද්ද?
තේරෙනවද? නමුත් ඒ සෑම හිතක් තුලම තිබෙත් තෘෂ්ණාව නේද? අනා වර්තමාන පංච උපාදාන ස්කන්ධය කෙරේ අනාගත පංච උපාදාන ස්කන්ධය කෙරේ තෘෂ්ණාවක්මයි නේද? මහත්යා දැන් මේක ඔය පටිගත කරන්නේත් මහත්යෝ නික්ලේශීවද? එතනත් තෘෂ්ණාවක් තියෙනවා නේද? ඕක මොකක් හරි හේතුවක් නිසානේ ඕක දාන්නේ. කො මේ තව කෙනෙකුට අහන්න දීලා ඒ තුලින් සතුටු වෙන්න ඒ තුලින් මේ 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 පිනක් රැස් කරගන්න ඒ තුලින් ධර්ම දාණය පින රැස් කරන්න කොච්චර දේවල් ඔය හිත තුල තියෙනවද කියලා බලන්නකො. නේද? ධර්මයේ තමයි යහන්නේ ධර්මයේ තමයි ප්‍රශ්න කරන්නේ නේද? නමුත් මේ වෙලාවේ කොච්චරනම් තෘෂ්ණාවට අදාළ සිතුවිලි අපි තුල සකස් වෙනවා නේද? නමුත් ඒ තෘෂ්ණාවට අදාළ සිතුවිලි සද්ධාවෙන් පෝෂණය වෙලා තියෙන්නේ ධර්ම දානමේ චිත්තෙන් පෝෂණය වෙලා තියෙන්නේ. නමුත් ඒ සෑම දෙයක් තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. එහෙනම් තෘෂ්ණාව බැසගෙන තියෙන නිසා මහත්තයා මේ මොහොතේ ධර්මයට අදාළ ප්‍රශ්නය අහුවත් මාත්‍ය ඔය සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අවිද්‍යාව තුල සකස් වෙන අවිද්‍යාව පෝෂණය කරන සිතුවිල්ලක්මයි. තේරෙනවද? අවිද්‍යාව පෝෂණය කරන සිතුවිල්ලක්මයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන සිතුවිලි නිරතුරුවම අනිත්‍ය සංඥාවට අපි යටත් කරගන්න. තේරෙනවද? මේ තුලින් සකස් වෙන යම් ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදය හැම වෙලාවම අනිත්‍යයි කියන කාරණේ දකින්න. මොකද මම ඔය හුඟාක් වෙලාවට මට අතීතයේ එක එක මහත්තුරු ඇවිල්ලා ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. නමුත් මහත්තයෝ මම ඒවා ක්‍රමානුකූලව සීමා කරලා තියෙන්නේ. මොකද මට මුණ ගැහුණේ කිසිම මහත්තෙක් ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. මොකද අර ප්‍රතිචාරයන් ඉස්සරහා ඒගොල්ල බැඳිලා යනවා. තේරෙනවද? එතකොට මේ බැඳිලා ගියාට පස්සේ අපි ඒගොල්ලන්ට උපකාර කරනවා කියන මාතෘකාව අපි අවිද්‍යාව වැඩි කරගන්න උපකාර කරනවායි කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා භික්ෂුවක් හැටියට මං කිසිම කෙනෙකුට පංච නීවරණ වඩා ගන්න නම් උදව් කරන්නේ නැහැ. නමුත් මට තේරෙනවා සප්තබොජ්ජංගයන් වඩා ගන්නවා කියලා සප්තබොජ්ජංගයන් වඩා ගන්න මොහොත දක්වා උදව් කරනවා. පංච නීවරණයක් වඩා ගන්න නම් කාටවත් මං උදව් කරන්නේ නැහැ භික්ෂුවක් හැටියට. මොකද ඒක අපේ යුතුකමක් නේද? එනිසා නිරතුරුව සකස් වෙන්න දකින්න ඕනේ. කොයි මොහොතක හෝ අපි තුල සකස් වෙන්නේ නිත්‍ය සංඥාවෙන් ගන්න සිතුවිල්ලක් නම් බුදුරජාණන් වහන්සේ ගැන වේවා, ධර්ම රත්නය ගැන වේවා, සංඝ රත්නය ගැන වේවා, ධර්ම දාණය ගැන වේවා, මේ සෑම නිත්‍ය වශයෙන් ගන්නා සිතුවිල්ලක්ම මහත්වෝ අවිද්‍යාව පෝෂණය කරනවාමයි. තේරෙනවද? එනිසා අවිද්‍යාව පෝෂණය කරන නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සකස් කරගන්නා වූ සෑම ආස්වාද ජනක සිතුවිල්ලක් පසු සිත අනිත්‍යය කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙනවද? අනිත්‍යය කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කොයි සිත තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඒ සිත අපි අනිත්‍ය වශයෙන් දැක්කේ නැත්තම්. තේරෙනවද? මාත්‍යා දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරද්දි ඒ ඉදිරිපත් කරන ප්‍රශ්නේ ඇසීම උදෙසා සකස් වෙනා වූ හිත තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒ වගේම මහත්යා නිහඬව හිටියොත් කොහාට හරි ගිහිල්ලා ඒ නිහඬව ඉන්නා වූ සිත තුළ තෘෂ්ණාව බැසගෙන තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒක දැන් කෙනෙක් හිතුවොත් නෑ දැන් මම සමාජයට යෑමෙන් ප්‍රශ්න කිරීමෙන් ධර්මයේ තුර හැසිරීමෙන් මේවා තුලින් අපිට තෘෂ්ණාව සකස් වෙනවා කියලා මම දැන් ගෙදෙට්ට වෙලා නිහඬව ඉන්නවා කිව්වොත් පෙරලා මායя එතන තෘෂ්ණාවෙන් එහෙනම් ප්‍රශ්නේ තියෙන නිහඬභාවය තුලවත් ප්‍රශ්න කිරීම තුලවත් නෙමෙයි. ඒ දෙක තුනම නෙමෙයි ප්‍රශ්න දෙක විකල්පයේ තියෙන්නේ. තේරෙනවද? නිහඬභාවය ප්‍රශ්න කිරීමත් දෙකම අනිත්‍යයි කියන ධර්මතාවය තුල. තේරෙනවද? අපි ප්‍රශ්න කිරීමට ඇලිලා නිහඬභාවයට පත් වුණොත් එතනක් තියෙන තෘෂ්ණාව. අපි නිහඬභාවයෙන් මිදලා ප්‍රශ්න කිරීම දෙසට ආවොත් එතනක් තියෙන්නේ තෘෂ්ණාව. තේරෙනවද? ඒ නිසා නිහඬභාවයෙන් ඉන්න අවශ්‍යත් නැහැ. නිහඬභාවයෙන් හිටියත් ඒ නිහඬභාවයත් අනිත්‍යයි කියලා දකමින් නිහඬභාවය තුල ඉන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න කිරීම තුල හිටියත් ඒ ප්‍රශ්න කිරීම කියන කාරණයත් ඒ සිතුවිල්ලත් ඒ රැස් වෙනා වූ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකමින් ඉන්න. අපි ආයේ දැන් අර පටිසම්පාද ප්‍රශ්න අපි ඉස්සලම කතා කරපු එකේ වහන්සේ කඩන්න බෑ බෙදන්න බෑ කිව්ව එක අපි හඳුනන වහන්සේ දැක්ක උපහරණ වලින් හොඳට පැහැදිලි වෙනවා නේද? අපි හඳුනන අර දැන් එතකොට අර චුතිචිත්තේදී ඒ චුතිචිත්තේ අර නිත්‍ය වශයෙන් ගැනීම නිසා කියන්නේ අවිද්‍යාව අපි හඳුනන එතන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතනින් තමයි අවිද්‍යා පත්‍ය සංඛාර කියලා අපි සිතුවිලි හටාවා. එතන එතනින් අර චුති වෙන කියන්නේ චුතිචිත්තේ අර කොහොමදක තියෙනවා. එන වහන්සේ කිව්වේ ඒ චුතිචිත්තේ යමෙක් දෙයියෙක් කරන්න හරි ප්‍රේතයෙක් කරන්න හරි ඔක්කොම ටික තියෙනවා ඒ හැකියාව. ඒ පටිසම්පද ධර්ම 12ම ඒක කැටි වෙලා තියෙනවා කියන එක. එතකොට වහන්සේ දැන් උදාහරණත් එක්ක හොඳට තේරුම් එකක් තමයි අර මම කරපු අර මූණින් කරපු කැඩීම හදන්න බෑ. එතකොට අර එතන අර ගිය භවයේ අර චුතිචිත්තේ අවිද්‍යාවම
ඒ සංකාරයම තමයි මෙතන ප්‍රතිසන්තිත්තේ අර මේ බවහරහා ආවේ කියන එක. ඒක නේද අපි හැමෝම වහන්සේ එතන සවිස්තරාත්මක විස්තර කරනවා. ඔව් හේතුවක් නිසා ඵලයක් සකස් වෙනවා. තේරෙනවද? අපි මේ සංස්කාර කියන ඵලයේ සකස් වෙන්න හේතුව අවිද්‍යාව. තේරෙනවද? ඒතොර ඒ සංස්කාර හේතුවේ විඥානය සකස් වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. තේරෙනවද? සංස්කාර නිරෝධය කරපු තැන ආයිමත් අවිද්‍යාව නිරෝධය කරාද කියලා කාරණේ හොයන්න යන අවස්ථාවයක් නැහැ. තේරෙනවද? භව නිරෝධා ජාති නිරෝධෝ. තේරෙනවද? ඒතොර භවය නිරුද්ධ කර තැන්දී අවිද්‍යාව සංස්කාර මේ සියල්ලම නිරෝධේ සිද්ධ වෙලා. තේරෙනවද? මේක වැලක් වගේ මේක ඇමිනිලා ඇවිල්ලා තියෙන ගලාගෙන යෑමක් සිද්ධ වෙන්නේ ඒ නිසා නිරේතුරුවම එක හේතුවක් නිසායි ඊට අදාළ ඵලය සකස් වෙන්නේ. හේතු නිරෝධය කිරීම තුළින් ඵලය නිරුද්ධ වෙලා යනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඒ ආකාරයෙන් තමයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින්න ඕනේ. තේරෙනවද? ඒ නිසා මේ සංස්කාරයන් කෙරෙහි අපි මූලික ඉලක්කය යොමු කරන්න ඕනේ. මොකද සංස්කාරයෙන් අපිට මේ භවය සකස් කරන්න. කුසල් සහ අකුසල් සංස්කාරය අකුසල් සහ අකුසල් අපි සංස්කාර සකස් කරගන්නේ සතර සටිපට් මේ අවිද්‍යාව කියන ධර්මය තුළ. අවිද්‍යාව කියලා කියන්නේ අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම ජීවිතයට එකතු කරගෙන නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන පරිපූර්ණ භාවයට පත් කරගෙන නැහැ. ඊට අදාළව අපි නිරතුරුවම කුසල් සහ අකුසල් සංස්කාර රැස් කරනවා. ඒ නිසා අපි හැම වෙලාවම අපේ ඉලක්කය යොමු කරන්න ඕනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක දැකලා සංස්කාර කියන කාරණයට තමයි අපි හිත යොමු කරන්න ඕනේ. මොකද මෙතනින් තමයි අපි මේ 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 චක්‍රය නැවත 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 ශක්තිමත් කරලා ඉස්සරහට හරි හරි මාලි. ඒ වගේමයි පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේදී පස්සේ කියන කාරණය දෙන්න මේ සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා දෙන්නා. එතකොට මේ එකාදීරේකදී මේ වර්තමාන මොහොතේදී විඳීම් අපි මේ සකස් කරගන්නා වූ සෑම පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම තුළ සකස් කරගන්නා වූ සෑම වේදනාවකදී මේ කියන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා සාගත වේදනාවත් තුළදීම අපි නැවත 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 අනාගත භවයේ උදෙසා සංස්කාර සකස් කරගන්න. ඒ කියන්නේ මේ චක්‍රය තව තව ශක්තිමත් කරගන්න. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම පස්සේ හේතු වෙන සකස් වෙන විඳීම මේ වර්තමානයේ සූර සකස් වෙන්නා වූ වේදනාව කියන කාරණේ ඇලීම් ගැටුම් උපේක්ෂා කියන කාරණේ ගැන පින්වතුන්ලා මුදා අවධානයෙන් ඉන්න ඕනේ. මොකද වේදනාවේ තීව්‍රභාවය වැඩි වෙන්න අපි නැවත 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 පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ශක්තිමත් කරගන්නවා. එතකොට යාමනේ තව දැන් එතකොට මේ දැන් ඒ ගලා යාම පැහැදිලිවම පේන අතීතයේ අවිද්‍යාව නිසා එතන භවය හදනවා. ඒකට මෙතනින් ඇවිල්ලත් අපි ආය අවිද්‍යාව නිසා යලිත් එතන භවය හදීමක් වගේ පේන්නේ නේද අපි හන්නේ. එතනදී මේ මහත්යෝ අතීත සංස්කාර විපාකයට එනකොට පරිසම්පන්න ක්‍රියාවලිය දැන් මහත්යාන ප්‍රශ්නේ අතීතයේ සංස්කාරය රැස් කළා මේ මොහොතේ නැවත අපි අනාගතයට සංස්කාර රැස් කරනවා කියන කාරණේ. ඉතින් එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? අතීත සංස්කාර හේතුවෙන් තමයි වර්තමානයේ අපි තුල සකස් වෙන සෑම ඇලීම් ගැටීම් උපේක්ෂාවක්ම සකස් වෙන්නේ. මහත්යා මේ මොහොතේ යම් සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප වේදනාව කියන්නේ අතීතයේ සංස්කාරයක ඵලයක්. මහත්යා මේ මොහොතේ යම් දුක් වේදනාවක් විඳිනවා කියන්නේ ඒක අතීතයේ මහත්යාගේ අකුසල විපාකයක ඵලයක්. මහත්යා මේ මොහොතේ උපේක්ෂා සාගත හිතක් භුක්ති විඳිනවා කියන්නේ ඒක මහත්යාගේ අතීතේ කළා වූ කුසල් ඵලයක ඵලයක්. එනමතු මේ මොහොතේ මහත්යා විඳින්නා වූ සෑම විඳීමක් කියන්නේ අතීත සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒතොර අතීත සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මේ මොහොතේ වර්තමානයේ සකස් වෙන විඳීම තුල ඉඳගෙන මහත්යා නැවත පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ශක්මත් කරගන්න. අතීත පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ ඵලයක් හැටියට මේ මොහොතේ සකස් වෙන විඳීම අපි අවිද්‍යාවෙන් තෙත් කරන නිසා අවිද්‍යාවෙන් ගන්න නිසාම අපි අතීත සංස්කාර නිසා අපි නැවත අනාගතයේ සංස්කාර එහෙම නැත්නම් අනාගත පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ශක්මත් කරගන්න. ඒක අවිද්‍යාවේ කරන දෙයක්. සාදු. අපි හැමදෙටම පටිච්ච සමුප්පාද ධර්ම සම්බන්ධයෙන් කතා කරනකොට සංස්කාර එකාකාරයකින් විස්තර කරනවා. මේ පුණ්‍යාභි සංස්කාර අපුණ්‍යාභි සංස්කාර යන ආදි වශයෙන් තව තැනක ධම්මදින්නා තෙරණින් වහන්සේ විශාක උපාසකතුමා ප්‍රශ්නයක් අහනකොට විස්තර කරනවා මේ පටිච්චසමුප්පාදේ සංකාර කියන්නේ මොකද්ද කියලා. අහනකොට කියනවා මේ
කාය සංස්කාර විස්තර කරන්නේ ආස්වාස පස්වාස විදියට. එතකොට වචී සංස්කාර විතක් විචාර යනාදි වශයෙන් ඒ විදිහට විස්තර කරන ක්‍රමයක්ත් තියෙනවා. එතකොට අපි හඳුනන්නේ දැන් මේ ධම්මදින්න මහ තෙරණින් වහන්සේ විස්තර කරන්නේ අර කලින් පැවසු පුණ්‍යාප සංස්කාර පුණ්‍යාප සංස්කාර ගේ මූලිකම අවස්ථාවදී ආස්වාස පාස්වාස විතක් විචාර යනාදි වශයෙන් විස්තර කරන්නේ. ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපි හඳුනන්නේ. මේමයිමා තෙතනදී අවිද්‍යාපච්චයා සංකාර අවිද්‍යාව නිසා සංස්කාරයන් සකස් වෙනවා. තේරුණාද? ඒතකොට සංස්කාරයන් සකස් වීම උදෙසා මූලිකම වෙන, ඒ කියන්නේ බීජමය අවස්ථාව තමයි කාය සංස්කාර කියලා කියන්නේ. තේරුණාද? ඒතකොට කාය සංස්කාර කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස. මේ කය පවත්වාගෙන යෑම උදෙසා ගන්නා වූ ක්‍රියාවලිය. මලකඳක් තියෙනවා. ඒ මලකඳ තුල ආස්වාස ප්‍රාස්වාසය ක්‍රියාවලිය සිද්ධ වෙනවද? නැහැ. තේරෙනවද? විඥානීය බහැරට ගිහිලා තියෙන එතන. තෘෂ්ණාවක් සකස් වීමක් නැහැ. එතකොට මෙහා නිරේතුරුවම අපි මේ ආස්වාස ප්‍රාස්වාස සිද්ධ කර සිද්ධ කිරීම තුළ කාය සංස්කාර කියලා කියන්නේ මෙතෙන්දී ආස්වාස ප්‍රාස්වාසයටයි මේ කාය සංස්කාර හේතු වෙනුයි නිරේතුරුවම අපි මේ මනෝ කර්ම එහෙම නැත්නම් වාචී කර්ම එහෙම නැත්නම් මේ කාය කර්ම සිද්ධ කරගන්න. තේරෙනවද? දැන් ඕනෑම පුද්ගලයෙක් නිරේතුරුවම අපි සංස්කාර රැස් කරනවා කියන්නේ මොකද්ද? මේ කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම යහපත් සහ යහපත් දේ ජීවිතයට එකතු කරගන්නවා කියන එකයි. එතකොට මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වල මූලික ආරම්භය මේ කාරණා තුන සිද්ධ වීමට ප්‍රධානම හේතු සාධකේ සකස් කළ දෙන්නේ කවුද? කාය සංස්කාර විසි. ඒ කාය සංස්කාර විසි. තේරෙනවද? දැන් අර මලකඳ තුල කාය සංස්කාර සිද්ධ වීමක් නැහැ. ඒ නිසා එතන කාය මේ කාය කර්ම මනෝ කර්ම වචී කර්ම සිද්ධ වීමක් නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම සංස්කාර රැස්වීමට මූලිකම සිද්ධිය වෙන්නේ මූලිකම හේතු සාධකය වෙන්නේ කාය සංස්කාරය. තේරෙනවද? මේ කය පවත්වා ගැනීම උදෙසා සකස් කර ගන්නා වූ තෘෂ්ණාව. තේරෙනවද? ඒ තෘෂ්ණාවේ හේතු වෙනුයි අපි නිරේතුරුවම කුසල් සහ අකුසල් සංස්කාරයන් රැස් කරමින් ඉන්නේ. තේරෙනවද? යම් මොහතක අපි මේ කය පිළිබඳ මේ රූපය පිළිබඳ මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව අතහැරිය තැන. තේරෙනවද? ඒ කියන්නේ කවදා හරි උතුම් රහත් ඵලයට පත් වෙච්ච තැන අපි තුල ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි එහෙම නැත්නම් කාය සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවක් සකස් වෙනවා. දුරට දාන්න බැහැ. අතීත සංස්කාරයන්ට අදාළවයි රහතන් වහන්සේ නමගේ පිරිනිවීම සිද්ධ වෙන්නේ. නමුත් රහතන් වහන්සේ ඒ සංස්කාරයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක භාවයට පත් වුණා. මේ ආස්වාසේ ඉහෙලට ගන්න මොහොතේ පල්ලෙහාට ආස්වාසේ පල්ලෙහාට වටින වෙලාවේ මරණය කියන කාරණේට සූදානම් වෙන්නේ ඉන්නේ කාය සංස්කාර කෙරේ මේ තෘෂ්ණාව සකස් කරගෙන නැහැ. ඒතර කාය සංස්කාර කෙරේ තෘෂ්ණාවක් සකස් කරගත්තේ නැති තැන කාය සංස්කාරේ කය පවත්වා ගැනීම උදෙසා කුසල් හෝ අකුසල් පිළිබඳ චේතනාවක් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා සංස්කාර කෙරේ අවිද්‍යාපච්චය අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන බව ඇත්ත. නමුත් සංස්කාර සකස් වීමේදී බීජමය හේතුව වෙන්නේ කාය සංස්කාරයමයි. අවසරය ප්‍රහාමතුරුනේ පටිච්ච සමුප්පාදයේ ද උපාදාන පත්‍ය භව කියන අවස්ථාවේ භවය විස්තර කරලා දෙන්න පුළුවන්ද ප්‍රහාමතුරුනේ? බුදුරයන් වහන්සේ භවත්‍රය කියලා හඳුන්වනවානේ. ඒතකොට භවත්‍රය කියන්නේ යමක ඵලයක්. කුමක ඵලයක්ද? උපාදාන පත්‍ය භව. උපාදානයේ යම් කෙනෙක් උපාදානය කියලා කියන්නේ මොකද? බැඳියා. මේ මිනිස්යා එක එක දේවල් බැඳිය වෙනවා. සීල පුතයන්ට බැඳියා. තේරෙනවද? එතනින් ගියාම මේ කාමාස්වාදයේ උදෙසා බැඳි වෙනවා. හොඳේ කාමයන් උදෙසා බැඳී යනවා. සීල පුතයන් උදෙසා බැඳී යනවා. දෘෂ්ටීන් උදෙසා බැඳී යනවා. තේරෙනවද? එතන මේ බැඳියාමට තමයි උපාදානය කියලා කියන්නේ. තේරෙන මැරෙන වෙලාවේ කෙනෙකුට එක පාට දෙවියෙක් උපාදානය වෙනවා කියන්නේ මොකද්ද? ඒ කාමයේ උදෙසා බැඳියාම. තේරෙනවද? එතන මැරෙන වෙලාවේ එක පාට යාට දේශයක් උපාදානය වුණා කියන්නේ මොකද්ද? ඒකත් කාමයේ උදෙසායි. තමන්ගේ සැපේ උදෙසා දේශය ගන්නවා එයා. එයා දේශයේ දුකක් කියලා දකින්නේ
නැහැ තේරෙනවද එයා ද්වේෂයේ සැපයක් තේරෙනවා ඒ වගේ බැඳී යාම කියන කාරණය තමයි උපාදානය කියලා කියන්නේ ඒතරේ බැඳී යාමට අදාළව සකස් වෙන දේ තමයි භවය භවත්‍රයන් තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භව රූපී භව අරූපී භවත්‍රය කියලා ඒතර කාම භවයන් කියලා කියන්නේ මොකද්ද මේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිණිම්බිත වසවත්තේ තාවතිංසේ චාතුර්මහරාජිකයයි මනුස්ස ලෝකයයි සතර අපාය මේකට අයිති මොකද මේ සතර අපාය සත්‍යන කාමයන් තුන ජීවත් වෙන්නේ काम लोक मेन मे कारण टिकट इतर रूपावचर रूपी लोकयान मे पलवनी देवनी तुम्हेनी हतरवि दियामत उपादान सकस्कना ब्रह्म लोके उपत रूपावचर ब्रह्म उपत इतर हतरवि दियान यहाट गि अरूपावचर दियान आकाशा चायतने नीव संज्ञा न्यासावे अरूपे काय प्रकट नति दियान तलट अरूप अरूपावचर ब्रह्म अनागामी මේ භවත්‍රය තුල කාරණා හතරක් යටතේ උප්පත්තිය ලැබෙනවා එකක් ගර්භාෂයේ උප්පත්තිය ලැබෙනවා දෙක විත්තරයේ උප්පත්තිය ලැබෙනවා තුන උපපාතික උප්පත්තිය ලැබෙනවා හතර අර ඉබේ පහළ වෙන පණුකුලේ සත්ව හැටියට ඔය මඩ වතුර වලගේ එහෙන ඔය උපතවල් හතරෙන් එකක් ඕනම කෙනෙකුට ඊළඟ නිමේෂයේ සූදානම් උතුම් රහත් ඵලයට පත් වෙලා හිටියේ නැත්තම් එතකට කියන්නේ උදාහරණයක් දෙන්න කිව්වොත් දැන් මම ඒ උපාදාන නිසා මේ භවයක් සකස් කරලා මම මෙතන මනුස්ස ලෝකයට ආවන කියන්නේ कुशल शक्ति वेडिना महत्यान मनस पिनवन मनुष्य परिसर उत्पत्ति महत्या अकुशल संस्कार वेडिना निरेतु महत्या कायको मानसिको पीडावट पत्न परिसर උපපත්‍ය ළමයි තේනවා ඒ දෙක තීරණය කරන්නේ අපේ අතීත සංස්කාර ධර්මයන් මත නමුත් ඒක සීලනය කරද්දී බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ මුස්ලිම් කෙනෙක් වේවා Hindu කෙනෙක් වේවා ක්‍රිස්තියානි මහත්ෙක් වේවා මේ සෑම කෙනෙක්ම පින කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නවා සීලය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නවා සමාධිය කියන කාරණේ ඒ පුද්ගලින් එකතු කරගන්නවා නමුත් ඒ සියලු දේ එකතු කළත් ඒගොල්ලෝ සම්මාදිට්ඨියට පත් වෙලා නැහැ සම්මාදිට්ඨියට පත් වෙච්ච නැති නිසා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඉන් මෙහා අරවාට අදාළ ආනිසංශය තියෙනවා. තේරෙනවද? ඕනෑම ක්‍රිස්තියානි මහත්යෙක් පිටරට විදේශික මහත්යෙක් පින් කරලා අනුන්ට උපකාර කරලා සත්තුන්ට මිනිස්සෙන්ට ඔය කරන සමාජ සේවයන් කරලා මැරෙන වෙලාවේ මේවා උපාදානිය වුණා. ඒවාට අදාළ ශාස්ත්‍රීය මිනිස්ස තැඹුල උපදිනවා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පත් වෙලා. තේරෙනවද? ඒ කියන්නේ අපි මේ ඉපදිලා තියෙන පරිසරය තීරණය කරලා තින්නේ කවුරුත් නෙමෙයි අපේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තුළ අපි රැස් කළා වූ අතීත කුසල් සහ අකුසල්. ඒ නිසා අපි ඉපදිලා ඉන්න තැන වැරදි කියලා අපිට කාටවත් කියන්න කෙනෙක් කියන්න පුළුවන් බලන්න මේ රට හරිම අමාරුයි මේ බයි නැහැ ඉන්නවනේ මේ රටේ නේද? දැන් අපේ රටේ බයි නැහැ ඉන්න බැලලා ඒගොල්ලෝ වර්ණනා කරන්නේ එක්ක කැනඩාව නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටවල්. තේන්නා? එතකොට ඉතින් යා බැනලා වැඩන්නේ අපේ රටට. තේන්නා? එයා බැලලා වැඩන්නේ එයා අපේ රටේ ඉපදුනේ එයාගේ පිනක් නිසා තේන්නල් පවක් නිසා නෙමෙයි එයා ඉපදුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පෙනෙන සුවන්වැලි මහසැ සම්බුද්ධ වහන්සේ දකින මේකේ ඉපදුනේ පිනක් හැටියට නමුත් එයා පින මතු කරගන්නත් එතනදි කල්යාණ මිත්‍රාශ්‍රේ දුර්වලයි මොකද ඊට අදාළ ධර්ම දාණය කරලා නැහැ ඒ නිසා යා සැපක් කියලා ප්‍රාර්ථනා කරන් යන්නේ දුකක් තියෙන තැනකටමයි තේන්නල් ඒකත් එයාගේ අකුසල් විපාකයක් මොකද සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ ආර්ථයන් ජීවිතයට ගන්න පුළුවන් තැනක ඉපදුණා පෙර ධර්ම දානමේ පින නැති නිසා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබල නැති නිසා ඒව මතු කරගන්න හිත දෙන්නේ නැහැ යා ඉපදුණ තැන වැරදි තැනක් කියලා දකින්නේ තේන්නල් ඒ වාසියල්ලම තීරණය කරන්නේ මහත්යෝ අනිවාර්යයෙන්ම ජාතිය සකස් වුණා ජාතියට හේතුව භවය භවයට හේතුව උපාදානය මේ සියල්ලටම තීරණය මුලින් දුන්නේ සංස්කාර අපේ අතීත සංස්කාර එතකොට අපි හඳ නැහැ ඒක චක්‍රේ තියෙනවා දැන් අපි හදනවා භවයේ හදනවා ඒ භවයට ආය අවිද්‍යාව නිසා ඒක මේ අවිද්‍යාවෙන්ද කියනවා ආය එතනින් ආය භවයේ හැදීදී ඉස්සරහට ඉස්සරහට ඒ භවය හදනවා කියන්නේ ඉතින් කුසලයේ අකුසලයේ දෙකම හදනවා තේරෙනවා
අවුරුදු දසදහස් ගාන දිව්‍ය තලයක හිටියොත් ඒ දිව්‍ය තලයේ දෙවියෙක් හැටියට කාමයන් අත්විඳලා සීල්පද බිඳගෙන අවුරුදු 18 අවුරුදු ලක්ෂයක් නිරේත වැටෙනවා. නිරේත වැටෙන අවුරුදු ලක්ෂයක් දුක් විඳලා කොහේ හරි මහා දුක්ඛිත තැනකින් ඔන්න මිනිස්සෙක් වෙලා මතුවෙලා ආයෙමත් ඒ මිනිස් ජීවිතය තුල අකුසල් කරලා තව අවුරුදු ලක්ෂ 10ක් නිරේත වැටෙනවා. තේන්න? එහෙම තමයි මේක ගමන් කරන්නේ. එහෙම තමයි මේක ගමන් කරන්නේ. අපි අපි විසින්ම ගමන සකස් කරගෙන අපි දුකත් සැපත් දෙකත් අතර දෝලන වෙමින් අපි යනවා. නමුත් අපි යනවා කියන කාරණේ අපි දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? ඊට අදාළ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. කල්යාණ මිත්‍රාශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ දුර්වල නිසා අපි විසින් සකස් කරගන්නා වූ දුක සැප කියන කාරණය අපි විසින්ම විඳින්මින් ඉස්සරහට යනවා කියන කාරණේ දකින්නේ නැහැ පටිච්ච සමුප්පන්න. පෙර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවල මම දැකලා තියෙනවා යම් භික්ෂුවක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අවස්ථාවේ රූපේ වේගය දකින්නවා කියලා. අපි හඳුනේ ඒ රූපේ වේගය දකින්නවා කියන තැන ඒ වේගය කියන එක කොහොමද එතනට ගලපෙන්නේ කියන්නේ කලප ගන්න කොහොමද අපි රූපේ වේගය කියන්නේ මොකක්ද? දැන් මාත්මයා මතක් කළානේ මහත්තයෝ යම් භික්ෂුවක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලාවේ රූපේ වේගය දකින්නවා කියන කාරණේ ඉස්සෙල්ලා නේද? එතකොට එතනදී මහත්තයෝ රූපේ වේගය දකින්නවා කියන්නේ එතනදී මේ ආර්යයන් වහන්සේ දකින්නේ පංච උපාදානස්කන්ධයේ වේගය. එසේ පංච උපාදානස්කන්ධයේ සකස් වීමේ මුල්ම හේතු සාධකය තමයි අධ්‍යාත්මික රූපේ බාහිර රූපය. විඥානයේ තුන එකතුව පස්සේ. එතකොට රහතන් වහන්සේ එතනදී රූපේ වේගයයි දකින්නේ. තේරුණාද? එතකොට ඒ වේගය කියන්නේ මහත්තයෝ ලෝකයටයිති වේගය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. රහතන් වහන්සේ රූපය තුලින් දකින වේගය ලෝකයටයිති වේගය. තේරුණාද? පංච උපාදානස්කන්ධයටයිති වේගය. තේරුණාද? සතර මහා ධාතුවටයිති වේගය. තේරුණාද? සතර මහා ධාතුවේ අනිත්‍යභාවයටයිති වේගය තමයි රහතන් වහන්සේ එතනදී දකින්නේ. නමුත් එතෙන්ට මහත්තයෝ වේගය කියන වචනේ ගැලපෙනවා. මොකද ඒක සැබෑ ස්වභාවය. තේරුණා? රූපේ සැබෑ ස්වභාවය, සතර මහා ධාතුවේ සැබෑ ස්වභාවය, පංච උපාදානස්කන්ධේ විඥානයේ සැබෑ ස්වභාවය. නමුත් ඒ වේගය රහතන් වහන්සේ මතු කරගන්නේ මහත්තයෝ සප්ත බොජ්ජංග තුලින් මතු කරගත්තා වූ ඒ විදර්ශනාම්බිය සමාධිය තුල. තේරුණාද? සප්ත බොජ්ජංග තුලින් මතු කරගන්නා වූ විදර්ශනා සමාධිය තුලිනුයි ඒ රහතන් වහන්සේ මේ ලෝකේ සැබෑම වේගය, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ සැබෑම වේගය, එහෙම නැත්නම් සතර මහා ධාතුවේ විඥාන ධාතුවේ සැබෑම වේගය මතු කරගන්නවා. ඒතන එතෙන්ට මාත්‍ය වේගය කියන වචනේ ගැලපෙනවා. මොකද ඒක තමයි ලෝකේ ස්වභාවය. තේරුණාද? පංච උපාදානස ලෝකේ සැබෑ ස්වභාවය. ඒ වේගය රහතන් වහන්සේ මතු කරගන්නේ අනිවාර්යෙන්ම මේ සප්ත බොජ්ජංග තුලින් මතු කරගත්තා වූ ඒ උතුම් සමාධිය, කියන්නේ මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬතාවය තුලයි රහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන සැබෑම වේගය මතු කරලා දකින්නේ. අනේ එතෙන්දි මාත්‍ය වේගය කියන කා වචනේ සාධාරණයි. එතකොට අපි හඳුනන්නේ රූපේ වේගය නැත්නම් පංච උපාදානස්කන්ධයේ වේගය මතු කරගන්න ආකාරය තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද අපි හඳුනන්නේ? මේමයි එතනදි මාත්‍ය වේගය තුල හිඳිමින් අපිට කවදාකවත් වේගයක් දකින්න බෑ. තේරුණාද? දැන් වේගය තුල හිඳිමින් අපිට වේගය දකින්න බෑනේ නේද? මොකද වේගය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක්. තේරුණාද? ඒතකොට වේගය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක් නිසාම මහත්තයෝ ඒ වේගය තුලින් නිරේතුරුවම අපි තුල සකස් කරලා දෙන්නේ භවයේ උදෙසා සංස්කාරයක්මයි. භවයේ උදෙසා සංස්කාරයක්මයි. එහෙමනම් මහත්තයෝ යම් දවසක මහත්යා වේවා මම වේවා අවේගය තුලින්මයි වේගය මතුකර දකින්න වෙන්නේ. තේරුණාද? අවේගය තුලින්. එතන අවේගය කියන්නේ ධානාගත හිත. තේරුණාද? ධානාගත හිතක් තුලින්මයි අපිට කවදා හරි වේගයේ යථා ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ. තේරුණාද? මෙන්න මේ අවේගය අපි තුල සකස් කරලා දෙන්නේ කවුද? ලෝකෝත්තර අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. තේරුණාද? ලෝකෝත්තර අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය තමයි මේ අවේගය. ඒ කියන්නේ සැබෑ වේගය දැකීමේ අවේගය අපි තුල සකස් කරලා දෙන්නේ. ඒ නිසා නිරේතුරුවම එම අර්ථය අපේ ජීවිතයට එකතු කර ගන්න නම් අපි විදර්ශනාත්මක සප්තබොජ්ජංග ධර්මයන් තුලින් තේරුණාද අපි නිරේතුරුවම අවේගය, ඒ කියන්නේ සමාධිගත ධානාගත සිත අපි තුල සකස් කර ගන්න වෙනවා. අපේ ආවෙන එතකොට එතනම ප්‍රශ්නයක් දැන් ඒතර මාර්ගයේ වැඩෙනකොට අපේ ආවෙන මේ වේගය කියන එක අර මේ මාර්ගඵල ලැබෙනකොට අර වේගය තුනී වීම
තිරුවන් කෙරේ අචල සද්ධාව තුලින් සීලය ආර සීලය තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය තුලින් එහෙනම් යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් උනායි කියලා කියන්නේ මහත්වයාගේ පංච උපාදානස්කන්ධයේ තෘෂ්ණාවේ ගමන් වේගය එයා උපරි මහත්ම භව හතකට අවේග අවේගවත් භාවයට පත් කරගත්තා සී වේගය වේගය සීමා කරගත්තා තේරෙනවද ඒ වේගය සීමා කරගත්ත නිසා මෙයා තුලින් සිල්පද නිසා සකස් වෙන්නා වූ අපායගාමී අකුසල සිල්පද බිඳීම නිසා සකස් වෙන්නා වූ අපායගාමී අකුසල සිද්ධ වෙන්නේ නැහැ. එතන ගියම් බුදුරජාන් වහන්සේ කිරිය අචල සද්ධාව නිසා අනේ සීල උත කෙරේ බැඳීමක් සකස් වෙන්නේ නැහැ. ඒතර පංච උපාදානස්කන්ධේ කෙරේ අධික වූ කමේ සතර අපායට වැටෙන්නා වූ එහෙම නැත්නම් අකුසල සිද්ධ බලවත් අකුසල සිද්ධ වෙන්නා වූ ලෝභ සිතක් සකස් වෙන්නේ නැහැ. මොකද යා පංච උපාදානස්කන්ධයන් ඉතින් එතනදී පැහැදිලි වෙන්නේ වේගය යම් ප්‍රමාණයකට බාල කරා කියන එක නයි. සකෝදාගාමී තැනදී තවත් එයා වේගය අඩු කරගන්න. අනාගාමී ඵලයේදී පරිමේටම අඩු කරගන්නවා. මොකද කාමයන් නිරෝධය කරලා තියෙන්නේ. රහත් මේ උතුම් සෝවාන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ එයා සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරෝධය කරනවා. යන ඇත්තුවා. තේන පස්සේ ළඟින් මේ රාතන් වහන්සේ හැම වෙලාවම නවතිනවා. එ නිසා නැවත භවයේ සකස් කිරීමක් සිද්ධ වෙන්නේ සංස්කාර රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංස්කාර රැස් නොකරන නිසා ඊට අදාළ විඥානය සකස් වෙන්නේ නැහැ. මේ මනුෂ්‍යයා තුළ එතනදී අපි කල්පනා කරන්න ඕනේ මාත්‍ය මනුෂ්‍යයා තුළ වේගය සකස් කරන්නේ තෘෂ්ණාව විසින්. උමක් කෙරේ තියෙන තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තියෙන තෘෂ්ණාව. එනයිති අපි කල්පනා කරන මනුෂ්‍යයාගේ වේගය වැඩි වෙන්න තෘෂ්ණාව විසින් සකස් කරගන්නා වූ වේගය වැඩි වෙන්න මොකද සිද්ධ වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසෙන් වැඩි වෙන. එච්චරයි. වේගය අඩුවෙන්න ඒ කියන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අඩුවෙන්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසෙන් අඩු වෙනවා. තේරෙනවද? වේදනාව නිරෝධය කරපු රහතන් වහන්සේ ඒ සියල්ලම නිරෝධය කළා. නමුත් අතීත සංස්කාර උන්වහන්සේ විපාකෙට එනවා ඒකව ලක්වන්නේ බෑ. නමුත් වර්තමානයේ උන්වහන්සේ අනාගතයේ උදෙසා නැවත ජරා ව්‍යාධි මරණ සකස් කිරීම නැහැ. එතකොට අපි හඳුනන්නේ ඥාන දර්ශන පහළ වීමෙන්ද ඒ වේගය දකින්නේ හඳුනන්නේ. ඥාන දර්ශන පහළ ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ වේගය දකින්නේ. එතකොට ඥාන දර්ශන කියන්නේ කුමක ඵලයක්ද? ඥාන දර්ශනත් යමක ඵලයක්. මොකද කුමක ඵලයක්ද? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලය. ලෝකෝත්තර සම්මා සතියේ සම්මා සමාධියේ ඵලය තමයි ඥාන දර්ශන හැටියට සකස් වෙන්නේ. තේරෙනවද? ତොර ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ රූපේ එහෙම නැත්නම් විඥානයේ අනිත්‍යභාවය වේගය කියන කාරණය තමන්ගේ විදර්ශනා ඥානෙට අස්පරගන්නේ. ତොර ඥාන දර්ශන තුලින් ඊළඟ ඵලය සකස් වෙන්නේ මොකක්ද ඊළඟ ඵලය? සම්මා විමුක්තිය. තේන. ඒ සම්මා ඥාන වලින් තොරව කවදාකවත් සම්මා විමුක්තිය පිළිබඳ කතා කරලා වැඩක් නැහැ. තේන්න. ඒතොර සම්මා ඥාන පිළිබඳ කතා කරලා වැඩක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර සම්මා සමාධිය සම්මා මේ සතිය සම්මා සමාධිය සකස් වෙලා නැහැ. තේන්න. ඒතොර විදර්ශනාමය සමාධිය අනිවාර්යයෙන්ම යාතුල සකස් වෙලා තියෙන ඕනේ. තේන්න. එයා අනිවාර්යයෙන්ම සප්තබොජ්ජංග ධර්මයන් විදර්ශනා නුවණින් දැකීමේ ශක්තිය ඒ වෙලාවේ යාතුල සකස් වෙලා තියෙන ඕනේ. තේන්න. ඒ විදර්ශනාමය සමාධිය තුළින් ඒ විදර්ශනාමය නිහඬභාවය තුළ තමයි එයා මේ ලෝකයේ තියෙන වේගවත්ම වේගය රූපය අනිත්‍යභාවයට පත් වෙන වේගය එහෙම නැත්නම් විඥාන ධාතුවේ වේගය එයා තම අවබෝධ ඥානයට අසු කරගන්නේ. මොකද විඥාන ධාතුව මේ ලෝකයේ වේගවත්ම වෙනස් වීම නිරතුරුවම සකස් වෙන විඥාන ධාතුව කියන්නේ මේ මොහොතේ මෙතන මැරෙන කෙනා ඊළඟ නිමේෂයේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන මේ උප්පත්තියක් ලබන්න පුළුවන්. ඒසා වේගවත් මේ මොහොතේ මෙතන ජීවත් වෙන මනුස්සයා ඊළඟ මොහොතේ යොදුන් ලක්ෂ ගානක් ඈත තියෙන දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ වේගය කියන කාරණේ කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති තෘෂ්ණාව විසින් සකස් කරලා දෙන මේ වේගය කියන කාරණය රහතන් වහන්සේ කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වෙන මොහොතකට පෙර ආතුව උතුම් ඥාන දර්ශන තුලින් හසු කරගන්නේ අර උතුම් විදර්ශනාමය සමාධිය තුල සකස් වෙන ධානාගත ඒ හිත තුලින්මයි.
අපේ අන්දරේ එතකොට ඒක ඥා කියන රහතන් වහන්සේ කෙනෙකුට ලැබෙන අවබෝධයක් නේ අපේ අන්දරේ එතකොට සෝහන් පුද්ගලයා අර උපවහන්සේ දක්වලා තියෙන සෝහන් පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න එනට අවබෝධ කරලා නෑ නේද අපේ අන්දරේ අවස්ථාව නෑ 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 එසේ සෝහන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් දැක්කේ එසේ දැක්කට එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා අවබෝධ කරලා चेतना विज्ञान अनीत्या संस्कार ज्ञान दर्शन पंच उपादान स्कंध ज्ञान दर्शन कुतुम चतुरार सत्य करा बाह्य दारुचुरी महापारायण बुद्रायण देशनागर गाता पद हतर किलान संसार बेरी मोहतक ඒ ශනින් එයාගේ හිත හතරවෙනි ධ්‍යාන කියන තැනටත් ඒ ශනින් එයාගේ හිත ඥාන දර්ශන පහල වෙලා තේන්න ඒක අපිට හිතා ගන්න බෑ අපි හිතන්නේ ඥාන දර්ශන පහල කරන්න නම් මේ දවස් ගානක් පැය ගානක් භාවනා කරගෙන ඉන්න ඕනේ කියන කාරණයක් තුනේ අපි දකින්නේ නමුත් එහෙම නෙමෙයි ඒගොල්ලන්ගේ අතීත කුසල් ශක්තිය වැඩි අතීත විදර්ශනාමය නුවණ සකස් වෙලා තියෙනවා වැඩි කල්යාණ මිත්‍ර හැටියට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා අඟුලිමාලට මේ මේ බාහ්‍ය දාවචරිය මේ ඒ සියලු දෙනාටම ඒ නිසා ඒ සියල්ලම මහත්ව එක ශනේන් යාතුල සකස් වෙලා එසේ එක ශනේන් සකස් වෙලා අපිට හිතා ගන්නත් බැරි විදියට එක ශනේන් යා රූපය අනිත්‍යභාවය දකිනවා එසේ එක ශනේන් යා විඥාන ධාතු අනිත්‍යභාවය දකිනවා නැත්නම් ඉතින් යාට අවබෝධ ඥානෙ සකස් වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය කියලා තෘෂ්ණා වේසා ශනේන් අතරින් විදියන්නේ තේන රාතීතේ පුහුණු කළා වූ අනිත්‍ය සංඥා තුලින් බුදුරයන් වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවය ඔස්සේ එක ශනේන් එක නිමේෂයකින් මහත්ව ඥාන දර්ශන සකස් වෙලා ඒ ධ්‍යානගත හිතේ सूत्रे
පළමුවෙන් අපි කියන දර්ශනින් පහණය කළ යුතු ධර්ම කියලා. එතකොට මේ දර්ශනින් පහණය කළ යුතු ත්‍ත්වය යටතේ මනුෂ්‍ය ලබා ගන්නේ සෝහන් බව මේ අන්තිමට. ඔව්. එතකොට එතන දර්ශනින් පහණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ සෝහන් ඵලයට පත් වෙච්ච කෙනා. කෙනා. දර්ශනින් ප්‍රහාණය කර කියන්නේ මේ දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ මේ මමයේ කියලා ගන්නා දෘෂ්ටි. එහෙම. මමයේ කියලා දැඩි භාවයෙන් කුමක්ද මමයේ කියලා දැඩි භාවයෙන් ගන්න රූපය කෙරේ මම ඉන්නවා කියලා දැඩි භාවයෙන් ගන්න වේදනාව සංඥාව චේතනාව විඥාණය කෙරේ මම ඉන්නවා කියන කාරණේ ගන්න තේරෙනවා ඉතින් එතන තමයි මේ මමත්වයේ දැඩි භාවය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි ඒක දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් කියන්නේ ඔන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුළ මමත්වයේ දැඩි භාවය නැහැ නමුත් මමත්වයේ තියෙනවා මමත්වයේ තියෙනවා. එයා රූපය කෙරේ මමත්වයට තියෙනවා. වේදනාව කෙරේ මමත්වයේ සංඥාව චේතනාව විඥානය කෙරේ මමත්වයේ තියෙනවා. තේරෙනවා. ඒ නිසායි විසාකාව තව ආත්ම භාව හතක් වෙනකන් ඉස්සරහට යන්නේ. තේරෙනවද? ඒ නිසා මේ එතනදී දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් කියන මාතෘ සක්කාය දිට්ඨිය. එසේ අපි දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් ප්‍රහිණ කරපු කෙනා අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයට පත් වෙනවා. එසේ අපි එතන අපි අන්නු වහන්ස තවදුරටත් තව විස්තර කරනකොට දක්වලා තියෙනවා. ඒ දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු තත්ත්වය ආවට පස්සේ ඒ මනුස්සයාට අතීතේ මම හිටියද නැද්ද වර්තමානයේ මම ඉන්නවද නැද්ද අනාගතේ මම ඉන්නවද නැද්ද කියන ඒ සැකයක් ඒ මනුස්සයාට නැහැ කියන එක. එතකොට අපි හඳන්නේ එතනදි වෙන්නේ අර ඒ මනුස්සයා දැන් අතීතයේ කියලා මම කියලා මට මතක් වෙනවා නේ අපි මං සෝවන්න දැන් නැති නිසා මට අතීතයේ මට මතක් වෙනකොට මම රූපේ නිත්‍යයි කියලා ගත්තට පස්සේ මම ඉන්නවා ගන්න පේනවා. ඒ මනුස්සයා අර සත්‍යය තිත්තිය තුනී වෙලා තියෙන නිසා එතකොටම ඒ මනුස්සයා පේන්නේ මම කියලා නෙවෙයි අර එක්ක අර අපි ඉස්සර ධර්මදේශ සාකච්ඡා වල කළා වගේ අපි හඳුන්නේ අර අතීතයේදීත් අර ඒ රූපේනකොට ඒ මනුස්සයා එකපාරටම වැටෙනවා. මෙතන තියෙන හේතුඵල ධර්ම ටිකක් මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා අනිත දෙයක් කරපස්සේ අර මම කියන විවහාරය නැහැ එතන. නෑ මෙහෙම එහෙමද? මෙහෙම එයා එතන මෙහෙමයි ගලපගන්නේ මාතෘකාව. දැන් එයා සෝවාන් ඵලයට පත් වෙච්ච තැන එයා අනිවාර්යෙන් තෙරුවන් කරේ අතල සත්තාවට ඇවිල්ලා. ඔතනින් තමයි ඕක මතු කරගන්නේ. එසේ. සෝවාන් ඵලය කියන කාරණේ විතරක් ඕක මතු කරගන්න බෑ. තෙරුවන් සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතා අනිවාර්යෙන් තෙරුවන් කරේ අතල සත්තාවට ඇවිල්ලා. එසේ. ඒතර තෙරුවන් කරේ අතල සත්තාවට ආවා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සෑම ධර්ම කාරණයක්ම සෑම කාරණයක්ම එයා විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුලින්ද? ඒක තමයි අතල සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් බැහැරව එයා කවදාකවත් ධර්ම කරුණක් ජීවිතය තුලින් දකින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතෙන්දී පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. එයා දන්නවා පෙර ජීවිතේ ආජීවත් ජීවිතේ පුතන වූ ආත්ම භාවයක් ලැබලා හිටියා කියලා. එයා දන්නවා මරණ තා සෝවාන් ඵලයට පත් වෙලා හිටියත් එයා තව ආත්ම භාව හතක් ඉස්සරහට තියෙනවා කියලා. ඒක එයා දන්නවා. එසේ. නමුත් ඒ දැක්ම එයා විග්‍රහ කරන්නේ පටිච්ච සමුප්පාදය තුලින්ද? එසේ. තේරෙනවද? පටිච්ච සමුප්පාදය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට කියන්නත් බෑ. සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා අපිට කියන්නත් බෑ. ගිය ජීවිතේ මං හිටියායි කියලා කියන්නත් බෑ. ගිය ජීවිතේ මං නැහැ කියලා කියන්නත් බෑ. ඊළඟ ජීවිතේ මං ඉන්නවා කියලා කියන්නත් බෑ ඊළඟ ජීවිතේ මං නැහැ කියලා කියන්න ඒව දෘෂ්ටිගත දේවල්. එසා එයා දැන් සෙරුවන් කරේ අතල සද්දාවට පත් වුණ කෙනා බුදුරජාණන් වහන්සේ කිව්වේ විදිහටයි කියන්නේ. ප්‍රති කියන්නේ යා පටිච්ච සමුප්පාද ධර්මයේ තුල එයාගේ ජීවිතය ගන්න විග්‍රහ කරනවා. එසේ කියනවා අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව තිබුණ නිසා සංස්කාර සකස් වුණා. සංස්කාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥාන සකස් වුණා. ඉතින් මේ විදිහට මාත්‍යා පටිච්ච සමුප්පාදයේ තුල ඉඳගෙනයි එයා සාරා සංකල්ප ලක්ෂ ගානක් ඈතින්නම් ආපු බව ගමන දකින්නේ. තේරෙනවද? එතකොට එතනදී මමම හිටියායි කියන කාරණයක් හෝ මමම හිටියේ නැහැ කියන කාරණයක් සකස් වෙන්නේ නැහැ. හේතුන් නිසා සකස් වෙන ධර්මතාවයක් මෙතන මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල ගලාගෙන ගියායි කියන කාරණේ තමයි එයා දකින්නේ. ඒක තමයි තෙරුවන් කිරිය ඇතුළ සද්ධා කියන්නේ. තෙරුවන් කිරිය ඇතුළ සද්ධාව තුලයි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා මේ ධර්මයේ මතු කරලා ගන්න. ඒ වගේමයි මාත්‍කවේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුළ තමන්ගේ ජීවිතය දකිනවා වගේම අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා කියන කාරණයක් දකිනවා. සංස්කාර නිසායි විඥානය සකස් වෙන්නේ කියලා දකිනවා. ඒ වගේම එයා දන්නවා දැන් අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ කියන කාරණයක්. සංස්කාර නිරෝධය කිරීමෙන් විඥානය නිරෝධ වෙනවා කියන කාරණයක් දැන් එයා දන්නවා. එයා දන්නවා උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන කාරණයක් දැන් එයා දන්න. එහෙම දැකලා එයා මොකද කරන්නේ? එයා තුල වැඩෙන්නා වූ මේ බල ධර්මයන් තුලින් තේරෙනවා. දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ඉන්ද්‍රිය ධර්මයන් වැඩලා ඉවරයිනේ.
සුවන් ඵලයට පත් වෙච්ච කෙනා තුලාරි තුල දැන් වැඩෙන්නේ බල ධර්මයන්. මේ සති ධර්ම මේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා. එතකොට මේ බල ධර්මයන් තව තව ජීවිතය තුලින් ශක්තිමත් කරමින් සුවන් ඵලයට පත් වෙච්ච කෙනාගේ එකම ව්‍යායාමයේ තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිරෝධය කිරීමේ මාර්ගයට ඉදිරියට යන එක. අපි හැමෝම තවදුරටත් තව ප්‍රශ්න ටිකක් අහනවා සංසයෙන්. එතන හරි ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එතකොට අපි හැමෝම දැන් අර දැන් අපි දන්න විදිහට ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක වෙනකොට සෝහන් වෙලානේ අපි හැමෝම. එතකොට යම් තැනකදී මම අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පන්න ධර්ම ටික ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. දේශනා කළාට පස්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ කියනවා හරි මේක දෙකෙන් එක පහසු වගේ තමයි අඟවන්නේ. එතකොට බුදුහාඳුරු කියනවා ආනන්ද එහෙම හිතන්න එපා. මේක නොදැනීම නිසාමයි මේක මේ තරම් ගැඹුරු දෙයක්. නොදැනීම නිසා තමයි මේ සත්‍යය මෙච්චර දුක් විඳින්නේ කියන එක. එතකොට අපි හාමුදුරුනේ දැන් දැන් සෝහාන් වෙලා ඉන්නකොට ඒ සද්ද උපවාස කියන විදිහට සද්දානු සද්දවය සම්පූර්ණ නිසා බුදුහාඳුරු කියන විදිහටම ඒ පටිසමුප්පාද මේ අනුකූල හිතන නිසා ඒ මොනසය යමු අර අවබෝධයද තියෙන්නේ අතර ඥාන දර්ශන පහළ වෙලා නැති නිසා අපි හඳුන්නේ පරිසම්පත අවබෝධයක් නැහැ නේද ඒ අවස්ථාවේ මෙහිමයි මහත්වයේ උතර ප්‍රශ්නේ මෙහිමයි අපි දකින්න ඕනේ එසේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියාද නැද්ද කියන්න මම දන්නේ නැහැ තේරෙනවද බුදුලෝතුරා බුදුරයන් වහන්සේ පිරිනිවන් පායමට පෙර ආතුව ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියාද නැද්ද කියලා ස්ථීරව කියන මම දන්නේ නැහැ. තේරෙනවද? නමුත් මම කියෝපු සූත්‍ර ධර්මවල මම ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණායි කියන තැනක් මට මුණ ගැහුනේ නැහැ. හොඳේ සමහර විට මම කියෝපු නැති සූත්‍රවල එහෙම තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මට ඒ ගැන සමා වෙන්න ඕනේ. හොඳේ මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උදායි කියන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා උදායි මේ ආනන්ද වීතරාගීව කලුරිය කළොත් ඒ කියන්නේ කෙලෙසුන් සහිතව කලුරිය කළොත් මේ ආනන්ද හත්වතාවක් මේ මේ සක්‍ර පදවිය දරනවා කියලා. ඒ කියන්නේ දෙද උඩ දිව්‍යතලයන්ට අධිපති වෙනවා කියලා හත්වතාවක්. ඒ වගේම හත්වතාවක් දඹදිව මහරජය කරනවා කියනවා. තේනද? ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ වීතරාගීව කලුරිය කළොත් එමයි කියන්නේ ඒ කියන්නේ මේ මොහොතේ කලුරිය කළොත් හත්වතාවක් මේ මේ සක්‍ර පදවි දරනවා හත්වතාවක් ගම්බදිව මහරජ පදවි දරනවා කියනවා එන එතන ස්වාමීන් වහන්සේ මේ ජීවිත 14කට ආත්ම භාව 14කට අදාළව බුදුරජාණන් වහන්සේ අනාගතයේ කියන ආනන්ද ස්වාමීන් වහන්සේගේ එන සෝවාන් ඵලයට පත් වෙලා හිටියා නම් ආත්ම භාව 17ක් 14ක් වෙන්න විදිහක් නැහැ පරිමාත්ම භාව 7යි කියලා තියෙන්නේ නේද ඒ වගේම මේ ආනන්ද සාමින් වහන්සේ ලෝතුරා බුදුරයන් වහන්සේ ආයු සංස්කාරය අතහරින්න මොහොතකට පෙර ආතුව බුදුරයන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලාට කල්පයක් අවශ්‍ය වැඩ සිටින්න පුළුවන් කියලා. තේරෙනවද? අවස්ථා තුනකදීම ඉල්ලා සිටියත් ආනන්ද සාමින් වහන්සේ කල්පයක් වැඩ සිටින්න භාග්‍යවතුන් වහන්සේ කියලා ආරාධනා කරන්නේ නැහැ. මොකද ඒ තරමටම මාරේ ආනන්ද සාමින් වහන්සේව ග්‍රහණයට අරගෙන එනං ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටියා නම් මේසා මාර ග්‍රහණයකට ආනන්ද ස්වාමීන් වහන්සේට යට වෙන්න විදිහක් නැහැ. මොකද අවස්ථා තුනකදීම බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා ආනන්ද ආනන්ද මේ බුදුරජාණන් වහන්සේලාට කල්පයක් අවශ්‍ය වැඩි සිටින්න පුළුවන් කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා අදින් තුන් මාසයකට පස්සේ මම පිරිනිවන් පානවා කියලා. ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැගෑපත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ කල්පයක් ආවිෂ වෙන සිටින කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මම මීට පෙර ආතුව මේ තැන අහවල් තැන මේ විදියට හත් තැනක ඉතර මම ඔබෙන් ඉල්ලා සිටියා ඔබට මතක් කළා බුදුරජාණන් වහන්සේට කල්පයක් ආවිෂ වැඩ සිටින්න පුළුවන් කියලා. නමුත් මෙච්චර මම මතක් කරලා ඔබ ඉල්ලීමක් කළේ ඔබේ ගැන හිතුවේ නැහැ කියලා. ඒතර බලන්න සෝවාන් ඵලයට පත් වෙලා හිටිය කෙනෙක් නම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් නම් තෙරුවන් කරේ අචල සද්ධාව කියන කාරණේට එවපු කෙනෙක් නම් ඒ වෙලාවේ මෙච්චර සිහිය දුර්වල වෙන්න බෑ. තේන්න මාර්යාට මේ විදිහට පංච උපාදානස්කන්ධ මාර්යාට මේ විදිහට ආනන්ද සාමණේස ග්‍රහණයට ගන්න බෑ. තේන්න
එතකොට ඒ වගේම ආයිමත් සරයක් මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනාවක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මේ අලුතෙන් පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසක් එක චාරිකාවක යනවා එතකොට මෙහෙම චාරිකාවක ගිහිල්ලා එනවා ආපුවාම මේක දැනගත්ත කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ ඉන්ද්‍රිය සංවරයක් නැති තේරෙනවද මේ දානයේ අර්ථය තේරෙන්නේ නැති තේරෙනවද භාවනා කිරීමට වීරිය නැති මේ අලුත පැවිදි වෙච්ච මේ පිරිස අරගෙන ඔබ මේ චාරිකාවේ ගිහිල්ලා මේ ගොයම විනාශ කරගෙන යනවා කියනවා ගොයම වනසාගෙන යනවා කියනවා තේරෙනවද දායක කුලයන් වනසාගෙන යනවා කියනවා මේ ළමයට තේරෙන්නේ නැණි ඇයි මෙහෙම කරන්නේ මේක වැරදි කියලා තේරෙන්නේ නැහැ කියලා ළමාවාදෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරනවා ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා කාශ්‍යප මහරහතන් වහන්සේ මගේ මේ හිසකේ සුද්දෙන් පැහිලා ඇයි ඔබ වහන්සේ තාමත් මට මේ ළමාවාදී කතා කරන්නේ කියලා. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ මේ ජේෂ්ඨ රහතන් වහන්සේ නමක් කවදාකවත් සෝවාන් ඵලයට පත් වෙලා හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ළමාවාදෙන් කතා කරා කියලා හිතන්නේ අපහසුයි. තේරෙනවා. ඒ වගේම ආයිමත් ප්‍රතාවක පළවෙනි ධර්ම සංගණාව ගංගාංග සංගායනාව පවත්වන වෙලාවෙත් කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේලා චෝදනා කීපයක් මෙල්ල කරනවා. ඉතින් ඒක චෝදනාවක් තමයි බුදුරජාන් වහන්සේ තුන් වතාවක්ම මේ භික්ෂුණී ශාසනය පිටවන්න අකමැත්ත ප්‍රකාශ කරද්දී හතරවෙනි වතාවටත් එවිටිලිකලායි කියන කාරණේ. ඉතින් මේ කාරණා දිහා දකිද්දී මෙතන සෝවාන් ලක්ෂණ පේන්නේ නැහැ. මටත් පේන හැටියටයි මම ඒක දකින්නේ සේනාද මේ නමුත් ආනන්ද සාමින් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් බහුශ්‍රුත භාවින් අග්‍රස්ථානයට පත් වෙච්ච සාමින් වහන්සේ සේනාද යමක් දරා ගැනීමේ ශක්තිය අතින් මතක තබා ගැනීමේ ශක්තිය අතින් අග්‍රම ස්ථානයට පත් වෙච්ච සාමින් වහන්සේ ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නය ඒ උන්වහන්සේගේ උපාදානයට අදාළව තියෙනා වූ පාරමී ශක්තිය ඒ පාරමී ශක්තිය පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. එතන ඉක්මවා යන කිසිම ස්වාමින්වහන්ස උන්වහන්සේගේ මතක ශක්තිය ඉක්මවා යන කිසිම ස්වාමින්වහන්සේකට බැහැ එදා. තේරෙනවද? නමුත් ආනන්ද ස්වාමින්වහන්සේ බුදුරජාන් වහන්සේගේ උපස්ථායක වෙනවායි කියන අතීත පාරමී උපාදානය තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ ලෙංගතුභාවය බැඳීම නිසා මට නම් හිතෙනවා උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ජීවමානව ඉන්න තාක්කල් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න අපෝසත් වෙන්නේ නැති කියලා. මොකද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රා සිවුරුගෙනලා බාර දෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට බාර දුන්න වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ක්ලාන්ත ගතියටපත් වෙනවා. තේන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ පිරිනිවන් පෑවා කියලා අහද්දී මට දිසාවන් වැටෙන්නේ නැතුව ගියා කියලා. දිසාවන් වැටෙන්නේ නැතුව ගියා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබේ ප්‍රඥාවත් අරගෙනද කියලා. ඔබේ සමාධිය ඔබේ සීලය අරගෙනද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. ඉතින් මෙවැනි හේතුන් නිසා මට දකින විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා නැහැ කියන ලක්ෂණ තමයි දකින්නේ. නමුත් සූත්‍රගත ධර්මයක තියෙනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා මම මේ කියපු සියලුම මේ කාරණා නිෂේධ කරලා ඒ සූත්‍රගත ධර්මයේ නිවැරදි තැනක මම තියෙනවා. දැන් මහත්තයා මේ ඒ ප්‍රශ්නේදී දෙවෙනි කොටස හැටියට අහන්නේ මහත්තයෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ ගැඹුරුයි කියලා කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ ධර්ම සරලයි කියන කාරණේ නේද? එතකොට සෝවාන් ඵලයට යම් පින්වතෙක් සෝවාන් ඵලයට පත් වුණායි කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තෙරුවන් කෙරේ අතල සද්ධාවට පැමිණලා තියෙන්නේ. තේරුණා? එතනින් ගියාම සීලය ආර සීලයක් හැටියට වැඩිලා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා. ගිහි උත්තමෙක් වේවා පැවිදි උත්තමෙක් වේවා සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ තැන ඉන්නේ. ඒතකොට සෝවාන් ඵලයට පත් වුණ කෙනා මේ දර්ශනෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කළා. සම්බ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ ප්‍රහීණ කළා තියෙන්නේ. ඒතකොට සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරන තැන අනිවාර්යෙන් මෙයා පටිච්ච සමුප්පාද ධර්මයේ ජීවිතයට එකතු කරගෙන. තේරෙනවා? දරාණේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහීණ කළා කියන්නේ යා පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ඉඳගෙන ජීවිතය විසිරලා දකින්න දක්ෂ කෙනෙක්. තේරෙනවද? එතකොට එහෙමනම් උතුම් සෝවාන් ඵලයට යම් කෙනෙක් පත් වුණා නම් එයා කොයිම අවස්ථාවකවත්
පටිච්ච සමුප්පාද ධර්මයේ සරලයි කියලා කියන විදිහක් නැහැ. තේරෙනවද? මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා දකිනවා සංසාරයේ පටිච්ච සමුප්පන්නව කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් සුගතිය දුගතිය අතර දෝලණය වෙමින් ආවා කියන ගමනය සම්මා සතිය තුලින් දැකපු කෙනෙක්. තේරෙනවද? එතකොට මේසා ගැඹුරු මේසා මේ මේ දීර්ඝ ධර්මයක් මතු කරලා ගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ 100ක් කෝටි ගානක් දස පාරමී ධර්මයන් පුරාගෙන ආවා වූ ගමන පැමිණිය යුතු ගමන එයා දකිනවා. තේරෙනවද? ඒසා ගැඹුරු පාරමී ගමනකට පසුවයි මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මතු කරලා ගන්නේ කියන කාරණේ සෝවන් ඵලයට පත් වෙච්ච කෙනා දකින දැක්ක කෙනෙක්. තේරෙනවද? ඒක ආයිමත් එයාට සරලයි කියලා කියන්නේ නැහැ. මොකද මට මතකයි එක්තරා අවස්ථාවක මම එක මහත්මෙකුට අවස්ථා කීපයකදීම ධර්මයේ දේශනා කළා. ධර්මයේ කිව්වා මේ වගේ අහන ප්‍රශ්න වලට. නමුත් මෙහෙම ගිහිල්ලා කොහොමත් මේ මහත්තයා 7-8 වතාවක් මගෙන් ධර්මයේ ඇහුවට පස්සේ ඒ මහත්තයා මා මුණ ගහන්න අපේ වෙලාවේ ආතුවේ ස්වාමීන් වහන්සේ මෙච්චර මේ නිවන් මාර්ගය මෙච්චර ලේසි කියලා මම නම් දැනගෙන හිටියේ නැහැ කියලා. තේරෙනවද? මෙච්චර සෝවාන් වෙන මාර්ගය මෙච්චර ලේසි කියලා මම දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ වෙලාවේ මට තේරුණා මේ මහත්යානි වාරෙන්න අදිමාන්‍ය නිසාම තමයි සෝවාන් ඵලයට පත් වෙලා කියලා හිතනවා. මොකද යා සෝවාන් ඵලයට පත් වුණා කියන හිතන නිසා යා කියන්නේ මේක මෙච්චර ලේසි කියලා. තේරෙනවද? ඒ වෙලාවේ මම දැනගත්ත මෙයා ධර්මීය විකෘතියෙන් තමයි අල්ලගෙන තියෙන්නේ කියලා. තේරෙනවද? එතකොට යාට ධර්මීය ලේසි කියලා තේරුනේ කුමක් නිසාද? එයා අදිමාන්‍යයෙන් යුතුව තමන් සෝවාන් ඵලයට පත් වෙලායි කියලා හිතපු නිසා. තේරෙනවද? නමුත් එයා අවබෝධාත්මක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කළ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා දකිනවා නම් එයා දකින්නේ මහත්යෝ කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගානක් ගින්දරත් කඳුළු දහදියත් ලෙයත් සමග මේ මැරෙමින් ඉපදෙමින් ආපු මේ කටුක දුක්ඛිත ගමන නිමා කළායි කියන දැකින තැනදී එයා මේ ආපු භව ගමන කවදාකවත් ලේසි ගමනක් කියලා දකින්නේ නැහැ. තේරෙනවා? මේසා කෝටි ප්‍රකෝටි ගානක් සත්‍ය දුගතියේ සුගතියේ දුක් විඳිද්දී මම යන්තම් වෙතනින් ආත්ම භාව හතකට ගැලවුණායි කියන කාරණය ලේසි කියලා එයා දකින්නේ නැහැ. එයා දකින්නේ නැහැ. එයා ලේසි කියලා දකින්නේ නැහැ. එයා දකිනවා මේ ලෝක ධාතුවේ භවාත්‍රය තුල ජීවත් වෙන ප්‍රකෝටි කෝටි ගණන් වූ සත්වයින්ගේ ස්වභාවය විශාලත්වය දකිනවා. එයා දකිනවා යා සතර අපාය කියන කාරණය දැන් දන්නවා. මොකද තෙරුවන් කෙරේ අතල සද්ධාවට ආවා. මේසා දුක් විඳින සත්ව ලෝකයක් තුල මම ආත්ම භාව හතකට මේ දුක තුනී කරගත්තා කියන තැන මහත්යෝ එයා දකින්නේ මහා මේරුවක් ජයගත්තා කියන තැන. නමුත් ඒ හිතයට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. ඒ හිතට එයා බැඳිලා යන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා කවුරුන්නෝ දකිනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයේ සරලයි ලේසියි කියලා, කවුරුන්නෝ දකිනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙමත් නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ සතර සරිපට්ඨානයේ සරලයි ලේසි කියලා මහත්යෝ. ඒ කියන්නේ යා ධර්මාභෝධය තුලින්දන් නෙමෙයි දැක්ම දකින්නේ. ධර්මාභෝධය තුලින්දන් නෙමෙයි දැක්ම දකින්නේ. තේරෙනවද? නමුත් කොයිම අවස්ථාවකවත් අපි මේවා ගැඹුරුයි කියලා නැති බරක් හිතට ජීවිතයට ගන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? මේක සරලයි කියලා සකස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. මේක ගැඹුරුයි කියලා සකස් වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. මේ සිද්ද එක අනිත්‍යයි කියලා දකින තැනයි අපි ධර්මාභෝධය තුල ඉන්නේ. සත්පුද්ගල සංඥාව නැති වුණාට පටවිහීන සංඥාව ලබා ගත්තට පස්සේ එතකොට එතනදී දැන් මේ අර අම්මා තාත්තා මම කියන ඒ තියෙන ඒ කියන සංඥාවෙ මිදිලා ඒ මනුස්සයා අර පටි සංඥාව තුළ ඉන්නකොට ඒකත් අනිත්‍යයකට දැකේ නැති අවස්ථාවක් අපි විස්තර කළොත් එතනත් අනිත්‍යය කියලා දකින්න ඕනේ කියලා වාසිය විස්තර කළා. ඒකත් අර සිත බැහැ ගන්නවා කියලා. එතකොට අර ඒ අවස්ථාවේ ඒ මනුස්ස පටි සංඥාව අපි තුමු පටි සංඥාව ඉන්නවා කියලා කියන්නේ. එතකොට මේ පටි සංඥාවේ ඉන්නකොට එතන පේනවා අර සියුම් වශයෙන් අවිද්‍යාව. මේ පටවි සම්බන්ධයෙන් මේ මනුස්ස සංඥාවක් තියෙනවා කියන්නේ අපි හඳුනන්නේ අවිද්‍යාවක් තියෙනවා කියන එකනේ. එතකොට يعني සියුමු අවිද්‍යාවක් තියෙන ඒනට මේ මනුස්සයාට පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය දකින්න පුළුවන් වෙලා. අර අම්මා කියන එක ඒ තාත්තා කියන්නේ මම රට ජාතිය වගේ වචන ඉන්නේ නැති නිසා පංච උපාදාන ස්කන්ධ අනිත්‍ය දකින්න හැබැයි
විද්‍යාව අවිද්‍යාව සියුම් වශයෙන් තියෙනවා බොහන්සේ අර කියනවත් මාර්ගයේදී අර මූලික වශයෙන් වෙන්නේ අර අවිද්‍යාව තුනී වෙන කතාවක් කියලා අපි හඳුන්වන්නේ අර අන්තිමට ඔබවහන්සේ කිව්ව අර වේගයත් එක්ක ඥාන දර්ශනත් එක්ක තමයි අර අවිද්‍යාව කියන එක එහෙම් පිටින්ම කපලා විද්‍යාව පහළ වෙන අවස්ථාව විස්තර කරන්නේ ඒක අපි හඳුන්වන්නේ තව ටිකක් විස්තර කරන්න බුණා ඒක හරියද මම කියන කතාව ඒක ධර්මයට මේ යම් කෙනෙක් ඒ පටවි සංඥාව තුල ජීවත් වෙනවා නම් ඒ කියන්නේ පටවි සංඥාව කියන්නේ තද ස්වභාවයේ නුවණින් දකිනේ එහෙනම් ඒ තද ස්වභාවයේ තුල නුවණින් දකිමින් ඒ පටවි සංඥාවේ අනිත්‍යභාවය තුල ජීවත් වෙනවා නම් එයා මේ මොහොතේ අවිද්‍යාව තුල නැහැ මොකද යා පටවි සංඥාවේ අනිත්‍යභාවය දකිනේ ජීවත් වෙන්නේ සර් ඒ මොහොතේ අවිද්‍යාව තුල නැහැ තේන්නාද ඒ මොහොතේ අවිද්‍යාව තුල නැහැ නමුත් එයා පටවි සංඥාවේ අනිත්‍යභාවය දකිනින් දැන් ජීවත් වෙනවා ඒ ජීවත් වෙන මොහොතක් පාසා එයා අවිද්‍යාව තුල මේ මොහොතේ නැහැ තේන්නාද සංස්කාර රැස්වීමක් නැහැ මොකද අනිත්‍ය සංඥාව තුල ඉන්නේ අනිත්‍ය සංඥාව තුල ඉන්නවා සංස්කාර රැස්වීමක් නැහැ නමුත් එක ෂණයෙන් එයා තුල අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙන මොහොතේ කොතනද ඉන්නේ සප්තබොජ්ජංගය තුල संस्कार සංස්කාර රැස්කල දීමක් නැහැ තේන්න නමුත් අනිත්‍ය සංඥාවේ මොහොතක් හෝ බැහැරට යන වෙලාවෙ එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවේ ආස්වාදයට අහු වෙන වෙලාවෙ අන්න අපි ආයිම සංස්කාර රැස් කර ගන්නවා තේන්න යමෙක් යම් සංඥාවක් තුල ඉඳන් අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒ අනිත්‍ය සංඥා වැඩිම තුල සකස් වෙනා වූ ආස්වාද ජනක හිතත් ඒ මොහොතේම අනිත්‍ය වශයෙන් දකිමින් ඉස්සරහට යනවා එතෙන්දී යා අවිද්‍යාව තුල නැහැ නමුත් යම් කෙනෙක් අනිත්‍ය සංඥා වඩමින් ඒ අනිත්‍ය සංඥාව තුළ සකස් වෙනා වූ ආස්වාදයට බැඳෙමින් නම් ඉන්නේ එයා ඒ අනිත්‍ය සංඥාව තුලත් භවයේ සකස් කර ගන්නවා සංස්කාර සකස් කර ගන්නවා තේනවා එයාට තේරෙන්නේ නැහැ එයා අනිවාර්යයෙන්ම සප්තබොජ්ජංගයන් තුල බැසගෙන ඉන්නවා සප්තබොජ්ජංග තුල තියෙන රැවටිීම ඒක තමයි අපි රග්ගල් ඒකට කොටු කරනවා තේනවා ඉනිසා යම් කෙනෙක් අනිත්‍ය සංඥාව තුල ජීවත් වෙලා ඒ අනිත්‍ය සංඥාවේ ආස්වාදය අනිත්‍ය වශයෙන් දකිමින් කටයුතු කරන මොහොතක් පාසා ඒ මොහොතේ ඒ නිමේෂයේ අවිද්‍යාව තුල නැහැ. ඒ නිසා සංස්කාර රැස්වීමක් නැහැ. සංස්කාර රැස්වීමක් අනිවාර්යයෙන්ම නැති නිසා භවය සකස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ. නමුත් එයා ඒ ආස්වාදයට බැඳෙන මොහොතේ අනිවාර්යයෙන්ම යා සප්තබොජ්ජංගයන්ට බැඳෙනව නැවතත් සප්තබොජ්ජංගයට බැඳුන මොහොතේ ඊට අදාළ කුසල් සංස්කාරය සකස් වෙනවා. දැන් කෙනෙක් අනිත්‍ය සංඥා වඩමින් ඉන්නවා කායानुපස්සනාව වඩමින් ඉන්නවා. කායानुපස්සනාව වඩමින් ඉන්න ගමන් එක පාට යාගේ හිත කායानुපස්සනාව තුල සකස් වුණා වූ ආස්වාදයට බැඳෙනවා. ආස්වාදයට බැඳෙන මොහොතේම එයා මැරෙනවා. එයා මැරුණ ගමන් මොකද වෙන්නේ? යා මැරෙන්නේ මේ කායानुපස්සනාව පිළිබඳ චිත්තයකින් නෙමෙයි. එයා මැරෙන්නේ කායानुපස්සනාව නිසා සකස් වුණා වූ සප්තබොජ්ජංගයේ ආස්වාදේ තුල. ඒ සප්තබොජ්ජංගයේ ආස්වාදය තුල යා කවදාකවත් සෝවන් ඵලයට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එයා ගිර ශාස්ත්‍රීය දෙවියන් අතර හෝ නැත්නම් ශාස්ත්‍රීය මිනිසෙක් අතර ඉපදිනවා මිසක් අනිත්‍ය සංඥා වැඩි වෙන්නේ නැති නිසා එයා සෝවන් ඵලයට පත් වෙන්නේ නමුත් මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා එයා කායानुපස්සනාව තුලයි හිටියේ. නමුත් කායानुපස්සනාව තුල එයා ආස්වාදයට බැඳුනා බැඳුනායි කියන්නේ එයා සප්තබොජ්ජංග වලට බැඳුනායි කියන කාරණේ. ඒ සප්තබොජ්ජංග කියන්නේ බැඳෙන මොහොතේ අනිවාර්යයෙන්ම එයා ධානය හිතක් සකස් කරගෙන හිටියනම් රූපාවචර බ්‍රහ්මතලයකට යන්න පුළුවන් ධ්‍යාන හිතකෙත් ඒ හිතත් ආස්වාදේ තුතුලේ ඉඳලා කාමච්ඡන්දයක් සකස් කරගත්තේ හිත සකස් කරගෙන හිටියනම් ඒ අනිවාර්යෙම දිව්‍ය තලෙත් තමයි උප්පත්තිය සකස් කරගන්න. විදර්ශනා වැඩුව කියලා හරියන්නේ නැහැ මොකද මරණ මොහොතේ අනිත්‍ය සංඥා මතු කරගත්තේ නැහැ සප්තබොධ්‍යංගයට අදාළව තමයි ඊළඟ චිත්තය සකස් වුනේ. රහස්‍ය දේශනා කරන දේ ඔය විදිහටම අපි හඳුන්නේ සූත්‍ර ධර්මයේ තියෙන කරා මට හිතෙනවා. රහස්‍යත් ඔක අහලා ඇති අපි හඳුන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දකාලනේ වෙච්චි සිද්ධියක් විදිහට තමයි විස්තර වෙන්නේ අපි හඳන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මට මතක විදිහට අස්පේ වඩන්නේ එක තෙන්ටිම්ම අස්පේ වඩන්න අපි හඳන්නේ. ඒ කිසිම අරමුණක් නෑ භවයකට එන්න. එතකොට වහන්සේ දේශනා කරන ආකාරයටම අස්පේ වඩනකොට තමයි අපවත් වෙන්නේ. ඊට පස්සේ එක ෂණේම දිව්‍ය ලෝකේ නන්දන උයන මට මතක විදිහට නන්දන උයන තමයි උපදීන්නේ.
කියන්නේ මැස්සල්ලා බලුවාට පස්සේ අපි හඳුනේ එයා හිතපු දෙයක් නෙමෙයි. කියන්නේ කවදාකවත් හිතුවේ නැහැ මේ දිව්‍ය ලෝකයයි. එයා හිතපු දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ නන්දවින තමයි පේන්නේ. සාමාන්‍ය කෙනෙකුට නම් අර නන්දවින අපි හඳුනේ අර ස්ටාර් මුණක් විදිහට නේ පේන්නේ. නමුත් උන්වහන්සේට ඒක අර ඝන අවිද්‍යා ඝන වනයක් විදිහට කැලයක් විදිහට තමයි අපි හඳුනේ පේන්නේ. ඊට පස්සේ उन्वासी कल्पना करना मुखाद मत में उन्नी है मम अस्पे बड़ा बड़ा हिटी है සප්තබොජ්ජංගයන් විසින්මයි අපිව මේ භවෙ මෙච්චර දුර අරන් ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? සප්තබොජ්ජංගයන් විසින්මයි. ඒ නිසා හැම වෙලාවෙම අපි සප්තබොජ්ජංගයන් පිළිබඳ විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද සප්තබොජ්ජංගයන් ආස්වාදයේ තුල තමයි අපි අරන් යන්නේ. මොකද ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙක එතන අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඕනෑම අනිත්‍ය සංඥාවකින් බැහැර වෙන මොහොතේම හිත තියෙන සප්තබොජ්ජංගයන් තුල. සප්තබොජ්ජංගයන් තුල. ඒ නිසා ඕනෑම කෙනෙක් සප්තබොජ්ජංගයන්ට අහුවෙන තැන එයා ඒක අහුවීමක් කියලා දකින්නේ නැහැ. මොකද එතන ආස්වාදයේ තරම් තියුරයි. එයාට ඒක හඳුනා ගන්න බැහැ. ඒක අඳුරන්න බැහැ. ඒ අඳුරන්න බැරි තැන එතන ඒකයි කියන්නේ සප්තබොජ්ජංග තරම් තියුණු මාර ධර්මයක් නැහැ. නමුත් සප්තබොජ්ජංග නැතුව අපිට කවදාකවත් නිවන් අවබෝධ කරගන්න බැහැ. එනිසා සප්තබොජ්ජංග හැම වෙලාවෙම ඇති කර ගන්නවා වගේම සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. මොකද සප්තබොජ්ජංග වැඩෙන්නේ මේ රූපය ඇසුරු කරගෙනමයි. තේරෙනවද? ඒතකොට සප්තබොජ්ජංග වැඩෙන්නේ රූපය ඇසුරු කරගෙන සප්තබොජ්ජංග අනිත්‍යයි කියලා දකින තැනම අපිත් අපිට සතර සටිපට්ඨාන ධර්මයෙන්ම වැඩි. එච්චරයි. සප්තබොජ්ජංග තුලින් සකස් වෙන්නා වූ ආස්වාදයේ අනිත්‍යයි කියන තැන අනිවාර්යෙන්ම වැඩෙන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. කායන පස්සනා වැඩි. නිසා සත්බොජ්ජංග ධර්මයන් තුල හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ විදර්ශනා නුවණින් සත්බොජ්ජංගය දකින්න. ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙන මොහොතේම සමාධි උපේක්ඛාව සකස් වෙන මොහොතේම මේ සත්බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අවසර අපේ හඳුනේ තව සූත්‍ර ධර්ම වල බුදුහාමුදුරු දේශනා කරලා තියෙන අපේ හැමෝම දැන් පංච උපාදාන ස්කන්ධේ උදේ වය දකින්නේ කියලා අපි හඳුනේ මේ ඇතිවීම දකින්න නැතිවීම දකින්න කියලා. ඒක අපි හඳුනේ දැන් අපි දැන් පංච උපාදානස්කන්ධ අනිත්‍ය දකිනකොට ඒක අර පරිසම්පන්න දැක්කට පස්සේ ඒක මේ අනිත්‍ය පේනවා. ඇතිවීම කියන්නේ අපි හඳුනේ අවිද්‍යාව තුළ ඒ හට ගැනීමද බලනවා කියලා කියන්නේ. ඇතිවීම නැතිවීම කියන්නේ මහත්ව සකස් වෙන සෑම පස්සයක් ඉදිරියේම මහත්ව වේදනාව අනිත්‍ය බවට පත් වෙනවා. වේදනාව සකස් වෙනවා. තේරෙනවද? සකස් වෙන්නා වූ සෑම පස්සයක් පාසාම සකස් වෙන්නේ මොකද්ද? විඳීම. ඒතකොට විඳීම සකස් වුණේ කුමක් නිසාද? පස්සේ අනිත්‍ය නිසා. තේන්නා? පස්සේ අනිත්‍ය වෙන්නේ කුමක් නිසාද? පස්සේ සකස් වීමට හේතුනා වූ අධ්‍යාත්මික රූප, බාහිර රූප, විඥානි අනිත්‍යභාවය නිසා. තේන්නා? ඒතකොට වේදනාව සකස් වෙච්ච මොහොතේ ඊළඟට සකස් වෙන්නේ කුමක්ද? සංඥා. සංඥාව සකස් වුණේ කුමක් නිසාද? වේදනාව අනිත්‍ය නිසා. තේන්නා? ඒක සංඥාව නිසා සකස් වුණේ මොකද්ද? සංස්කාර. සංස්කාර සකස් වුණේ කුමක් නිසාද? සංඥාව අනිත්‍යභාවයට පත් වෙච්ච නිසා. ඒක සංස්කාර හේතුවෙන් සකස් වුණේ කුමක්ද? විඥානයේ දැනීම. විඥානය සකස් වුණේ කුමක් හේතුවෙන්ද? සංස්කාර අනිත්‍යභාවයට පත් වෙච්ච නිසා. ඉතින් මේක ඇතිවීම පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම කියන්නේ ඔකයි. තේරෙනවද? දැන් මහත්තයා මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කරා නම් අද උදේ ඉඳන් මම කොච්චරනම් දේවල් දකින්නේ නැද්ද අහන්නත්ද මට දැනෙන්නේ නැද්ද කියන කාරණේ මාත්‍යා කොච්චර රූප ඇහෙන් දකින්නේ නැද්ද? කොච්චර රූප ඇහෙන් උදේ පාන්දර නැගිට වෙලාවේ නිදන කාමරයේ ඇස් දෙකෙන් දැක්ක මොහොතේ ඉඳන් මේ වෙනකන් රූප කී ලක්ෂයක් දකින්නේ නැද්ද නේ? තේන්න. ඉතින් ඇතිවීම නැතිවීම කියන්නේ ඒකයි. මේ දැක්කා වූ රූපයන් එකින් එක සිහිපත් කර කර දකිද්දී ඒ දකින මොහොතක් පාසා ඇතිවෙන්නා වූ වෙනස් වීම වෙනස් රූපයන්ගේ ස්වභාවය තමයි
මේ අනිත්‍ය භාවය කියන්නේ. එතකොට ඒ රූප දැකීම නිසා අපි කොච්චර ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේද? තේන්න. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කර ගැනීම වේගවත් භාවය තමයි එතෙන්දී අපි අනිත්‍ය භාවය කියලා. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂා නිසා කොච්චර සංඥාවන් හඳුනා ගැනීම සකස් කරගන්නේද? ඒ හඳුනා ගැනීම නිසා කොච්චර අපි කුසල අකුසල සංස්කාර සකස් කරගන්නේද? ඒ නිසා අපි කොච්චර විශේෂ වූ දැනීම් නැත්තම් විඥානයන් සකස් කරගන්නේද? ඒ නිසා භවයට යන්නා වූ කොච්චර නම් අපි මේ සංස්කාරයන් සකස් කරගන්නේද? ඉතින් මේ සකස් කර ගැනීම වේගය කියන්නේ මොකක්ද? ඇතිවීම නැතිවීම වේගය. එච්චර. ඒ නිසා උදේ ඉඳන් දැක්කා වූ රූපයන් ලක්ෂ ගාන සිහිපත් කරද්දී ඒ ලක්ෂ ගාන තුලින් අපි දකින්නේ පංච උපාදානස්කන්ධය ඇතිවීම සහ නැතිවීම. ඒ දකින රූපයක් පාසා පංච උපාදානස්කන්ධය ඇතිවෙමින් නැතිවෙමින් 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 භවයට යන සංස්කාර අපිට රැස් කරලා දුන්නා. අපි හැමෝම දැන් පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දකින්නවා කියන්නේ එකක්ද නැත්නම් ඒක දෙකක්ද? නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැකලා පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා පටිච්ච සමුප්පාදය අවබෝධ කරලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නවාද? දැන් මාත්මයා දැන් ඔතනදී ප්‍රශ්නේ අහන්නේ මාත්‍යෝ යම් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නා කාරණේද පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ යථාබෝධයට මුලින්ම ලබන්නේ කියන කාරණේ. මහත්තයෝ ඒක මුලින් ලබන්නේ දෙවෙනිව ලබන්නේද කියන කාරණේ එහෙම කියන්න බෑ. තේරෙනවද? යම් රහතන් වහන්සේ කෙනෙක් උතුම් ඥාන දර්ශන තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දි රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මහත්තයෝ ඒ රූපේ අනිත්‍යයි කියලා දකින සැනේදිම මහත්යෝ පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරලා තියෙනවා. තේන්න. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරලා තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයන් අවබෝධ කරලා තිනවා රූපේ අනිත්‍යයි කියලා දකින තැනදිම මේ පස්සේ කියන තැනින් ආයිමත් මේ පංච උපාදාන ස්කන්ධයක් සකස් කරගන්නේ නැහැ. ඒ සකස් කරගන්නේ නැති නිසා මහත්යෝ එයා පටිච්ච සමුප්පාද ධර්මයේ නිරෝධය කරනවා. නිවල දානවා. නිවල දානවා. එතනින් නිවන පටිච්ච සම්පන්න ක්‍රියාවලිය නැවත හට නොගන්නා ආකාරයෙන් එයා නිවල දැමුවා. තේන්න. ඒ නිවල දැමීම සිද්ධ වෙන්නේ ඥාන දර්ශන තුලින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ. තේන්න. එතන අවබෝධ කිරීමක් කියන කාරණයක් නෙමෙයි පටිච්ච සම්පාද ධර්මය. දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. තේන්න. එයා අවබෝධ කරගන්නේ ඥාන දර්ශන තුලින් රූපය අනිත්‍යභාවය දකිනවා. මේ පංච උපාදානස්කන්ධයේ සකස්මට මූලික වෙන්නා වූ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි කියන මේ රූපේ අනිත්‍යභාවයේ සතර මහා ධාතුවක් හැටියට වේගයක් හැටියට යා දකින්න. දැකලා එතනදී අනිත්‍යභාවය අවබෝධ කරගන්න. ඒත රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගන්න තැන විඥානයේ අනිත්‍යභාවය අවබෝධ කරගන්න තැන මහත්යෝ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කිරීමක් නෙමෙයි එතෙන්දී සිද්ධ වෙන්නේ නිවදැමීම. එතෙන්දී නිවදැමීම. තේරෙනවද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න මොහොතේම මහත්යෝ එයා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිවා දානවා. නැවත හට නොගන්නා ආකාරයකට මොකද ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරෝධය කළා. ඒතර අවිද්‍යාව නිරෝධය කරපු තැනදී සංස්කාර රැස්වීමක් නැහැ. තේරෙන්න. ඒ නිසා එතනදී පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න මොහොතේ මහත්යෝ ආයමත් නිමේෂයේම ස්වයංක්‍රීයව යා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය අර චක්‍රේ නිවල දැම්මා. චක්‍රේ නිවල දැම්මෙච්චර ඒකකට අවබෝධ කරන්න දෙයක් නෙමෙයි තියෙන. අවබෝධ කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. බුදුරජාණන් වහන්සේ කී දේශනා කරනවානේ යමෙක් අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන පංච උපාදානස්කන්ධයමයි. තේරෙනවද? එහෙම ඒක කියලා. ඒ නිසා පංච උපාදානස්කන්ධය අවබෝධ කරන මොහොතේදී නිමේෂයක් ස්වයංක්‍රීයව යා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිෂේධ කළා නිවල දාන. තේන හට ගැනීමකින් තොරවම අවසන් කළා දාන. ආයිම තේ මොහොතේ ඉඳන් එයා තුල සකස් වෙන කිසිම සිතුවිල්ලක් නිසා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සකස් වීමක් නැහැ. නමුත් අතීත සංස්කාරයන්ට අදාළව ජරා ව්‍යාධි මරණ කියන කාරණේ එයා රහතන් වහන්සේත් ඒකට මුහුණ දෙනවා. අලුතෙන් භවය සකස් වීමක් නැහැ. මොකද පස්සේ නිරෝධය කරලා තියෙන්නේ, පස්සේ ළඟින්ම විඳීම නිරෝධය කරලා තියෙන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරන මොහොතේ ඉබේම පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිවිල යනවා. ඒකම අවබෝධ කරන්න අමුතු වෙන දෙයක් නැහැ. සෝහල් පුද්ගලයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකිනවා විතරයි උතුම් රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය අවබෝධ කරලා ඉන්නේ.
ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියන්නේ දෙකීමයි අවබෝධය අතර ඒ වගේම අපේ ආකෘතිනේ පටිච්ච සමුප්පාද ධර්ම සම්බන්ධයෙන් සෝහන් පුද්ගලයාගේ දැක්ම කෙබඳුද ඒ රහතන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කිරීම අතර වෙනසක් තියෙනවද ඒ වෙනස මොන කෙබඳුද අපේ ආකෘතිනේ මේමයි මාග්මිය දැන් අහන්නේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා රාතන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය අවබෝධ කරලා එතකොට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය රාතන් වහන්සේ අවබෝධ ඥාණයෙන්ම දකිනවා එතකොට සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා පටිච්චසමුප්පාද ධර්මතාවය දකිනවා එතනදී තේරෙනවා එතකොට දැන් මේ දෙන්නා අතර තියෙන පරතරය කියන්නේ මහත්තු ආත්මභාව හතක පරතරයක් තියෙනවා තේරෙනවා ආත්මභාව හතක नाम रूप धर्मिया सकाश्वन सलायतन महत्व आयु पंच उपादान स्कंद क्रियावली पंच उपादान क्रियावली पटिच्चसमुप्पन्न क्रियावली පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුල යා ඉන්නේ අනිවාර්යම පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකිමි. එහෙම පංච උපාදාන ස්කන්ධය කියන කාරණේ අනිත්‍යභාවය දකිමි. එයා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින හේතුව නිසාම අනිවාර්යෙන්ම යා තුලින් පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුල සංස්කාර හේතුවෙන් යාට අපායগামী අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරට යන්නේ නැහැ. ඒ නිසාම යා උපරිම ආත්ම භාව හතකට අදාළව තමයි මහත්වයාගේ සංස්කාරයන් කුසල් සංස්කාරයන් යා රැස් කරගන්නේ. ඒ නිසා පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුල සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා නිරේතුරුවම පටිච්ච සම්පන්න ක්‍රියාවලිය අර සලායතන කියන තැන ඉඳන් ආයිමත් එයා පංච උපාදාන ස්කන්ධ ධර්මයේ අනිත්‍යභාවයේ දැකීම තුල තමයි පටිච්ච සම්පන්න ක්‍රියාවලිය යතුන ක්‍රියාත්මක වෙන්නේ. තේන්න? පටිච්ච සම්පන්න ක්‍රියාවලිය අනිත්‍යභාවයේ දැකීමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මොකද අතන නාම මේ සලායතන වලින් පස්සේ යතුන පංච උපාදාන ස්කන්ධය තමයි වැඩින්නේ පටිච්ච සම්පන්න ධර්මයේ හැටියට. තේන්න? එනිසා ආත්මහත්ය අනිවාර්යම පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකීමට අදාළව පරිපරිත සම්පන්න ක්‍රියාවලියේ වේගවත් භාවය සිුම් වෙනවා. එසේ. ඉතර ඒක එතනින් තමයි දකින්නේ. සත්‍යයි. අපේ හැමදෙරෙන්නේ දැන් ඔබවහන්සේ විස්තර කරන විදිහට අපේ හැමදෙරෙන් තවදුරටත් ඒක විස්තර කළොත් සෝවහන් පුද්ගලයා පස්සේදී අනිත්‍ය දකින්නේ නැහැ නේ අපේ හැමදෙරෙන්නේ. එතකොට නමුත් හදන්නා වූ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පන්නව අනිත්‍ය ලෙස විදර්ශනා කර කර විදර්ශනා කරන්න හැකියාව තියෙනවා යාට. නමුත් රහතන් වහන්සේ අපේ හැමතේ පස්සේදීම අනිත්‍ය දකින නිසා එයා තවදුරටත් පංච උපාදානස්කන්ධේ හදන්නේ නැහැ. එතකොට එයාට කළ යුත්තක් නැහැ. හැබැයි සෝහන් වෙච්ච එකනට අපේ හැමතේ හැම වෙලේම එයා හදන පංච පස්සේදී අනිත්‍ය දකින්න නැති නිසා අදන්නව පංච උපාදාන ස්කන්ධය නිරන්තරයෙන්ම විදර්ශනා කරමින් පවතින ස්වභාවයක් නේද අපේ ආභරණේ තියෙන්නේ. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යම් පුද්ගලෙක් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ඒ සෝවාන් ඵලයට පත් වෙන පුද්ගලයාට මේ කරන්න තියෙන එක කාරණේ. මොකද ඒ කරන්න තියෙන්නේ එයා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින ජීවත් වෙනවා. මොකද එයාට දැන් සීලය පිළිබඳවත් ශ්‍රද්ධාව පිළිබඳවත් ප්‍රශ්නයක් නැහැ. සීලයේ ආර සීලයක් හැටියට වැඩිලා සද්ධාව අචල සද්ධාවක් හැටියට වැඩිලා ආයිම තේ දෙක ගැන යාට හිතන්න ඕනේ නැහැ. සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයාට කරන්න තියෙන එකම එක කාර්යය යා දැක්කා වූ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ තවදුරටත් දකමින් ජීවත් වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සකෘදාගාමි ඵලයට පත් වෙනවා කියලා. ඒතකොට සකෘදාගාමි ඵලයට පත් වෙච්ච පුද්ගලයාටත් කරන්න තියෙන එකම එක කාර්යය ඒ මොකක්ද යා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ තවදුරටත් දක්මින් ජීවත් වෙනවා. එතකොට යා අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට කරන්න තියෙන එකම එක කාර්යය ඊ මොකද්ද? තවදුරටත් යා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ දක්මින් ජීවත් වෙනවා.
ඊට පස්සේ ආවුතුම් රහත් ඵලයට පත් වෙනවා. ඒතර රහත් ඵලයට පත් වෙච්ච කෙනාට කරන්න තියෙන රහත් ඵලයට පත් වෙච්ච උතුමාට කරන්න දෙයක් නැහැ. එයා කළ යුතු සියල්ල ආවරයි. රහත් ඵලයට පත් වෙච්ච උතුමා කරන්නේ මොකද්ද? ඒ අවබෝධ කළා වූ පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය නැවත නැවත නුවණින් දකිමින් ජීවත් වෙනවා. තේන්න? ඒක එතන තමයි තියෙන්නේ. ඒතර පංච උපාදාන ස්කන්ධයේ සකස් වීමක් රහතන් වහන්සේ තුල නැහැ. මොකද පස්සේ නිත්‍ය වශයෙන් ගත්තේ තැනයි වේදනා සංඥා සංකාර විඥානය සකස් වෙන භවයට යන කුසලයක් හෝ අකුසලයක් සකස් වෙන. නමුත් රහතන් වහන්සේ අවිද්‍යාව නිරෝධය කරපු නිසා සංස්කාර රැස්වීමක් නැහැ. සංස්කාර රැස්වීම නැති නිසා භවය සකස් වීම නැහැ. තේන්න? නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවයේ දැක්කා. නමුත් දැක්කා කියන තැන ඉඳන් මහත්වය පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. නමුත් ඒ තෙත් කරන තෘෂ්ණාව අපායගාමී අකුසල් කරා යට අරන් යන්නේ නැහැ. ඉමෙහා සනාක අනාගාමී ඵලයටපත් උනත් එයා තුල පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. තේන්න? උතුම් රහත් ඵලයටපත් වෙන මොහොතේ තමයි අවිද්‍යාව නිරෝධය කිරීම නිසා සංස්කාරයන් කෙරෙහි තියෙන තෘෂ්ණාවය බැහැර කරනවා. එයා අවබෝධ ඥාණයෙන් දකින සෑම කුසල් හෝ අකුසල් සංස්කාරයක්ම කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැනේ අවබෝධ කළා. අවබෝධ කරපු තැනින් ධම්මාත් එයා තුල සංස්කාරය සීමා නැහැ. තේන්න? දෙ දෙන්න අතර තියෙන වෙනස ඉස්ස තමයි. තේන සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ආත්ම භාව හතකට අදාළ එයා මේ තුල සංස්කාර රැස් වෙනවා. සත් සත්. ඒ වගේමයි මේ රහතන් වහන්සේ සංස්කාර රැස්වීම නිරෝධය කළත් රහතන් වහන්සේ පිරිනිවන් පානතේ අතීත සංස්කාරය විපාකයට එනවා. ඒක රහතන් වහන්සේ නමකට නෙමෙයි බුදුරජාණන් වහන්සේලාට පොදු ධර්මතාවයක්. උන්වහන්සේලා උතුම් විමුක්තිය සාක්ෂාත් කරන මොහොතේ පටන් නැවත සංස්කාර රැස් කිරීමක් නැහැ. සංස්කාර නිරෝධ කළා අනිත්‍ය වශයෙන් දැකලා. නමුත් උන්වහන්සේලා පිරිනිවන් පානතෙක් අතීත සංස්කාරයන් කුසල් සහ කුසල් සංස්කාරයන් විපාකයේ පිණිස පැමිණිනවා. ඒක වළක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. තේනවාද? ඒ නිසා සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් මාර ග්‍රහණයෙන් මිදෙන්නේ පිරිනිවන් පාන වෙලාවෙ. තේනවාද? උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය අවබෝධ කළා, නැවත සංස්කාර රැස්වීමක් නැහැ. නමුත් උන්වහන්සේට අතීත සංස්කාර මාරය විපාකයට එනවා. සේනාද ජරා ව්‍යාධි මරණ කියන කාරණා තුනෙන් උන්වහන්සේ මිදිලා නැහැ. ඒතකොට ජරා ව්‍යාධි මරණ තුන කියන්නේ කුමක් ඇසුරු කරන සකස් වෙන මේ රූපය ඇසුරෙන් සකස් වෙන. ඒතකොට මේ රූපය කියන මාර ධර්මයේ සංස්කාර කියන මාර ධර්මයන්ගෙන් අතීත කුසල කුසල කියන කාරණාවෙන් රහතන් වහන්සේ මිදිලා නැහැ. රහතන් වහන්සේ පිරිනිවන් පාන තාක්කල් අර ජරා ව්‍යාධි මරණ කියන කාරණා තුන උන්වහන්සේ තුල සිද්ධ වෙනවා. උන්වහන්සේ තුල සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් උන්වහන්සේ ඒ වාක්‍රේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වීමක් නැහැ. මොකද පස්සේ නිත්‍ය වශයෙන් ගන්න නිසා ඒවා නිසා පීඩාවක් හෝ ඇලීමක් සකස් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ තුලත් ඒ අතීත සංස්කාර මාරය කියන කාරණය මේ විපාකයන් හැටියට සකස් වෙනවා. නමුත් වර්තමානයේ තුල කිසිම සංස්කාරයක් රැස් වෙන්නේ නැහැ. සස අපි හැමතැනනේ දැන් සෝහන් පුත්කලයා දැන් අපි අහලා තියෙන අපි හැමතැනනේ දැන් දස අකුසල් සිද්ධ වෙනවා නම් ඒක අපාගාමි වෙන්න හේතුවක් කියලා. දැන් අපි හැමතැනම මම මේ අහලා තියෙන දෙයක් තමයි දැන් උදාහරණයක් වශයෙන් කිව්වත් එහෙම දැන් මේක මම අහලා තියෙන විදිහට අපි හැමතැනනේ ඒක සමහරට වැරදෙන්න පුළුවන්. දැන් බිම්බිසාර රජුගේ සෝහන්ලා හිටියා අපි හැමතැනනේ. එයා රජකම් කරානේ අපි හැමතැනනේ. ඒ රජකම් කරනකොට මට මතක විදියට එක අවස්ථාවකදී ඔය හැරි කැරැල්ලක් මර්ධනය කරන්න යනකොට මේ එතන අපි හැමෝම කැරැලි මර්ධනය කරනකොට මිනිස්සු මැරෙනවා. ඔව්. එතකොට අපි හැමෝම ප්‍රාණඝාතයේ දසක් තුර අයිතිනේ. එයා ගිහිල්ලා මැරුණේ එතන අපි එයාගේ අන්දෙන්ම පිටනේ අපි හැමෝම පේන්නේ. එතකොට දැන් එයා සෝහන් වෙලා ඉන්නේ. දැන් එතකොට අපි හැමෝම දසක් උසලේ ප්‍රාණඝාතය වෙනවනේ. ඔව්. එතකොට අපි හැමෝම එයා දැන් ඒ සෝහන් වෙච්ච පුත් කියලා එයා දසක් උසලේ එතන ඒ අවස්ථාවේ ප්‍රාණඝාතය වෙනවා. එයා සෝහන් වෙලා ඉන්නේ. එයා ප්‍රාණඝාතය කරද්දී අපාගත නොවෙන්න සෝහන් නොවු පුත් කියලා කොහොමද අපි හැමෝම දැන් ඒ අපි ගලප ගන්න ඕනේ මහත්වෝ චේතනාවන් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මයට මුල් වෙන්නේ. චේතනාව කියන කාරණේ කල්මයට මුල් වෙන්නේ. එතකොට බිම්බිසාරතුමා උතුම් සෝවාන් ඵලයට පත් වෙලා හිටපු රජ කෙනෙක්. තේනවාද? එයා සීලය ආර සීලයක් හැටියට වැඩිලා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවට ඇවිල්ලා. තේනවාද? එතනදි මහත්වය එයා උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ එයා ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ කරලා තියෙන්නේ. එයා තුල බල ධර්මයන් වැඩෙන්නේ. එතන බල ධර්මයන් හැටියට වැඩෙන්නේ කොහොමද? මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා.
තේන සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන කාරණා පහ බල ධර්මයන් නැතිද වැඩේ ඉන්ද්‍රිය ධර්මයන් නැති නෙමෙයි තේන ඒතොර එවැනි කෙනෙක් මහත්වෝ ගන්න තීරණයේ මහත්වෝ අපිට දකින්න වෙන්නේ ධර්මානුකූලවම තමයි චේතනාහම් භික්කවේ කම්මං වදන් තේන දැන් බිම්බිසාර රජතුමාට රටේ එක්තරා ප්‍රදේශයක ජනතාව ඇවිල්ලා කියනවා රජතුමනි අපිට මංකොල්ලකාරෝ ඇවිල්ලා අපිව විනාශ කරනවා අපේ දේපල ගිනි තියනවා අපේ දේවල් මංකොල්ල කරනවා මේ කැරල්ල මර්ධනය කරන්න කියලා. ඉතින් දැන් ගොඩාක් පැමිණිලි එනවා. පැමිණිලි එනකොට බිම්බිසාර රජතුමා රටේ රජ කෙනෙක් බිම්බිසාර රජතුමා රටේ රජුරුව හැටියට හමුදාවට නායකින ගැඳවල නියෝගයක් කරනවා. තේරෙනවද? අහවල් ප්‍රාන්තයේ ජනතාව ඇවිල්ලා මට මේ විදියට මේ කියනවා ඒගොල්ලන්ව මංකොල්ල කරනවා විනාශ කරනවා. ඒ නිසා ගිහිල්ලා ඒ සාමයේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න කියලා. තේරෙනවද? සාමය ආරක්ෂා කරන්න කියන්නේ මොකද්ද? ඒ ප්‍රදේශයේ ජනතාවට බියෙන්තරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් වෙන්න ගන්න කියලා. තේරෙනවද? දැන් බිම්බිසාර රජුගේ මිනිමරන්න කිව්වද? කැරලිකාරයන්ගේ අතපය කපන්න කිව්වද? ඒවා කිව්වේ නැහැ. බිම්බිසාර රජුමට පැමිණිලි ආවා. පැමිණිලි වලට අදාළව බිම්බිසාර රජතුමා කියනවා මෙතන ගිහිල්ලා හමුදාවට මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරන්න කියලා. තේරෙනවද? බිම්බිසාර රජතුමෝ කොතනකවත් මිනිස්සු මරන්න කිව්වේ නැහැ, වෙඩි තියන්න කිව්වෙත් නැහැ. චේතනාව සකස් වුණේ සාමය ආරක්ෂා කරන්න. මම රජතුමා ජනතාවට නිදහසේ ජීවත් වෙන්න දුන්නා. නමුත් සාමය ආරක්ෂා කරන්න කියලා කිව්වට පස්සේ බිම්බිසාර රජතුමෝ බල ධර්මයන් වැඩින කෙනෙක්. එයා තෙරුවන් කිරේ අචල සද්ධාව සීලය ආර සීලයයි. එයා ගන්න තීරණ තව කෙනෙකුට ගන්න. එයාගේ ක්‍රියාකාරීත්වය තව කෙනෙක් තුල තිය ඇත්තේ නැහැ. තේරෙනවා? සද්ධාන්සාරි ධම්මාන්සාරි කෙනෙකුට ලං වෙන්නත් බෑ එයා ගන්න තීරණත් ඒක. दक्ष वर्तमान ओण विशेष ඕනෑම අර්බුදයක් විසඳගන්නේ අර්බුදයේ විසඳීමට නායකත්වය දෙන කෙනා බලවත් අකුසල් සිද්ධ කරනවා. එයි සතියසිය දුර්වලයි. සතියසිය දුර්වලයි. ඉන්ද්‍රිය ධර්මයන් නැතිව තමයි ඒවා තාම සද්ධාංශාරි ධම්මාංශාරි පිට වෙන්නේ. නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච බිම්බිසාර රජතුමාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් වෙලා බල ධර්මයන් බවට පත් වෙච්ච තැනදී එයා දක්ෂයි ගන්න ඕනම තීරණයක් තීන්දුවක් එයාට පුළුවන් මුළු ලෝකයක් පාලනය කරන්න සීලය ආර සීලයක් හැටියට රැකගෙන. එහෙනම් මොකද චේතනාහම් භික්කවේ කම්මං වදාම. තේන ඉන් මෙහා දැන් ඒ බිම්බිසාර රජතුමා නියෝග දුන්නා. නියෝගේ අරන් ගිය හමුදා නිලධාරීන් අප්‍රමාණ මිනිස්සු ඝාතනය කරලා ඒ කැරැල්ල මැදලා ඔක්කොම කරන්න අප්‍රමාණ අකුසල කරගෙන ඒගොල්ලෝ පල්ලෙහාට වැටුණා. මේක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි අවබෝධ ඥානයේ තියෙන ශක්තිය. තේන ඔතනින් තමයි ගලප ගන්න. අපි හම්බෙන එතකොට අර සෝහන් පුත්කඩ සෝහන් වීමට පෙර කරපු දස අකුසල් මන්නාසන මොහොතේදී दक्षिपादानकंदे නැහැ මොකද යා සීලයේ ආර සීලයක් හැටියට වඩලා තියෙන්නේ. එයා ජීවිතේට එකතු වෙලා සීලයේ ආර සීලය කියලා කියන්නේ රැකා වූ සිල්පදයක් බිඳුනා වූ සිල්පදයක් දෙකම විදර්ශනා නොනි තකින. දෙකම සංස්කාරය දෙකම සංස්කාරය අනිත්‍යයි කියලා. එතෙන්දී අතීතයේ බිඳුනා වූ සිල්පදයක් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ මතකෙට එන මොහොතේම එයා කවදාකවත් ඒ බිඳුනා සිල්පදයට බැගැටෙන්නේ නැහැ. රැක සිල්පදයට ඇලෙන්නේත් නැහැ. එතන මේ දෙකම විදර්ශනා නොනි දකින්න යා දක්ෂයි. दक्ष या अवबोध ज्ञाने पंच उपादान स्कंदे अनित्य भावेट अविल्ल
එනිසා එයාට සකස් වෙන අවසාන ත්‍ුති සිත තුල එයා දක්ෂයි මොකද එයා තුල බල ධර්මයන් හැටියටයි සතිය සියේ තියෙන කොවිලාකත් විසිරුණු හිතක් සකස් වෙන්නේ සතිය සියේ ශක්තිමත් ඒ ශක්තිමත් භාවය තුලින්ම එයා තුල තියෙන ඕනෑම කුසල හෝ අකුසල සිතක් එයා අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂයි එතකොට අපි හඳුන්නේ මේ පුද්ගලයා තියෙන සුරක්ෂිතභාවය රැඳෙන්නම අපි හඳුන්නේ ඒ මනුස්සයාට එන සියලු අකුසල් වේවා මරණාසන්න මොහොතේ තියෙන අකුසල් වේවා කුසල් වේවා දෙකම එක විදියට දැකලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින නිසා දැන් ප්‍රේතේ දැක්කත් අර අපාගාමී දේවල් දැක්කත් ඒ මනුස්සයා තුන විදර්ශනා කරලා කියන්නේ ඒකත් උපයෝග කරගන්නවා ඒ මනුස්සයාගේ මේ අවබෝධය සඳහා දෙයියෙක් දැක්කත් ඒ දෙපැත්තම අපි හඳුන්නේ ඒ මනුස්ස අකර්මන්න වෙන්නේ ඒ වෙලාවේ දැන් නරක දෙයක් දැක්ක අපසලයක් දැක්ක කියලා අකර්මන්න වෙන්නේ ඒ මනුස්සයාගේ අර තියෙන අවබෝධයත් එක්ක ඒ මනුස්සයා කරන්නේ නේ අකර්මන්න වෙන විදියක් නැහැ නේ අතිරුවන් ක්‍රිය අචල සද්ධාවට ආවනේ බුදුරජාණන් වහන්සේ ක්‍රිය අචල සද්ධාවට ආපු කෙන ආයිම මොනම රූපයක් ඉදිරියට අකර්මන්න වෙන විදියක් නැහැ බුදුරජාණන් වහන්සේ ක්‍රිය අචල සද්ධාව කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රිය අචල සද්ධාව කියන්නේ යා මොනම මරණාසන්න මොහොතේ මොන රූපයක් ඉස්සරහට ආවත් එයා කොතනින්දවත් බියක් සකස් කරගන්නෙත් නැහැ ඒකට ඇලිමක් සකස් කරගන්නෙත් නැහැ ඒ නාන්තක සීලය ආර සීලයක් හැටියට දැකලා තියෙනවා. එතකොට එයා විඳුණු සිල්පදයට බය වෙන්නේ නැහැ, රැක්ක සිල්පදයට ඇලෙන්නේ නැහැ. තේන්න. ඒ වගේම තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන නිසා සකස් වෙන ඕනම පස්සයක් ඉදිරියේ අනිත්‍ය සංඥා මතු කරගන්න දක්ෂයි. ඊළඟ කාරණේ තමයි එයා බල ධර්මයන් වඩන්නේ බල ධර්මයන් තුල සතිය කියන කාරණය බල ධර්මයක් හැටියට විදර්ශනා නුවණ මුසුවිත බල ධර්මයක් හැටියට වැඩිලා. බල ධර්මයන් කියන්නේ ඒකයි. සතිය සිහිය විදර්ශනා නුවණ මුසු සතිය සිහියක් හැටියට වැඩිලා. සද්ධාව විදර්ශනා නුවණ මුසු සද්ධාවක් හැටියට වැඩිලා. වීරයෙන් විදර්ශනා නුවණ මුසු වීරයක් හැටියට මේ ඕනම දෙයක් එයා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් පහත් එයා අනිත්‍ය වශයෙන් දකිනවා. තේරෙනවද? ඒ සතියේ සිහියේ බල ධර්මයන්ගේ දැක්මේ තියෙන බලවත්භාවය තුල එයාගේ අවසාන තුස්සිත කොයි වෙලාවකවත් නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ සංසුන් භාවයේ තුල එයා රැකුණ සිල්පදයක් විඳුන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින ලක්ෂණයි. ඒ දක්ෂභාවය තමයි එයාට තියෙන සුරක්ෂිත භාවය. අපේ හැමදෙනු වහන්සේ කලින් ධර්ම දේශනාවේදී සඳහන් කළා මාර්ගයේ අවසන් අවස්ථාවේදී යෝගාවචරයෙක් යම් මොහොතක පස්සේ ළඟම අනිත්‍ය දකිමින් ඒ වෙලාවේ අර ඇලීම් ගැටීම් උපේක්ෂාවකින් තොරව මොහොතක් తాවකාලිකව ලෝකේ නිරෝධය කරනවා කියලා. ඊට පස්සේ තමයි අර අවබෝධාත්මක නිරෝධය සාක්ෂාත් කරන්නේ කියලා. අපි හඳුනේ එතන අර මොහොතක් తాවකාලිකව ලෝකේ නිරෝධය කරලා ඊට පස්සේ අවබෝධාත්මක නිරෝධය සාක්ෂාත් කරනවා කියන අපි හඳුනේ එතන මෙහෙමයි මාත් එතනදී තාවකාලිකව නිරෝධේ නික්ලේශී භාවයේ අත්විඳිනවායි කියලා කියන්නේ යෝගාවචරයෙක් අනිවාර්යයෙන්ම ඔය කියන තැනට එන්න නම් මාත්ව එයා ඒ වෙලාවේ අනාගාමී ඵලයට පත් වෙලා තියෙන්න ඕනේ. තේරෙනවද? එයා ඒ අනාගාමී ඵලයට පත් වුණායි කියන තැනදී ඒ කියන්නේ එයාට එක භවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. එක භවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. එතකොට යාට කාම රාග පටිගයන් යාතුලින් දැන් මේ කාරණාත් එක තමයි මේක බලන්න ඕනේ. එක පැත්තකින් අනාගාමි ඵලයට පත් වෙච්ච වෙලාවේ යාට එකම එක ආත්ම භාවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. අනිත් පැත්තෙන් කාම රාග පටිගයන් සම්පූර්ණයෙන්ම නිරෝධය වෙලා තියෙන්නේ. අවිද්‍යාව මෝහය අනුශය වශයෙන් තියෙනවායි කියන කාරණේ තමයි සිද්ධ වෙන්නේ. තේන්න? එතකොට මේ තැනදී යෝගාචරය දකින්න තමන් මේ ලෝකයේත් එක්ක පංච උපාදානස්කන්ධ ලෝකයේත් එක්ක මේ එක නූල්පටකින් තමයි බැඳිලා තින්නේ කියන්නේ. එක නූල්පටකින් තමයි බැඳිලා තින්නේ. එතකොට දැන් එයා මේ මාර්ගයේ මේ වඩාගෙන ඇවිල්ලා එයා දකින්න දැන් මේ සියුම් තැනක් මෙතනින් බැඳිලා තියෙනවා. නමුත් මේ සියුම් තැන කැඩෙන්න ලේසියක් නැහැ කියන කාරණා. තේන්න? එතන එයා දකින්න හොඳට මේ සියුම් එතකොට මේ සියුම් තැන කියන්නේ මොකද්ද? මේ නූල්පට කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් කාමයන් සම්පූර්ණයෙන්ම නිරෝධය කරලා අනිත් පැත්තෙන් එකම එක ආත්ම භාවයකට අදාළ විතරයි තෘෂ්ණාව තියෙන්නේ. තේන්න? එතනදී යා දකින්නේ තමන් නූල්පටකින් පමණයි මෙතන බැඳිලා ඉතින්නේ කියන කාරණය තුල. තේන්න? ඉතින් ඒ කාරණය තුල ඒ තැන ඉඳගෙන මහත්යෝ ඔයා ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යන්නේ නැතුව හිත නිරතුරුවම මේ නිරෝධය කියන කාරණය తాවකාලිකව තේන්න නේද? සැබෑ නිරෝධයට පත් වෙන්නේ ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය නිරෝධයට පත් වෙන්නේ ඉස්සෙල්ලා తాවකාලිකව මේ 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 මේ
පස්සේ අනිත්‍ය වශයෙන් දකිමින් ඇදීම් ගැටීම් උපේක්ෂාවන් නිරෝධය දකිමින් එයා ඉස්සරහට යනවා. එතන මේ අවසාන මෙහෙමේ තියෙන එක්තර අවස්ථාවක්. තේරෙනවද? නමුත් එයා තාම භවයෙන් නිරුද්ධ වෙලා නැහැ. සංස්කාර නිරෝධය දැකලා නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැහැ. තේරෙනවද? දැන් එයා මේ ස්වයං පුහුණුව ලැබමින් ස්වයං පුහුණුව ලැබමින් ඉස්සරහට යන්නේ. තේරෙනවද? මොකද දැන් ස්වයං පුහුණුව ලැබමින් මහත්වේ ඒක යාතුල සකස් වෙන්න ආ වූ ලෝකෝත්තර සම්මා සතිය තුලින් යාට ඇති කළ දෙන්නේ. මොකද එයා පොතක බලලා කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා ගුරුවරයෙක්ගෙන් අහලා කරන දේ මේ අචල සද්ධාව තුළ එයා තුළින් ස්වයං පරීක්ෂණ කරමින් එයා ඉස්සරහට යනවා. තේනවා? ඒ ස්වයං පරීක්ෂණ කරමින් යන තැනදී ආ නිරතුරුවම දක්ෂයි සකස් වෙන සෑම සිතක්ම ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යා නොදී අනිත්‍යයි කියලා දකින්න. තේනවා? දැන් ඒතකොට සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාත් අනිත්‍යයි කියලා දකිනවා. නමුත් එයා දකින්නේ ආත්ම භාව හතකට අදාළ තෘෂ්ණාව ක්‍රියාද. කාමරාග පටිගයන් කෙරෙහි තෘෂ්ණාව එයා තුළ තියෙනවා. තේනවා? එයා මේ සිත අනිත්‍යයි කියලා දැක්කත් ඊළඟ සිතේදී ආයමත් කාමයකට බැඳෙන්න පුළුවන්. තේනවා? නමුත් අනාගාමී ඵලයට පත් වුණ කෙනාට ওই ප්‍රශ්නේ නැහැ. මොකද එයා කාමයෙන් නිරෝධය කළා තියෙන්නේ. කාමයෙන් නිරෝධය කරපු නිසා යා සෝවාන් ඵලයට පත් වුණ කෙනාට වඩා සිත තුළින් ස්වයං පරීක්ෂණ කිරීමේ ශක්තියට වැඩි. මොකද එයා කාමරාග පටිගය නිරෝධය කළා තියෙන්නේ. තේනවා? නමුත් තාම එයා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා නැහැ. භව නිරෝධය සාක්ෂාත් කළා නැහැ. මේ භවයෙන් එතර වෙන්නේ ඕනේ කියන ඡන්දය විතරයි තියෙන්නේ. ඡන්දයත් එයාට අනිත්‍යෝ සිත පම තේන්න. එතෙන්දී ස්වංග තමන් අවබෝධාත්මකව නිරෝධය සාක්ෂාත් කරගන්න ඉස්සෙල්ලා මාත්‍යෝ ඒ යෝගාවචරින් තමාගේ ජීවිතය තුළින් කරන්නා වූ ස්වයන් පරීක්ෂණ තමයි ඔය තාවකාලිකව නිරෝධය කියන කාරණය අත්විඳිමින් අත්දැකීමින් ඉස්සරහට යන තේන්න. ඒ අත්දැකීමින් ඉස්සරහට යද්දී ආයිමත් යාතනෙ හිත එහාට පයින්න අවබෝධාත්මක නිරෝධයට එන්නේ ඉස්සෙල්ලා මහත්වෝ එයා ස්වයං මාර්ගය තුල. මොකද කල්යාණ මිත්‍රයෙක් නැහැ, අවවාද ගන්න කෙනෙක් නැහැ, උපදෙස් ගන්න කෙනෙක් නැහැ, බුදුරජාන් වහන්සේ නමක් නැහැ. තේරෙනවා? ඒ නිසා තමන්ට සම්මා සතිය, ලෝකෝත්තර සම්මා සතිය, තමන් තුල වැඩෙන ලෝකෝත්තර සම්මා සතිය, එහෙම නැත්නම් තමා තුල වැඩෙනා වූ බලධර්ම, තේරෙනවද? බලධර්ම, සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන බලධර්මයන් තමාව මෙහෙවන මාර්ගය ඔස්සේ යා ඉස්සරහට මේ ගමන් කරනවා. අපි හාමුදුරනේ මේ අවස්ථාව තවදුරටත් විස්තර කරලා දෙන්න පුළුවන්ද? මෙතනදී ඒ යෝගාවචරයා නිරතුරුවම මේ මේ ලෝකෝත්තර සප්තබොජ්ජංග ධර්මයන් තුලයි පසු වෙන්නේ. දැන් ලෝකෝත්තර සප්තබොජ්ජංග ධර්මයන් කියේ සප්තබොජ්ජංග ධර්මයන් විදර්ශනානුවරින් දැකීම තුලයි මේ 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 තැනදී ආ ඉස්සරහට යන්නේ. තේරුණාද? එතෙන්දී මේ මේ සකස් වෙන්නා වූ සතිය සිහිය, ඒ කියන්නේ විදර්ශනාමය සතිය සිහිය තුල සකස් කරලා දෙන්නා වූ ධම්ම විජය බොජ්ජංගය ධර්මයේ තියෙනා වූ ආශ්චර්ය තුළ ඒ යෝගාවචරයා තුළ වීර්ය සකස් කරලා දෙනවා මාර්ගය තුළ තව ඉස්සරහට අබයන. තේරුණාද? එතෙන්දි ක්‍රියාත්මක වෙන කාරණා තුන තමයි මොකද්ද? සතිය සිය ලෝකෝත්තර සතිය සිය එතන සකස් වෙන්නේ කියන්නේ විදර්ශනාමය සතිය සිය. විදර්ශනාමය සතිය සිය තුළින් ධම්ම විජය බොජ්ජංගය වැඩෙනවා. විදර්ශනාමය ධම්ම විජය බොජ්ජංගය
ඒ විදර්ශනා මේ ධම්මවිජය බොජ්ජංගය තුල වීරිය සකස් වෙනවා. ඒ වීරිය තුල තමයි මේ මොහොතේ ඒ යෝගාවචරයා තමන්ගේ මාර්ගය තුල ඉස්සරහට ගමන් කරන්නේ. එතනදී සකස් වෙනා වූ ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණාට ඒ යෝගාවචරය බැඳෙන්නේ නැහැ. තේනවා? දැන් අනිවාර්යයෙන්ම සතිය සිය සකස් වුණ තැන ධම්මවිජය බොජ්ජ සතිය සකස් වෙච්ච තැන ධම්මවිජය බොජ්ජංගය සකස් වෙනවා. ධම්මවිජය බොජ්ජංගය සකස් වෙච්ච තැන වීරිය සකස් වෙනවා. वीर सकसुन तेन मुखद सकसें प्रीत पश्चादी नम मेतन तीन आश्चर्यदे तम प्रीत पश्चादीन कारणेट ये मोहते ये योगावचर बंदी नैन मिथन तम आनुरी मिधुतने तेना अनागामी पलट पत्चना आनुरी मिथुन तेन उन्नतनाई मुखद मोनम हेतु अग्निशावत सप्तभोजांग धर्मे अंटे आवरवटा बेह मुखद आ काम्यांगी निरोधे दगलती समाधि उपेक्का इतनदि महत्व योगावचरे दक्षाई तमंतुल वेडेन्ना विदर्शना में सप्तभुजांगियां सैम सप्तभुजांगियां धर्मयातुलिम पांचुपादान स्कंध्यानि इत्यभावे मत कुरदन्न इनसयातुल सकस्सने सैम सप्तभुजांग धर्मयाक् मे विदर्शकयाट ए मोहते योगावचरयाट पांच उपादान स्कंध्यानि इत्यभावे पवनामि तेन्ना ए सकस्सने सैम सति धम्म विजय वीर प्रीति पस्सद्धि समाधि उपेक्खा धर्मतावयन तुल ये योगावचरया मतु कर लगा कुमार पंच उपादान स्कंदे अन्यन कारण ये पंच उपादान स्कंदे अन्यन कारण मतु कर लगा मुखदया तुलाबोध ज्ञाने सकस्वेदाती नो मे सैम सप्तभोजांग धर्मे आत्म मे रूपे असुरु करगने वेडिन्ना सप्तभोजांग धर्मे तेना सप्तभोजांग धर्मे अनित्य भावे दकिन मोहतक पासा ये मोहते विदर्शकिया निरेतुव रूपे अनित्य भावे अवबोध ज्ञान हसु कर गि मिंतम अनागामी उनाट पस्से अरे जीवित मरण निर्धारण अवस्था विस्तर जीवित मरण निर्धारण अभ्यवस्था बट स्वामी जनवरी मासे वगे පින්වතුන් කණ්ඩායමක් මා මුණ ගැහෙන්න ඇවිල්ලා මගෙන් ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය ඇහුවා. තේරුණාද? නමුත් මහත්තයෝ මම ඒ වෙලාවේ ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය දැනගෙන හිටියේ නැහැ. මේ දැන් මාස 3 කට ඉස්සෙල්ලා ත්‍රිවිද්‍යාව කියන අර්ථයේ වචනේ මම දැනගෙන හිටියේ නැහැ. තේරුණාද? මේ මම ඒ වෙලාවේ කිව්ව මහත්තයෝ මට නම් ওই වචනේ අර්ථය ඇත්ත තාම නම් මම ඇත්ත දැනුන්නේ නැහැ. මම බල්ලම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බල්ලා කියන්නම් කියලා. තේරුණාද? මොකද මේ මම මට මතකයි මම අත්තරීම එක පොතේ වගේ අර භික්ෂුවකගේ අවසාන මෙහෙයුම ගැන කියනකොට භික්ෂුවකගේ අවසාන මෙහෙයුම ගැන කියනකොට මම කියනවා ඒ අවසාන මෙහෙයුමේ එක්තරා රාත්‍රියකදී භික්ෂුව තමන්ගේ ඥාන දර්ශන තුලින් තමන් සංසාරේ මැරෙමින් ඉපදෙමින් නාපු ගමන තමන් දකිනවා කියලා. තේනද? තමන් සංසාරේ දැන් මේ දකින්නේ උතුම් සමාධි තලයෙන් දකින්නේ නේ තමන්ත සංසාරේ එළුව වෙලා හරක් වෙලා ඌර වෙලා කුකුල වෙලා බෙල්ල කපාගෙන මැරුණ හැටි ඒ බෙල්ල කපාගෙන මැරිච්ච වෙලාවේ ගලා ගිය ලේ සාගරයන් යා නූණින් දකින්න කියන තේනක් තමන් අතීතයේ යුද්ධවලට පැටලිලා රජවරු සිටුවරු
තමන්ගෙ හිස ගසා දාපු හැටි අතපය කපපු හැටි යුද බිමෝල මෙරි මෙරි වැටුන හැටි තමන් නුවණින් දකිනවා කියන තේරෙනවද තේරෙන්නේ සංසාරේ දෙවිවරු වෙලා බ්‍රහ්මයෝ වෙලා මිනිස්සුයෝ වෙලා සතර අපායන්ට වැටිලා ඉපදිච්ච හැටි මැරිච්ච හැටි තමන් දකිනවා කියන තේරෙනවද එතකොට ඒ දැක්ම තුල එයා දන්නේ නැහැ මහත්තයෝ ඒ වෙලාවේ භික්ෂුව දන්නේ නැහැ මේ තමන් දකින්නේ චතුූපපාත ඥානෙ එහෙමත් නැත්නම් පූර්වේ නිවාසානුසී ඥානෙ කියලා එයා දකින්නේ එයා නුවණින් දකිනවා මේ මොහොතේ තමන් අතින් අතහැරුණොත් සංසාරේ නැවත නැවතත් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙනවා කියන කාරණේ දකිනවා තේරෙනවා නමුත් ඇත්තටම ඒ වෙලාවේ ඒ භික්ෂුව දන්නේ නැහැ මහත්තයෝ මේ තමන් දකින්නේ චතුූපපාත ඥානෙ එහෙම නැත්නම් මේ තමන් දකින්නේ පූර්වේ නිවාසානුසී ඥානෙ කියලා එයා දන්නේ නැහැ මොකද එයා එවැනි ඥානගෙන දන්නෙත් නැහැ ඒ වෙලාවේ තේරෙනවා එවැනි බලාපොරොත්තුවක් එයාට තිබෙත් නැහැ නමුත් එයා තුල වැඩෙන්නා වූ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල සකස් වෙන්නා වූ ඒ ඥාන දර්ශනයන් තුලින් ස්වයංක්‍රීයව එයා තුල සකස් වෙනවා ඒ ඥානය තේරෙනවද ඒ ඥානයන් සකස් වෙලා තමයි එයාට සංසාරයේ කෙරෙහි බිය සංසාරයේ කටුකභාවය සංසාරයේ ගැඹුරභාවය පිළිබඳ මේ භවය කෙරෙහි තියෙන මේ භවාත්‍රය කෙරෙහි තියෙන තෘෂ්ණාවයන් සිඳන අවසාන කැඩිල්ල තමයි එතනින් කඩන්නේ තේරෙනවද එතකොට ඒ කඩන්න හේතු වෙන්නේ චතුූපපාත ඥානයේ පූර්වේ නිවාසානුසී ඥානය. නමුත් ඒ භික්ෂුව දන්නේ නැහැ තමන්ට පහළුනේ චතුූපපාත ඥානයේ පූර්වේ නිවාසානුසී කියලා දන්නේ නැහැ. තේරෙනවද? මොකද එයාට එහෙම හිතන්න අවශ්‍යත් නැහැ. මොකද එහෙම හිතක් සකස් වුණත් ඒ හිත එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය විතරයි. තේරෙනවද? එතකොට මේ මෙන්න මේ අවසාන මෙහෙයුම තුල තමන් දකින චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුසී ඥානය තුලින් තමන් දකින මේ සංසාර ගැඹුරු බය තුල තමයි එයා කොයි මොහොතේ හෝ ආශ්‍රයන් සේකරයි කියලා දැනගත්තා වූ ඥානෙ සකස් වෙන. තේරෙනා? තේරෙනා? නමුත් භික්ෂුවක් අවසාන මෙහෙයුමේදී මේ ඥානයන් තුනම තමන් තුල සකස් වෙනා. තේරෙනාද? නමුත් එයා දන්නේ නැහැ මේ තුනට කියන්නේ ත්‍රිවිද්‍යාව කියන කාරණේ එයා දන්නේ නැහැ. තේරෙනාද? එතන තමයි මහත් වශේෂ්ඨම දේ. නමුත් එයා යම් අතීතයේ ත්‍රිවිද්‍යාව දැනගෙන හිටියනම් සමහරට එයාට ඔතෙන්ට එන්න වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාව හබාගෙන යන ගමනේදී එයා ඒ සිතුවිල්ල තුන තෘෂ්ණාව තමයි අල්ලගන්නේ තේරෙනවද අල්ලගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා මිසක් විදර්ශනාවට යන්නේ නැහැ නමුත් මොකද්ද හේතුවක් නිසා මම ත්‍රිවිද්‍යාව කියන වචනේ භික්ෂුවක් හැටියට එදා දැනගෙන හිටියෙත් නැහැ මීට මාස 3කට ඉස්සෙල්ලා ජනවාරි මාසේ යම් දවසකදී ඔය පන්සලකදී එක කණ්ඩායමක් දානි පූජා කරලා මගෙන් අහපු ප්‍රශ්නේදී මම ඒ මහත්යාට පැහැදිලි කිව්වා මහත්යෝ ත්‍රිවිද්‍යාව කියන වචනේ අර්ථය මම දන්නේ නැහැ කියලා නමුත් දන්නේ නැහැ කිව්වට පස්සේ මට හිතුණා මේකේ අර්ථය හොයන්න ඕනේ කියලා. තේරෙනවද? ඒ අර්ථය හොයද්දි තමයි මම දැනගත්තේ ත්‍රිවිද්‍යාව කියන්නේ පූර්වේ නිවාසානුසති ඥානියත් චතුූපපාත ඥානියත් මේ ආශ්‍රයන් සේකරිමි ඥානියත් තුන එකතු වුණාමයි මේ තුන කියන්නේ කියලා. තේරෙනවද? නමුත් මම මෙච්චර කාලයක් සමාරේ හිතන් හිටියේ මේ ත්‍රිවිද්‍යාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන කියලා. ඒකට කියන්නේ ත්‍රිලක්ෂණය. තේරුණාද? එනිසා මාත් මේ මොහොතේ මට ওই වචනවල අර්ථය සෙවීමේ තෘෂ්ණාවක් නැහැ. තේරුණාද? මට ඒ තෘෂ්ණාවක් නැහැ. මං කවදාකවත් ඒ තෘෂ්ණාව පස්සේ යන්න ගියේ නැහැ. යන්න ගියා නම් අපි තාම හොයනවා. මම පැවිදි වෙලා ඔය මේ 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 ඔය මෙහෙයුම කියන කාරණේ සිද්ධ කරලා ඔය කටයුතු අහවර වෙලා ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8 මට පිළිවෙලට කියන්න දන්නේ නැහැ මං. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න සම්මා සතිය දක්වා මේ කාරණාට පිළිවෙලට කියන්න මම දන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මම දන්නේ නැහැ. මොකද මම කියුවේ නැහැ පොත් කියවලම නැහැ හුඟක්. මම සූත්‍ර කියවන්න ගත්තෙත් මේ පැවිදි වෙලා මාස 5-4කට වගේ 5කට වගේ පස්සේ. තේන්නේ? නමුත් ඔයත් කියනා වූ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ මහත්යෝ මේ චතුූපපාත ඥානේ පූර්වේ නිවාසානුසති ඥානේ ආශ්‍රයන් සේකර බව දැනගත්තා වූ ඥානේ ඒක කවදාකවත් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට සකස් වීමක් නැහැ. අනාගාමි ඵලයට සකස් වීමක් නැහැ. ඒක බව නිරෝධයේ සාක්ෂාත් කරපු තැනදී තමයි සකස් වීමක් සකස් වෙන්නේ. ඒකට අපි හරි වාසන දක්වනවා තාවකාලික නිරෝධයේ ඒ අවස්ථාව සමගාමීවද අවස්ථාව. තාවකාලික නිරෝධයේ ඊට පස්සේ තමයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. තේන්න. ඒක අවසාන තැනදී අවසාන මේ කාරණේදී තමයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. එතෙන්ට යනකම් එයා තාවකාලික නිරෝධයේ තුල දකිමින් තාවකාලික නිරෝධය අත්දකිමින් එයා ඉස්සරහට යනවා. නිරෝධය ලැබල නැහැ. නමුත් තාවකාලික නිරෝධය එයා තුල දකිනවා. දැකලා ඒ තුලින් නැවත ඡන්දය සකස් කරන් තව තව වීරයෙන් ඉස්සරහට යනවා. ඒතකොට ඉතින් තාවකාලික නිරෝධය දකින්නේ තමා තුල වැඩෙනා වූ මේ සති සම්බොජ්ජංගේ තුල. විදර්ශනාමය සති සම්බොජ්ජංගේ තුල. ඒතකොට තාවකාලික නිරෝධය තමන් තුල දකිද්දී එයා තුල තව තව ධර්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා. විදර්ශනාත්මක ධර්මවිජේ බොජ්ජංගේ. ඒ විදර්ශනාත්මක ධර්මවිජේ බොජ්ජංගේ තුල ඊළඟට මොකද්ද වැඩෙන්නේ?
වීරය කියන ච කැමැත්ත ඡන්දේ. ඒ වීරය කැමැත්ත චතත් වෙන්නේ භවය කඩා භවය අවසන් කරන්නමයි. තේන්න. ඒතර මේ සප්තබොජ්ජංග ධර්ම සියල්ලම දැන් එහා තුල විදර්ශනා නුවණින් වැඩෙද්දී අවසාන තැනදී තමයි මහත්ය ඔය කියන ත්‍රිවිද්‍යාව එයා තුල පහළ වෙන්නේ. ත්‍රිවිද්‍යාව තුලින් තමයි එයා මේ ධර්මාභෝධය කියන කාරණේ සාක්ෂාත් කරගන්නේ. ඒතර ඥාන දර්ශන කියන්නේ ඒ ඥාන දර්ශන වලින් තමයි මේවත් මේ ඥාන දර්ශන ගණයට තමයි වැටෙන්නේ. එහෙ ඥාන දර්ශන ගණයක් ඥානයක් මේ සකස් වෙන චුතුපපාත ඥානය කියන ඥානයක් පූර්වේ නිවාසානුසෙන් ඥානය කියන ඥානයක් මිස. ඒතකොට මේ ඥානය සකස් වෙන්නේ නැතුව එයාට කොයිලක්ක සංසාර බියක් සකස් වෙන්නේ නැහැ. ඒවා ඥානයන් හැටියට තමයි වැඩෙන්නේ. නමුත් ඒ වෙලාවේ යෝගාචරයට මේවා ඥානයන් කියන කාරණයක් අදාළ නැහැ. ඒක දැන් අපිට තමයි තියෙන්නේ. අපිට තිබ්බාට එතෙන්දී හට අදාළ නැහැ. එයාට එයාට ඕවා අඩන්නේ. එයාට ඥානෙන් වැඩකුත් නැහැ. මොකක්වත් වැඩකුත් නැහැ. එයාට ඕනේ භව නිරෝධය. මේ ලෝකේ පා එච්චරයි. නමුත් ඒ පාගෙන තැන ගැටීමක් නෙමෙයි ඈ. ගැටීමක් නෙමෙයි. ලෝකෙන් නිරෝධය වුණා කියන තැන ඇලීමකුත් නෙමෙයි. ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තුනම අයින් කරලා ලෝකේ නිවන් නිමා දම නිව බව දමන නිවීම කියන දේ විතරයි තියෙන්නේ. එයාට ඥාන වැඩන්නේ. එයාට ඥාන ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ඥාන ලැබී හෝ නොලැබුණා කියන දෙකම එයාට අනිත්‍ය වූ ඉතත් එයාට තියෙන්නේ ඊළඟට මේ මේ නිරෝධය කියන කාරණේ නිරෝධය කියන කාරණයක් එයාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. අවසර අපි හාමුදුරනේ ඔබවහන්සේ දැක්වුවා රහතන් වහන්සේ පස්සේදීම අනිත්‍ය දකින්නවා කියලා අපි හාමුදුරනේ. එතකොට අපි හාමුදුරනේ දැන් උන්වහන්සේ පස්සේදීම අනිත්‍ය දකින්නවා නම් දැන් අපි අපේ හාමුදුරනේ අපි දැන් පස්සේදීම අනිත්‍ය දකින්නේ නැති නිසා ඊට පස්සේ ආය ආය සිතුවිලි සිත අපි හිතනවා. එතකොට රහතන් වහන්සේ ආය අපි හාමුදුරනේ එතකොට පස්සේ දානිත දකින්නත් උන්වහන්සේ හිතන්නේ නැද්ද අපේ හඳුනිත? එහෙමයි මහත්තයෝ. ඔය රහතන් වහන්සේ හිතන්නේ නැහැ කියන කාරණය නෙමෙයි එතෙන්ට ගැලපෙන්නේ. තේරෙනවද? රහතන් වහන්සේ හිතනවා. නමුත් ඒ සිතුවිලි තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? එතනින් තමයි ඒක ගන්න ඕනේ. රහතන් වහන්සේත් හිතනවා. පස්සේ ළඟින් රහතන් වහන්සේ අනිත්‍ය බව දකින්න බව ඇත්ත. නමුත් රහතන් වහන්සේටත් සිතුවිලි සකස් වෙනවා. නමුත් ඒ සකස් වෙන සිතුවිලි තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තෘෂ්ණාව බැසගෙන නැති නිසා ඒ සකස් වෙන්නා වූ සිතුවිලි භවයට යන්නා වූ සංස්කාරයක් නැත්තම් පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ නැහැ. තේන්නාද? බුදුරජාණන් වහන්සේත් හිතනවා හෙට දවසේ මං කොහේ කොහාටද චාරිකාවේ වඩින්නේ කියලා. බුදුරයන් වහන්සේ හිතනවා හෙට මගේ දවල් පිණ්ඩපාත ආරාධනා දාන කොහාටද තියෙන්නේ කියලා. බුදුරයන් වහන්සේ හිතනවා උදේ පාන්දර මේ මේ සැතපීලා උදේ පාන්දර ඇහැරිලා උන්වහන්සේ හිතනවා අද මම මහා කරුණාවෙන් කාටද උපකාර කරන්න කියලා. තේරෙනවද? ඒතර බුදුරයන් වහන්සේ හිතුවේ නැත්නම් බුදුරයන් වහන්සේට මේ මේ ඔය එක එකනාට ඔය කලාව උපකාරයෙන් කරන්න බෑනේ නේද? මුලින් හිතලා එපා තීරණයක් ගන්න නේ. ඒ නිසා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් හිතනවා මහත්යෝ. හෙට කොහාටද පිණ්ඩපාතේ වඩින්න තියෙන්නේ? හෙට මං බෙහෙත් ගන්න යන්න තියෙනවද? හෙට කොයි අර අහවල් ධර්මදේශනාවට යන්න තියෙනවද? ඒකට කොහොමද යන්නේ? නමුත් මේ කොයිම සිතුවිල්ලක් තුලවත් මහත්ව තෘෂ්ණාව බැසගෙන නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඉන් මෙහා අපි යමක් හිතුවාදේ හිතන දේ අපි ඇලීම් හෝ ගැටීම් හෝ උපේක්ෂාවෙන් පෙත් කරනවා. තේනවද? නමුත් රහතන් වහන්සේ හිතනවා. නමුත් ඒ හිතන දේ රහතන් වහන්සේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් සුත්තු තෙත් කිරීම නැහැ. තේනවද? ඒ නිසා හිතපු දේ හෙට වැරදිලා ගියත් ඒ වැරදිච්ච දේ නිසා රහතන් වහන්සේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඕ නැවත සංස්කාර රැස් කරගන්නේ නැහැ. තේරෙනවද? ඒතොර මේ මොහොතේ රහතන් වහන්සේ සිතනවා හෙට මං බෙහෙත් ගන්න යනවා හෙට මම අහවල් තැන්ට පිණ්ඩපාතේ වඩිනවා කියලා. නමුත් ඒ සිතුවිල්ල මහත්වෝ තෘෂ්ණාවෙන් තෙත් වෙලා නැති නිසා ඒ සිතුවිල්ල නිසා සංස්කාරයක් රැස් වෙන්නේ කුසල කුසල සංස්කාරයක් රැස් වෙන්නේ නැහැ. තේරෙනවද? එතනින් තමයි අපි බලන්න ඕනේ. තේරෙනවද? දැන් මහත්යා හිතන්නේ යන්ත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මැෂින් එකක් තියෙනවා. ඒ යන්ත්‍රේ බිස්කට් හදන මැෂින් එකක්. තේරෙනවද? යන්ත්‍රයක්. එතකොට ඒ යන්ත්‍රයට කෙනෙක් මේ පැත්තෙන් පාම් පිටි බිත්තරයි සීනි කලවම් කරලා මිශ්‍රණය ඇතුල් කරනවා. තේරෙනවද? මිශ්‍රණය ඇතුල් කරපු පළියට බිස්කට් හැදෙනවද? නැහැ. මිශ්‍රණය ඇතුල් කළා මහත්යෝ ඊට අවශ්‍ය බලශක්තිය දෙන්න ඕනේ. විදුලි බලය දෙන්න ඕනේ. එතන මිශ්‍රණය ඇතුල් කරලා ඊට අවශ්‍ය බලශක්තිය දුන්නට පස්සේ මොකද වෙන්නේ? මැෂිමේ අනිත් කොනෙන් බිස්කට් හැදිලා එළියට එනවා. නිමි භාණ්ඩ එළියට එනවා. තේරෙනවද? එතන මේ පැත්තෙන් මොනවද දැම්මේ? පිටි සීනිය බිත්තරයි. නේද? ඒ තුන දැම්මායි කියලා බිස්කට් හැදුනේ? නැහැ. ඊට අදාළ බලශක්තිය නැත්තම් විදුලි බලය දුන්නට පස්සේ අන්න ක්‍රියාත්මක භාවයට පත් වෙලා මැෂිමේ අනිත් පැත්තෙන් නිමි බිස්කට් එළියට එනවා. තේරෙනවද? ඒ වගේ මහත්යෝ නිරේතුරුවම
අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙනවා රහතන් වහන්සේගේ නේද නමුත් මේ තුන එකතු වෙච්ච තැන මොකද අපි මොකද කරන්නේ මේ තුන එකතු වෙච්ච තැනදිම තෘෂ්ණාව කියන බලශක්තිය මේකට දීලා පංච උපාදානස්කන්ධය කියන නිමි භාණ්ඩය හදනවා මේ තුන එකතු වෙනවා අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙනවා එකතු වෙච්ච ගමන් තෘෂ්ණාව කියන විදුලි බලය නැත්තම් බලශක්තිය මේකට දීලා අපි නිමි භාණ්ඩය වෙන සංස්කාර එහෙම නැත්තම් කුසල් සහ අකුසල් අපි නිෂ්පාදනය කරගන්නවා තේනවා ඒතොර රහතන් වහන්සේ තුනත් මේ තුන සිද්ධ වෙනවා තේනවා එයා තුනත් අධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ විඥානයේ තුන එකතු වෙනවා නමුත් මේ තුන එකතු වුණාට මේ තුනෙන් නිමි භාණ්ඩයක් හදන්න අවශ්‍ය බලශක්තිය නිරෝධය කරලා තියෙනවා තෘෂ්ණාව නිරෝධය කරනවා තේනවා ඒක හරියට අර බිස්කට් මැසිමට පිටිත් දානවා සීනිත් දානවා බිත්තරත් දානවා නමුත් බලශක්තිය බිස්කට් හැදෙයිද බිස්කට් හැදෙන්නේ නැහැ තේනවා ඒ වගේ රහතන් වහන්සේ තුලත් අධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ විඥානයේ තුන පස්සේ සිද්ධ වෙනවා පස්සේ සිද්ධ වුණත් රහතන් වහන්සේ විදුලිය බලශක්තිය කියන කාරණේ නිරෝධය කරලා තියෙන නිසා මහත්යෝ නිමි භාණ්ඩය හැටියට මෙතන සංස්කාර එහෙම නැත්නම් භවය රැස්වීමක් නැහැ තේරෙනවද ඉම්මහා මහත්යෝ රහතන් වහන්සේත් මිනිස්සෙක් හිතනවා වගේ මේ තමන්ට අදාළ කාරණා ගැන හිතනවා තේරෙනවද තමන්ට අදාළ කාරණා ගැන හිතනවා නමුත් ඒ කිසිම කාරණාවක් තුළ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් බැසගෙන නැහැ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් බැසගෙන නැහැ කියන්නේ විඳීම සකස් වීමක් නැහැ විඳීම සකස් වීමක් නැත්නම් සංඥාව සකස් වීමක් නැහැ සංඥාව සකස් වීමක් නැත්නම් සංස්කාර රැස් වීමක් නැහැ ඒ නිසා මීට අදාළව විඥානය සකස් වෙන්නේ ඉම් මෙහා මහත්වෝ අපි සිතන සෑම සිතුවිල්ලක් පාසා එක්ක ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් ඇති කරගන්නවා ඊට අදාළව සංස්කාර එහෙම නැත්නම් භවය අපි සකස් කරගන්නවා ඒ රහතන් වහන්සේගේ බුදුරයන් වහන්සේලාගේ විෂය තමයි උන්වහන්සේලා හිතනවා හිතුවත් ඒ සිතුවිල්ල තුල තෘෂ්ණාව බැසගෙන නැති නිසා සංස්කාර කියන නිමි භාණ්ඩය සකස් වීමක් භවය කියන කාරණේ සකස් වීමක් නැහැ. හරිද? අපේ අඳුනේ නැහැ. ඒතකොට දැන් ආයි මම ප්‍රශ්නයක් අහපොත් අපි අඳුනේ නැතන. දැන් පස්සේ ළඟින්ම අනිත් දෙකකට පස්සේ අපි අඳුනේ උපාදානින් නැති තෘෂ්ණාවෙන් නැති වෙන අපි අඳුනේ. එතකොට දැන් එතකොට ඒ රහතන් වහන්සේට සඤ්ඤාවක් හටගන්නේම නැද්ද? හටගන්නා වූ සඤ්ඤාවේ උපාදානයක් නැද්ද? ඒ දෙක නේ මෙහෙමයි සබ් සෑම් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වීමක් නැහැ නේ මහත්තයෝ. තේරෙනාද? ඒතර රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත කියලා දෙයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත කියලා දෙයක් තියෙනවා. නමුත් ඒ කැමැත්ත අකමැත්ත තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? ඒතකොට එහෙනම් තෘෂ්ණාව බැසගෙන නැත්නම් ඇලීම් ගැටීම් උපේක්ෂාව තුල තෘෂ්ණාව බැසගෙන නැත්නම් විඳීම කියන කාරණේ එතන තියෙනවා. නමුත් ඒ විඳීම තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? මොකද රහතන් වහන්සේට කැමැත්තත් අකමැත්තත් තියෙනවා. තේරෙනවද? රහතන් වහන්සේ සත්පුරුෂයන්ට කැමති, අසත්පුරුෂයන්ට අකමැති. නමුත් එහෙම කැමති අකමැති කියලා රහතන් වහන්සේ සත්පුරුෂයන්ට ඇලෙන්නෙත් නැහැ, අසත්පුරුෂයන්ට ගැටෙන්නේ රහතන් වහන්සේ හඳුනා ගැනීමක් තියෙනවා සංඥාවක් තියෙනවා තේරෙනවද මෙයා සත්පුරුෂයෙක් මෙයා අසත්පුරුෂයෙක් කියලා රහතන් වහන්සේ හඳුනනවා මේ අම්මා මේ තාත්තා මේ ජපන් ජාතිකයෙක් මේ චීන ජාතිකයෙක් කියලා රහතන් වහන්සේ හඳුනනවා හඳුනවත්තේ හඳුනා ගත්තා වූ දේ කෙරේ තෘෂ්ණාවක් රහතන් වහන්සේට ඒ හඳුනා ගැනීම නිසා රහතන් වහන්සේ සංස්කාර රැස් කරන්නේ නැහැ තේරෙනවද මේ කැමැති රූපයක් මේ අකමැති රූපයක් කියන තැනදී මේ කැමැති රූපයට ඇලිලා අකමැති රූපයට ගැටිලා උපේක්ෂාසගත රූපයට උපේක්ෂාසගත වෙලා සංස්කාර රැස් කිරීමක් නැහැ තේරෙනවද සංඥාව තුල ඉන්නවා රහතන් වහන්සේ නමුත් ඒ සංඥාව තුල තෘෂ්ණාව බැසගෙන නැහැ තේරෙනවද තෘෂ්ණාව බැසගෙන නැහැ තේරෙනවද ඒතොර රහතන් වහන්සේ තව කෙනෙකුට සුවපත් වේවා කියලා කියනකොට ඒ සුවපත් වේවා කියන චිත්තය සකස් වෙන්නේ සංස්කාරයක් කුසල් සංස්කාරයක් නමුත් ඒ කුසල් සංස්කාරය තුල රහතන් වහන්සේ තුල තෘෂ්ණාවක් නැහැ තෘෂ්ණාවක් නැති නිසා ඒ කුසල් සංස්කාරයට අදාළ උපාදානය සකස් වෙන්නේ නැහැ තේරෙනවද නමුත් රහතන් වහන්සේ කෙනෙක් මහත්යාට සුවපත් වේවා කියලා කියද්දී ඒක කුසල් සිතක් රහතන් වහන්සේ තුල සකස් වෙනවා තේරෙනවද දැන් මහත්යා කාට හරි සුවපත් වේවා කියලා කියනවා කියන්නේ මහත්යා තුල සකස් වෙච්ච කුසල් සිතක් තේරෙනවද ඒ කුසල් සිතට අදාළව භවයේ සකස් වෙනවා සුගතිය නමුත් රහතන් වහන්සේ සුවපත් වේවා කියලා කියනවා නමුත් ඒ සුවපත් වේවා කියන චිත්තය තුල රහතන් වහන්සේට කුසල් හෝ අකුසල් උපාදානය
නැහැ තෘෂ්ණාව බැසගෙන නැහැ තෘෂ්ණාව බැසගෙන නැති නිසා ඊට අදාළ උපාදානයක් සකස් වෙන්නේ නැහැ කුසලයට අකුසලයට අදාළ උපාදානයක් සකස් වෙන්නේ නැහැ උපාදානය සකස් වෙන්නේ නැති නිසා ඊට අදාළ භවය සකස් වෙනවා නැහැ තේරෙනවද ඒ වගේ රහතන් වහන්සේ තුල පස්සේ සකස් වෙනවා පස්සේ නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ අනිත්‍යයි කියලා දකිනවා දැකින තැන රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තියෙනවා නමුත් ඒ තුන තුල තෘෂ්ණාව බැසගෙන නැහැ දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපිටත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තියෙනවා මේ තුන තුලම තෘෂ්ණාව බැසගෙන තියෙනවා උපේක්ෂාව තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා තේරෙනවද ඒතකොට රහතන් වහන්සේ එතනදී උපේක්ෂාව කියන තැනක් නැහැ මොකද එතනත් තෘෂ්ණාව තුල තියෙනවා රහතන් වහන්සේ ඇලීමයි ගැටීමයි උපේක්ෂාවයි තුනම අනිත්‍යයි කියලා දකිමින් තමයි කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තුල ඉන්නේ තේරෙනවද රහතන් වහන්සේ හඳුනා ගැනීම තියෙනවා රහතන් වහන්සේ හඳුනන ගන්නවා මේ අම්මා මේ තාත්තා මේ රට මේ ජාතිය මේ මගේ නායක හඳුරෝ කියලා. නමුත් මේ හඳුනා ගැනීම තුළ තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේ තුලත් යහපත් දේ සිද්ධ වෙනවා. අයහපත් දේ සිද්ධ වුණත් ඒ වා කෙරේ රහතන් වහන්සේ තුල තෘෂ්ණාවක් නැති නිසා සංස්කාර රැස්වීමක් නැහැ. සම්මේ රහතන් වහන්සේ තුල දැනීම තියෙනවා. තේරෙනවද දැනීම කියන කාරණේ විශේෂ වූ දැනීම ආහාරයක් වැළඳුවත් මේක තිත්තයි මේක ඇඹුල් කියලා දැනීම රහතන් වහන්සේට තියෙනවා. තේරෙනවද? ඒ දැනීම තිබ්බත් ඒ දැනීම කෙරෙහි රහතන් වහන්සේට තෘෂ්ණාව නැහැ. තේරෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. තෘෂ්ණාව සකස් වීමක් නැහැ. තේරෙනවද? තෘෂ්ණාව දෙත්තේ බලශක්තිය තිබ්බොත් තමයි තෘෂ්ණාව තියෙන බලශක්තිය තිබ්බොත් තමයි මෙතන මේ සියල්ලම නිමි භාණ්ඩයන් බවට පත් වෙලා භවය සකස් කළ දෙන්නේ. තේරෙනවද? තෘෂ්ණාව නැති තැනදී භවය සකස් වීමක් නැහැ. අපි හඳුන උපහාසය විස්තර කරන්නේ අර කැමැත්ත අකමැත්ත සම්බන්ධයෙන් ඒ වගේ උපමාවක් කියන්නේ ඒ වගේ උදාහරණයක් මට මතක් වෙනවා අපි හඳුනන අර රේවත ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ ආරණ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අගතැන්පත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බැහැ දකින්න බුදුහාමුදුරු වඩිනා යම්මලා ගිහිල්ලා කියන්නේ ගොඩක් පිරිවරක් සමග තමයි ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට වඩින්නේ ඊට බුදුහාමුදුරුව රේවත හාමුදුරන්ගේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේම හිතනවා මේ රේවත ස්වාමීන් වහන්සේ කැමැති හුදකලාවට ඒ කැමැත්තක් තියෙනවා ඒක නිසා මම වුණත් මෙතන වැඩ ඉඳීම එච්චර සුදුසු නෑ කියලා ස්වාමී බුදුරජාණන් වහන්සේත් ඉක්මනින් මෙතන වඩිනවා ඒතර අපි හඳනවා කැමැත්ත කියන එකේ රහතන් වහන්සේගේ තියෙන අර උපවහන්සේ විස්තර කරපු ආකාරයෙන්ම නේද අපි හඳනවා එහේ දැන් කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පොඩි සහෝදරයානේ ඒතර කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ තමයි මේ කටුක පරිසරයෙන්හි වැඩවසන භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත් වෙච්ච භික්ෂූන් වහන්සේ ආරණ්‍යක විතරක් නෙමෙයි කටුක ඒ කියන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙකුට ඉන්න අපහසු කටුක පරිසරයෙන්හි ශුෂ්ක පරිසරයන්හි වැඩ සිටින රහතන් වහන්සේලා අතරින් අග්‍රම රහතන් වහන්සේ තමයි කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේගේ කුටියට වඩින වෙලාවේ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේගේ අර ධ්‍යාන ශක්තියෙන් ඒ ඔක්කොම කටු නැති කරනවා. තේනල් ලස්සන මල් ගොමුක් වගේ මල් මේ පිටණියක් වගේ ලස්සනට ඒ කරනවා ධ්‍යාන ශක්තිය. කලාට වාසියෙන් අර බුදුරයන් වහන්සේත් එක වරින පුරුතග්ජන ස්වාමීන් වහන්සේලා හිතනවා මේ හාමුදුරණ හරිම සැප ජීවිතයක් ගත කරන්නේ මේ ලස්සන මල් වවාගෙන කියලා දැන් හරියට බොහොම මේ අඩුතක්සේරුවක් තමයි කරන්නේ. නමුත් කරලා නමුත් බුදුරයන් වහන්සේ දැන් ඇත්ත දන්නවනේ. ඉතින් බුදුරයන් වහන්සේ ඊට පස්සේ බුදුරයන් වහන්සේ මෙතෙන්ට ස්වාමීන් වහන්සේලා එක්කන් ගිය මේ ස්වාමීන් වහන්සේගේ අර මේ ප්‍රතිපදාව ගැන කියලා දෙන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ එතනින් වඩිනවා. වැඩියට පස්සේ කොහොම හරි එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ යමක් අමතක වීමක් වෙනවා මොකක් හෝ. ඒ අමතක වීමක් ගියලා ඒක නැවත ගන්නෙද්දි තමයි අර පරණ පරිසරය තියෙන්නේ. තේන ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා දැනගන්නේ දෙයියනේ මේ ස්වාමීන් වහන්සේ මේ වගේ ශුෂ්ක පරිසරයක කොහොමද වැඩ සිටින්නේ කියන කාරණේ. තේන. එතකොට එතනදී එහෙනම් ඒ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ එවැනි උපාදානයක් සකස් කරගන්නේ ඒක සාංශාරික උන්වහන්සේ අරන් ආපු තෘෂ්ණාවක්. තේනද? අතීතේ සම්මා සම්බුද්ධ ශාසනයකේ ශුෂ්ක කටුක පරිසරයන්හි ජීවත් වෙන අග්‍රස්ථානයට පත්වෙච්ච රහතන් වහන්සේ දැකලා මමත් කවදා හරි සම්මා සම්බුද්ධ ශාසනයක මෙවැනි ශුෂ්ක පරිසරයන්හි ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වෙනවා කියලා ඇති කරගත් උපාදානය ඔස්සේ තමයි උන්වහන්සේ ආවේ. ඇවිල්ලා උන්වහන්සේ ඒක කරගත්තා. ඒතකොට ඒක උන්වහන්සේගේ කැමැත්ත. ඒතකොට ඒ කැමැත්ත තුළ අතීත පටිච්ච සමුප්පන්න දීර්ඝ ජීවිතයක උපාදානයක් තියෙනවා. තේරෙනවද? එතකොට උන්වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේ කටුක පරිසරය තුළ ජීවත් වුණා වගේම බුදුරජාණන් වහන්සේ තුලත් ඒ වෙලාවේ කැමැත්තක් තිබ්බා. මොකද්ද කැමැත්ත?
මේ කටුක පරිසරයත් තුල ජීවත් වෙන මේ තනික තනියම ජීවත් වෙන ස්වාමීන් වහන්සේට අපි බාධා කළ නොයුතුයි කියන තැන ඒකත් උන්වහන්සේගේ කැමැත්තක්. නමුත් ඒ කැමැත්ත තුල තෘෂ්ණාව බැසගෙන හිටියේ නැහැ. එතකොට කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ කටුක පරිසරයේ ජීවත් වුණා කියලා ඒ කැමැත්ත තුල තෘෂ්ණාව බැසගෙන හිටියේ නැහැ. තේරෙනවද? එතකොට ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවයක අපිට බාහිරින් දැකලා කවදාක්වත් හිතන්නේ බාහිරින් හිතලා අපිට හිතන්න බෑ. තේරෙනවද? උන්වහන්සේලා තුල කැමැත්ත අකමැත්ත කියන කාරණේ තියෙනවා. ඒ කියන්නේ විඳීම කියන කාරණේ තුල ඉන්නවා. නමුත් විඳීම කියන කාරණේ තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තෘෂ්ණාව බැසගෙන නැති නිසා ඒකට විඳීම කියන අර්ථය අපිට කියන්නත් බැහැ. තේරෙනවද? විඳීම කියන වචනේ පාවිච්චි කරන්න හරියට බැහැ. නමුත් මේක මම පැහැදිලි කරන්නයි පාවිච්චි කරන්නේ. විඳීම තුල කියන වචනේ පාවිච්චි කරන්න බෑ නැමිත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව රහතන් වහන්සේට තියෙනවා. රහතන් වහන්සේ හඳුනා ගැනීම රහතන් වහන්සේ තුල තියෙනවා. නමුත් ඒ හඳුනාගත්තා වූ කිසිම රූපයක් කෙරෙහි රහතන් වහන්සේලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. රහතන් වහන්සේලා තුල කුසල් සිත් සකස් වෙනවා. නමුත් ඒ කිසිම කුසල් සිතක් කෙරෙහි තෘෂ්ණාවක් භවයක් පිළිබඳ කැමැත්තක් රහතන් වහන්සේට සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේටත් විශේෂ වූ දැනීම් තියෙනවා. මොන දේ ආහාරයක් වැළඳුවත් සිවුරක් වැළඳුවත් විශේෂ දැනීම් තියෙනවා. නමුත් ඒ කොයි දේ දැනුණත් ඒ කිසිම දැනීමකට උන්වහන්සේලා තුල තෘෂ්ණාව නැහැ. එහෙයි. ඒකට අපි හඳුනන්නේ තව එතනින්ම ඇති වෙන මේකක් තමයි පාරමිතා බෝධියේදී කියන්නේ ඒ වගේ අසු මහ ශ්‍රාවකයන් විශේෂයෙන් අර මූලික වශයෙන් පාරමිතා බෝධියේදී ඒක තෘෂ්ණාවක් වශයෙන් තියෙන මම මේ බුද්ධ ශාස්ත්‍රයේ මේ චරිතය වෙනවා කියලා. එහෙයි. එනතර රහත් උනාට පස්සේ ඒ උපාදානයක් නැහැ. ඒක කැමැත්තක් වශයෙන් පවතිනවා. එහෙයි. ඒ කැමැත්තක් පවතිනවා උපාදානයක් නැහැ. දැන් මොණෙය වත රකින්න ස්වාමීන් වහන්සේ ඉන්නේ. උන්වහන්සේ මොණෙය වත රකින්නේ නාලක මහරහතන් වහන්සේ තමයි මේ අපේ සම්මා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුලින්ම පිරිනිවන් පාන රහතන් වහන්සේ. මම හිතන්නේ 3 මාසයක් ඇතුළත වගේ පිරිනිවන් පෑ. තේන්න. නමුත් මොකද මේ මොණෙය වත කියන්නේ මේ ලෝකයේ තියෙන ශුෂ්කම වතක්. ඒතර ඒක සමාදන් වුණොත් අනිවාර්යයෙන්ම 3 මාසයෙන් වෙනකොට අපවත් වෙන්න පිරිනිවන් පාන වෙනවා. නමුත් එක්කෙනයි ඒක සමාදන් වෙන්න දෙන්නෙකුට බෑ. ඒ එක්කෙනා කියන්නේ ඈත අතීත සම්මා සම්බුද්ධ ශාසනයක මෝණීය වත රකින්න රහතන් වහන්සේ කෙනෙක් දැකලා මමත් මෝණීය වත පුරනවා කියලා ආපු රහත. එතකොට එතෙන්ට එනකම තෘෂ්ණාව තුල තමයි එන්නේ. තේන්න. ඒ තෘෂ්ණාවට අදාළ උපාදානය සකස් වෙනවා. ඒක සකස් වෙලා බුදුරජාණන් වහන්සේ දකිද්දිම එහට මෝණීය මතකෙට එනවා. තේන්න. බෝධිසම්භාර පුරාගෙන ආපු පාරමී ශක්තිය. මතක් වෙලා උන්වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මෝණීය වත කියන්නේ මොකක්ද කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ උන්වහන්සේ පූර්වේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා අතීත බුදුරයන් වහන්සේලා කාලේ මොණෙය වත කියන්නේ කුමක්ද කියලා බල්ල දේශනා කරනවා. දේශනා කළා තමයි මේ මොණෙය වත රකින්නේ. ඒතකොට ඒකේ උන්වහන්සේගේ කැමැත්ත. තේන. කැමැත්ත නිසා තමයි මොණෙය වත තුල මාස 3ක් ගත කරන්නේ. එක රැයක එක තැන් දෙකක ඉන්නේ නැහැ. එක රැයක එක තැනයි ඉන්නේ. තැන් දෙක මේ එක තැනක රැය දෙකක් ඉන්නේ නැහැ. අද හිටියන් ගියා. කොයිම වෙලාවකවත් පියස්සක් යට ඉන්නේ නැහැ. ගහක් යට ඉන්නේ නැහැ. එලිමහනේ තමයි ඉන්නේ. කොච්චර වැස්සත් කොච්චර පින්න තිබ්බත් කොච්චර ආවුව තිබ්බත් එලිමහනේ ඉන්නේ පියස්සක් යටට ගෙයක් ඇතුළට යන්නේ නැහැ. කවදාක්වත් ගෙයක් ඇතුළේ වාඩි වෙලා පින්ඩ පාතයක් ගන්නෙ නැහැ. ආරාධනා දානයක් බාර ගන්නෙ නැහැ. ගෙයක් ඉස්සරහට ගිහිල්ලා හිටගෙන ඉඳලා පින්ඩ පාතේ කරගන්න එක විතරයි. ඒ වගේ හරිම ශුෂ්ක වතක් එක දෙන්නෙකුට කරන්න බෑ. එක්කෙනෙකුටයි කරන්න. දෙන්න තව කෙනෙක් දැන් මමත් මොණෙය වත කරනවා කියලා හෙට ස්වාමීන් වහන්සේ කෙනෙක් මොණෙය වත කරන්න ගියොත් ඒක මොහෙටයි අයිති වෙන්නේ. එතන සද්ධාාවක් නැහැ. තේන්න. ඒ බුද්ධ ශාසනයේ එක ස්වාමීන් වහන්සේගෙන් පමණයි. ඒ ඒක අර අසදිසි දාණය වගේ. ඒ අසදිසි දාණය වගේ එක්කනයි. දෙන්නෙක් නෑ. දෙන්නෙක් කරන්න යනවා කියන්නේ යා එතන එක එතන තෘෂ්ණාව බැසගෙන තියෙනවා. බැසගෙන තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් තුළම කැමැත්ත තියෙනවා. නමුත් ඒ කැමැත්ත තුළ කොතනකවත් තෘෂ්ණාවක් බැසගෙන නැහැ. තුෂ්ණාව බැසගෙන නැහැ. තව ප්‍රශ්නයක් අහන්න දැන් දැන් මේ සමාජයේ දකින්න දෙයක් තමයි දැන් පන්සල් සම්ප්‍රදායක් තියෙනවා. දැන් ඊට පස්සේ ආරණ්‍ය සම්ප්‍රදායක් තියෙනවා. බුදුහාඳුරේ අනුදර වදාලා තියෙනවා මම හිතන්නේ අපි හඳුනන්නේ කියන්නේ පන්සල් يعني සමාජයේ තියෙන මිනිසුන්ගේ ඒවත් බලලා ඒ විදිහට මේ ප්‍රතිපදාවකුත් බුදුහාඳුරේ අනුදර වදාලා තියෙනවා මම හිතන්නේ අපි හඳුනන්නේ කියන්නේ යමෙක් කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහාමත් වෙනවා. ඔව්. යමෙක් ඒනතර පන්සල් ආශ්‍රිතව ඒ ශාසනය රැකගෙන ඒ කියන්නේ සමාජයට සේවයක් කරමින් ඉන්න ඒකත් එහෙම ඉන්න මිනිසුන් වාසලත් ඉන්නවා. ඔව්. ඊට අපි ඊට පස්සේ අපි හන්නේ තව අර කුටි වාසී ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඔව්. අපි හන්නේ දැන් අර දැන් එතකොටත් අපි හන්නේ උන්වහන්සේලාගෙත් කැමැත්ත අනු දැන් පන්සල් වාසී භික්ෂුන් වහන්සේලා සමාජයේ මෙහෙවර කරමින් මේ මේ හොඳ නර කියාදමින් වැඩ වාසය කරනවා. දැන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා ඊට වඩා අර ආරණ්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යොමු වෙලා ඉන්නවා.
දැන් කුටිවාසී ස්වාමීන් වහන්සේලා තවත් ඊටත් වඩා හුදකලාවක් අපේක්ෂා කරනවා. එතකොට අපි හඳුන්නේ දැන් ගිහියෙක් දැන් උන්වහන්සේලා කැමැත්ත වෙනස් අපි හඳුන්නේ. දැන් කැමැත්ත කියන එක රහතන් වහන්සේටත් තියෙන්න පුළුවන් කියලා අපි උන්වහන්සේ දැන් කලින් දැක්කෝ. ඒතර ගිහියෙක් උපාසකෙක් මේ මේ තැන් තුන කොහොමද අපි හඳුන්නේ ආශ්‍රය කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් දැන් කිව්වොත් එහෙනම් අපි හඳුන්නේ දැන් ආරණ්‍ය එක පන්සලක වගේ ආරණ්‍යයකට මිනිස්සු කියන්නේ පාසක යන්න පුරුදු වුණොත් එතන උන්වහන්සේලාගේ ප්‍රතිපදාව රැක ගන්න බැරි වෙන තත්ත්වයක් වෙනවා වගේ වෙනවා. ඒ වගේ අපි හඳුනන දැන් එතකොට ගිහි උපාසකෙක් කොහොමද අපි හඳුනන්නේ පන්සල ආරණ්‍ය කුටිය ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ආශ්‍රය කරන විදිහ වෙනසක් තියෙනවද? මෙහෙමයි ආශ්‍රය කරන්න ඕනේ විදිහ වෙනසක් තියෙනවා කියලා කියන්නේ බෑ මහත්තයෝ. සංඝයායි කියන කාරණය හිතමින් ආශ්‍රය කරන්න ඕනේ. තේරෙනවද? ඒක ඒක ස්වාමින්වහන්සේලා සාංශාරික වශයෙන් පුරුදු කරන් ආපෝ පුහුණු කිරීම වලට අදාළව තමයි ඒවා වෙන් වෙන්නේ. තේනාද? දැන් එක කෙනෙක් ඉන්නවා එයා පැවිදි වෙන්න කියලා හිතක් සකස් වෙනවා. නමුත් එයා පැවිදි වෙන්න කියලා පන්සලක. තේන්න? තව කෙනෙක් ඉන්නවා එයා පැවිදි වෙන්න කියලා හිතක් සකස් වෙනවා. එයා පැවිදි වෙන්නේ වනගතව ආරණ්‍යක. ඒකට ඒ දෙන්නාගේ හිත කියන්නේ මොකද? කැම අවසානයේ සකස් වුණා වූ ඒ දැනීම කියන්නේ මොකද? විඥානය. සංස්කාරපච්චය විඥානය. අතීතේ පුරුදු පුහුණු කරලා තියෙනා වූ දෙයට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. තේනාද? දැන් මේ ජීවිතේ යම් කෙනෙක් ආරණ්‍ය වාසීව කැලේම ජීවත් වෙනවා. ජීවත් වෙලා එයා අපවත් වෙනවා. අපවත් වෙලා එයා නැවත මනුෂ්‍ය ලෝකේ මනුස්සෙක් වෙලා ඉපදෙනවා. තේන්න මොකක්වත් මාර්ගඵලයකටපත් වෙන්න බැරි වුණා. ඒතකොට මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙලා එයාට ආයිමත් මනුෂ්‍ය ලෝකෙදී පැවිදි වෙන්න කැමැත්ත සකස් වුණා. සංස්කාර පත්‍ය විඥානං එයා පැවිදි වෙන්නේ ආරණ්‍ය ගතව. තේන්න? එක ආරණ්‍යයකටත් එහා ගිහිල්ලා උදකලා කුටියකට තමයි පැවිදි වෙලා ගමන් කරන්නේ. පැවිදි වෙලා ඊට පස්සේ ඉතින් ඒ වගේ මහත්වේ පන්සල ආරණ්‍ය කුටිය කියන කාරණේ තෝරා ගන්න ස්වාමීන් වහන්සේලාගේ දැනීම් සකස් වෙන අතීත සංස්කාරයන්ට අදාළව. තේන්නාද? නමුත් ඒ අතීත සංස්කාරයන්ට අදාළව විඥානයේ දැනීම සකස් වුණත් අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයට අදාළව අපේ පැවිදි ජීවිත සකස් කරගන්න. තේන්නාද? එහෙම නැතුව අපි බුදුරයන් කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් තොරව බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් පරිහරණය කිරීමෙන් තොරව ගුරුවරු ඇසුරකින් තොරව අපි තනි තනිව තීන්දුව අරගෙන කටයුතු කරන්න ගියොත් කුටියේ කැලේ කුටියේ ගිහිල්ලා පැවිදි වුණත් ඒ පැවිද්ද මහත්වෝ මහා බරපතල අනුතුරු කර අපි වරගෙන යන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා කුටියක හිටියත් ආරණ්‍යක හිටියත් පන්සලක හිටියත් අපි නිරේතුරම කල්යාණ මිත්‍ර ආශ්‍රය ගුරු ඇසුර බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය දෙකේ තුල ඉඳගෙන තමයි අපේ පැවිදි ජීවිතය ගත කරන්න ඕනේ. ඒ වගේම ගිහි පින්වතුන්ලා කොහොමද මේ පන්සල ආරණ්‍ය කුටිය ඇසුරු කරනවා කියන කාරණේ දැනගනිද්දී ඉතින් ගිහි පින්වතුන්ලා කල්පනා කරන්න ඕනේ පන්සල තුල ස්වාමින්වහන්සේ යම් නිදහසක් නිදහස්ව කටයුතු කරනවා නම් ආරණ්‍ය තුල ඒ නිදහස තව ටිකක් සීමා වෙලා තියෙනවා. ගිහි පින්වතුන්ලාත් ඒක. ඒතකොට කුටියකට යනකොට තවත් ගිහි පින්වතුන්ලාගේ ඇසුර සීමා වෙලා තියෙනවා. තේන්න? එතකොට මේ ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ ඒවාට අදාළව තියෙන විනය කාරණා වලට යටත්ව කටයුතු කරන්න. තේන්නාද? දැන් ඕනෑම පින්වතෙකුට හවස පහෙන් පස්සේ පන්සලට ගිහිල්ලා බෝධි පූජා කියන්න බෝධි වන්දනා කරන්න බුදුන් වඳින්න ඒ ඔක්කොම කරන්න පුළුවන්. ඒතකොට ඒ නිදහසෙන් ඒ ගිහි පින්වතුන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. නේද? නමුත් ආරණ්‍යයකට පහෙන් පස්සේ ගිහිල්ලා බෝධි වන්දනා කරන්න චෛත්‍ය වන්දනා කරන්න ඒවා කරන්න පුළුවන්කම එතකොට ඒ ගිහි පින්වතා ඊට අදාළව වෙන කටයුතු කරන්නේ. නමුත් කුටියකදී ඔය කිසිම දෙයක් බෑ. කුටියකදී ස්වාමින්වහන්සේ පින්ඩපාතේ ගමට වැඩිය වෙලාවකට ගමේදී පින්ඩපාතේ ටිකක් බෙදලා ඒ කටයුතු කරගෙන අත පිහදාගෙන එතනින් අයින් වෙන්නේ ස්වාමී ගිහි පින්වතුළු දක්ෂ වෙන්නේ. තේරෙනවද? එතකොට ගිහි පින්වතුළා මේ තමන්ට තියෙනා වූ ඒ ආරණ්‍ය වේවා පන්සල වේවා කුටිය වේවා ඊට අදාළ විනය කාරණා තුල ඉඳිමින් නීති රීති තුල ඉඳිමින් ඒවා ඇසුරු කරන්න ඕනේ. එහෙම ඇසුරු කරේ නැත්නම් ගිහි පින්වතුන්ලාට ඒක බලවත් අකුසලයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආරණ්‍ය ගතව හුදකලාව ඉන්නේ සමාජයට යන්න තියෙන අකමැත්ත නිසා වෙන්න පුළුවන්. සමාජට යෑම නිසා උන්වහන්සේ තුල කෙලෙස් ධර්මයන් සකස් වෙනවා වෙන්න පුළුවන්. ඒතොර කෙලෙස් ධර්මයන් සකස් වෙන නිසා සමාජයෙන් ඈත් වෙලා බණ භාවනා කරන් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට බලහත්කාරයෙන් මිනිස්සු යන්න ගත්තොත් පින්වතුන්ලා යන්න ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේගේ කෙලෙස් ධර්මයන් වැඩි වීම නිසා සමාජයට පැවිදි භාවය විනාශ වෙලා යන්න. ඒ නිසා ඉතින් ඒ පවතින රටාව තුල ස්වාමීන් වහන්සේලාගේ නිදහසට බාධාවක් නොවන ආකාරයෙන් ලබලා දීලා තියෙන නිදහස තුල ප්‍රයෝජනය ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒ කොහොම ප්‍රයෝජනය ගත්තත් පන්සලේ ස්වාමීන් වහන්සේත් ආරණ්‍යේ ස්වාමීන් වහන්සේත් කුටියේ කැලේ කුටියේ ස්වාමීන් වහන්සේත් සංඝයා කියන තැන දැකලයි කටයුතු කරන්නේ. මොකද දැන් මං අද පින්ඩපාතේ වඩින්න ගියා. පින්ඩපාතේ වඩිද්දී ওই පාරට බහිනකොටම
එතන හිටියා මං හිතන්නේ 15කට වැඩි පිරිසක්. තමන් ගමට ගිහිල්ලා නැහැ. 15කට වැඩි පිරිසක් හිටියා වාහන දෙකකුත් දෙපැත්තේ නවත්තලා තිබ්බ ටිකක් ඈතට වෙන්න. ඉතින් මං මේ 15 දිනාගෙම බත් හැන්ද හැන්ද හරි පොඩ පොඩ පින්ඩ පාත කරා මං ගමට ගියාම ගමේ දරුවෙක් මට ඉඳන් කියනවා මේ ගෑනු දරුවෙක් මට ඉඳන් කියනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ පොඩ්ඩක් මේ කට්ටිය එක තැනකට රැස් වුණාම පොඩ්ඩක් කියන්න මේ 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 හැම ස්වාමින්වහන්සේ කෙනෙකුටම එක වගේ සලකන්න කියන්න කියලා. තේන හැම ස්වාමින්වහන්සේ කෙනෙකුට එක වගේ සලකන්න කියන්න කියලා. ඒතකොට මේ ගමේ ඇයිද කියන්නේ කියලා කිව්වේ. මං කිව්වා හරි පුතේ මං ඒක කියන්නම් කියලා. මොකද මොකද ඒ දරුවා එහෙම කියන්නේ? දැන් මම නැති වෙලා මම නැති කාලේ මේ කුටියේ වැඩ හිටිය ස්වාමින්වහන්සේලා කීප නමක් වැඩ හිටියා. නමුත් ඒ වෙලාවේ මේ ගමේ අය විතරයි කුටි ස්වාමින්වහන්සේට පිටපත් වෙන්නේ. තේන? ගෙවල් ඉස්සරහට ගියාම පිට කිසිම කෙනෙක් ඇවිල්ලා පිටවාත ගෙදන්නේ නැහැ. දැන් මේ මේ පහුගිය කාලේ වතුර නැති වෙලා තියෙනවා මේ ගමේ ඉස්සරහ ගෙවල් වල ඉන්නේ අය තමයි වතුර කර තියාගෙන ගෙනල්ලා දීලා තියෙන්නේ. ඔය පිටින් කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒකත් දැන් මම මෙතෙන්ට ආවම දැන් උදේට 15ක් 20ක් පාරේ ඉන්නවා. පාරේ ඉන්නකොට දැන් ගමේ අය එකට කැමති නැහැ. ඒතකොට ඇයි ඒ පිටින් ඒ මං ඉන්න වෙලාවේ 15ක් 20ක් මෙතෙන්ට ආවේ සංඝයා කියලා තැන ඉඳගෙනද? නැහැ. සංඝයා කියලා නැහැ. මා මං මාව අරමුණු කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. තේන්න? මාව අරමුණු කරගෙන ඇවිල්ලා තිනේ. එතකොට අර ගමේ දරුවා දැන් මොකද්ද මට කියන්නේ? ස්වාමින්වංශ මේගොල්ලන්ට කියන සංඝයා අරමුණු කරගෙන ඉන්න කියලා. හොඳද? සංඝයා අරමුණු කරගෙන ආවනම් මං නැති වුණත් අනිත් ස්වාමින්වංශලා ඉද්දිත් ඔතන 15ක් 20ක් ඇවිල්ලා ඉන්න ඕනේ. නේද? එහෙනම් දැන් මේ වෙලාවේ එන 15 දෙනා 20 දෙනා කියන්නේ කවුද? ඒගොල්ල සංඝයා අරමුණු කරගෙන නෙමෙයි එතනට ඇවිල්ලා තියෙන්නේ. තේන්න? තේන්න? ඉතින් ඒ වගේ එහෙම වුණාම දැන් ඒතරම් දැන් ගමෙත් බෙදීමක් නේ. තේනවා දැන් ගමෙත් අරගලයක් බෙදීමක් තියෙනවා. එයි දැන් ගමේ ඇයිට පින්ඩපාතයක් බෙදන්න අමාරුයි. මොකද අර පිටිපත් ඇවිල්ලා පින්ඩපාතේ බෙදෙනවා. ඉතින් ඒ වුණාම දැන් අපිත් භික්ෂුවක් හැටියට දැන් මේකට මැදිහත් වෙලා. තේනවා? මේකට මැදිහත් වෙලා. ඒතකොට දැන් මේ ප්‍රශ්න මතුවෙන්නේ ඇයි අපි පන්සලත් ආරන්නේ කුටියක් ඉන්නේ සංඝයා කියන කාරණේ අපි දකින්නේ. තේනවාද? ඔය දැක්ම ඇති කරගන්න තාක්කල් සද්ධාව නම් අපි තුල වැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සද්ධාව වැඩෙන්නේ නැහැ. එනිසා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට සංඝයා කියන අරමුණින් මට දන් දෙන්න එන උද්‍යෝගයෙන් ඔබ දන් දුන්නොත් උන්වහන්සේත් හිතන්න ගනි. තේන්න? උන්වහන්සේත් හිතන්න ගනි. මට මිනිස්සු මෙච්චර සද්ධාවෙන් දන් දෙනවා මගේ පුංචියෝ වැරද්දක් තියෙනවා නම් මම ඒක නිවැරදි කරගෙන නැගී හිටින්න ඕනේ කියන ආත්ම විශ්වාසය උන්වහන්සේට එනවා. ඒතර උන්වහන්සේගේ පන්සල මගහැරලා මගේ ළඟට ඇවිල්ලා වාහන නවත්තනවා නම් අර ස්වාමීන් වහන්සේ තව තවත් උකටලී භාවයට පත් වෙනවා. තේන්න? එනිසා එවැනි ක්‍රියාවන් තමන් නොදැනුවත් භාවයෙන් මේ ශාසන පරිහානියටත් හේතු වෙනවා. ශාසන පරිහානියට. ස්වාමින්වහන්සේලා අතර ભેද ඇතිවීමටත් හේතු වෙනවා. තේන්න? නමුත් ඉතින් අපිට මේවා වළක්වන්න බැහැ. මොකද අපි කියලා නෙමෙයි ඉන්නේ. තේන්නාද? එනිසා ගිහි පින්තුල්ලා දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම පන්සල වේවා ආරණ්‍ය වේවා කුටිය වේවා මේ සෑම ස්වාමින්වහන්සේ කෙනෙක්ම සංඝයා කියලා දකිමින් අපි කාට බත් හැඳක් පූජා කළත් මේ බත් හැඳ පූජා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන කාරණේ මතු කර ගන්න දක්ෂ වුණොත් එතන තමයි මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව මෝදුනා කියන්නේ. ඉන් මෙහා අපි දන් දුන්නොත් දන් දෙන්නේ සද්ධාව දුර්වල කරගෙන. සද්ධාව දුර්වල කරගෙන. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ගමේ පන්සල පෝෂණය කරමින් ගමේ පන්සලට දෙන්න තියෙන ගෞරවය දෙමින් ගමේ පන්සල ආරක්ෂා කරගෙන කටයුතු කළොත් ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා අදට වඩා ශක්තිමත් ධර්මානුකූලව විනයදරක තැනකට ඉස්සරහට එන්න පුළුවන්. මොකද උන්වහන්සේලාට හිතන්න සිද්ධ වෙනවා. තේන්න මේ මිනිස්සු මට මෙච්චර ගරු කරනවා මෙච්චර සත්කාර කරනවා මෙච්චර කරනවා අපේ පුංචියෝ වැරද්දක් තියෙනවා නම් අපි නිවැරදි කරගෙන නැගී හිටිනවායි කියන තැන ඉඳන් උන්වහන්සේලාට ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් එනවා නැගී හිටින්න. තේන්න? එතකොට එහෙම නැතුව මේ කැලේ ඉන්න ස්වාමින් වහන්සේලාව හොයාගෙන යන්න ගියොත් එක පැත්තකින් දැන් මම භික්ෂුවක් හැටියට මට පිරිහෙන්න තියෙන අවස්ථාවන්ගෙන් සියල්ලම මම මිදිලා ඉන්නේ. නමුත් එසේ නැතුව මම දන්න දායක පිරිස් කැලේට එීම නිසා විනාශ වෙච්ච ස්වාමීන් වහන්සේලාත් අප්‍රමාණ ඉන්නවා. ඒවා දරාගන්න ඒ ලාභ සත්කාර දරාගන්න බැරුව විනාශලා ගිය ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. තේරෙනවා? ඒ නිසා ඉතින් එවැනි දේවල් පන්සලේට යන්න තියෙන නිදහස ආරණ්‍යදී කුටියේදී සීමා වෙනවා. අන්නේ සීමා වෙච්ච නිදහස බිඳගෙන යෑම දායක පිරිස් වලට සුදුසු නැති දෙයක්. අවසරයි අපි හැමදෙරනේ ඔබ වහන්සේගේ දේශනාව තුළ අර සම්බුද්ධ දේශනේ ආශ්චර්යවත් බව මනාව පෙන්නුම් කර තැන තමයි අපි හැමදෙරනේ ඔබ වහන්සේ අර යමක් විස්තර කරනකොට උදාහරණයක් වශයෙන් මම හොඳට දැක්ක තැන තමයි අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විස්තර කරන තැනක මම අහපු ප්‍රශ්නයකට ඔබ වහන්සේ පිළිතුරු දෙනකොට
බවස අනුශාසනා කරනවා අර පටිසෝපා ධර්මේ සරලයි කියලා හිතන්න එපා කියලා එහි ගැඹුරු බවට හේතු දක්වන අපේ ආදුනේ එතකොට ඒ ටික අහගෙන ඉන්නකොට අර ඒ අහගෙන ඉන්න කෙනාට මේක සරලයි කියන අදහසෙන් මිදිලා මේක ගැඹුරුයි කියන අදහසට එල්ව ගැනීමක් වෙනවා එතකොට එහෙම ගැඹුරුයි කියලා එල්පගෙන ඉන්න වෙලාවේ ඒ ෂණේම ඔබ වහන්සේ ඒක දැකලා වගේ අර දේශනේ අවසන් කරන්නේ මම හිතන්නේ නැති විදිහට අපරාදු ඒ සරලයි කිව්ව හිතත් ගැඹුරුයි කියලා ගත්ත හිතත් අතෑරෙන විදිහට ඒ සිත් දෙකම අනිත්‍ය වශයෙන් සරකලා ඒ අන්ත දෙකෙම බැහැරන ක්‍රමවේදයෙන් දේශනා කරන අපේ හඳුරනේ මේ විදිහට නිරන්තරයෙන් මේ මනුස්සයා යම් අන්තයක වැටීම තව උදාහරණ සමග පැහැදිලි කරන්න පුළුවන් අපේ හඳුරනේ නෑ මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහත්ය මේ අන්තයන් දෙක බැහැර කළා මධ්‍යම ප්‍රතිපදාව තුළ යන ධර්ම දෙකක් තේරෙනවද එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ යද්දී අපි කොයි දෙයක් විග්‍රහ කරන්න ඕනේ අන්ත දෙකට මේ ලේසි කියන සකස් වෙන්නා වූ හිතත් අමාරුයි කියලා සකස් වෙන්නා වූ හිතත් දෙකම පංච උපාදානස්කන්ධයක්. එතනයි දකින්න. තේන්න ලේසි කියලා සකස් වෙන්නේත් හිතක්. අමාරුයි කියලා සකස් වෙන්නේත් හිතක්. ඒ හිත් දෙකම ඉතින් පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ඒ හිත් දෙකම මායයටයි තියෙන්නේ. තේන්න. ඒතකොට එතනදී ඒ හිත් දෙකම අනිත්‍යයි කියලා දැක්ක තැන තමයි ධර්මයේ තියෙන්නේ. තේන්න. ඒතකොට ඒ හිත් දෙකම අනිත්‍යයි කියලා දකින්න තැනදී තැන අපි දකින්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළට ඇවිල්ලා. අර අන්ත දෙකෙන් බැහැර වෙලා. තේන්න. ධර්මය හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕනේ මහත්ව මේ අන්ත දෙකෙන් බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණයට එන්න තේරෙනවද ඒකට භික්ෂුන් වහන්සේන් අපිට උනත් අපිට නිරයතුරුවම ජනතාවගෙන් ඈත් වෙලා ඉන්න බෑ ඒක ඒකාන්තයක් තේරෙනා එතනක් නෑ මගේ විවේකය මගේ හුදකලාව කියලා ලෝකයාගෙන් ඈතට වෙලා ඉන්නත් බෑ ඒක ඒකාන්තයක් ඒතොර නෑ ලෝකයාට සේවය කරන්න ඕනේ කියලා ලෝකයා ඉදිරියට එක්කම ඇලිලා ගලිලා ඉන්නත් බෑ ඒකත් ඒකාන්තයක් තේරෙනා එතන දැන් මෙතනදී අපි මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණය තමයි තේරුම් ගන්න. තේන්න. එතකොට මෙතන ඇලීලා ඉන්නවායි කියන කාරණේ, හුදකලාව ඉන්නවායි කියන කාරණේ දෙකෙන්ම මධ්‍යස්ස තැන ඉඳන් මේ දෙකේම කටයුත්ත අපි කරගන්න අපි දක්ෂ වෙනවා. තේන්නද? එහෙම නැති වුණ තැන අනිවාර්යයෙන්ම අපිව අන්තේ මේ අන්ත දෙකෙන් එහෙකට කොටු වෙනවා. බුදුරජාණන් වහන්සේ සාමීචි ප්‍රතිපන්න ගුණයක් ගැන කියනවනේ. සාමීචි ප්‍රතිපන්න ගුණය කියන්නේ මොකද්ද? සංඝයා සද්ධාව තුල හික්මෙමින් සීලය තුල හික්මෙමින් සමාධිය තුල හික්මෙමින් ආර් ප්‍රඥාව තුල හික්මෙමින් ආරෂ්ඨාංගික මාර්ගය තුල හික්මෙමින් මේවායේ ආනිසංසයන් ලෝකයට කියන්න කියන හික්මෙමින් කියන්න කියන්නේ මේ බැහැර වෙමින් නෙමෙයි බැහැර වෙලා අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා ආරෂ්ඨාංගික මාර්ගය ගැන කියන්න ගියොත් අපි පිළිලා යනවා මොකද අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැනේ අපි සීලෙන් බැහැර වෙලා අපි සීලේ ආනිසංස ලෝකයට කියන්න ගියොත් අපි විනාශය කරා යනවා මේවා තුල හිඳෙමින් මේ වාගේ ආනිසංස ලෝකෙට කියන්නේ කියන එක සාමීචි ප්‍රතිපන්න ගුණය. ඒකට සංඝයා හැටියට භික්ෂූන් හැටියට අපිට ඒ සාමීචි ප්‍රතිපන්න ගුණයෙන් පලා යන්න බෑ. තේන්නා? නමුත් අපි සාමීචි ප්‍රතිපන්න ගුණය තුල ඉන්න ඕනේ අපේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගන්න. තේන්නා? ඒ ආරක්ෂා කරගත් තැනදී අපි ජනතාව කියේ බුදකලාව කියන අන්තයත් එහෙම නැත්නම් මේ මේ ජනතාව අතරට යාමයේ කියන දැඩිව යාමයේ කියන අන්ත දෙකෙත් බැහැරලා අර මධ්‍යම ප්‍රතිපදාව තුල අපි ඉස්සරහට යන්න. තේන්නා? එනිසා මාත්තු නිරේතුරුවම අපි ධර්ම මාර්ගයේ කොයි දෙයකින් මේ අන්ත දෙක හොඳට හඳුන ගන්න වෙනවා මොකද සමහරව අපි දකිනවා අපි යම් අවවාදයක් කරද්දී එකපාරට මේ අන්තේ ඉඳන් අනිත් අන්තෙට පයින් තේන දැන් කෙනෙක් එනවා නිරේතුරුවම මුණ ගැහෙන්න එනවා අපි දාන බෙදන්න එනවා ඉතින් මා අපි කිව්වහම මහත්වෝ දැන් තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න දැන් දිග ගොඩාක්ම මහත්ය ආව ගියා නේද කියලා ඒ කිව්වට පස්සේ ආයිමත් මාසයකටවත් එන්නේ නැහැ ඊට පස්සේ හිටියේ මේ අන්තේ තේන්නා අර ඇලීම කියන අන්තේ හිටියා අපි අවවාදේ දුන්න ගමන්ම එයා ගැටීම කියන අන්තයට ගියා මේ පැත්තෙන් ඒ පැත්තට පැනලා ඒ දෙපැත්තම තුල තිබ්බේ මොකද්ද තෘෂ්ණාව තේන්නේ මෙතන ඇලීම කියන කාරණේ ඉඳන් තෘෂ්ණාව තුල එතනත් ලෝභ ද්වේෂ මාන මෝහය සකස් වුනේ මෙතන ගැටීම කියන මේ තැන ඉඳන් ඒ අන්ති තුලත් එයා ඒකමයි රැස් කරගස් තේන්නා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම මධ්‍යස්ථ තැන ඉන්න තේන්නා දැන් මෙහෙම මං කිව්වනම් දවස ගානේ අපි මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ කියලා එයා සතියකට සැරයක් මුණ ගැහෙනවා. තේරෙනවද? එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. නමුත් එයා අර එහෙම කිව්වා කියලා මාස 6කටවත් මාව දකින්න නැත්නම් ඒ කියන්නේ අන්නේ එක පාට අනිත් පැත්තට පැනලා. තේරෙනවද? අපේ ගිහි පින්වතුන්ලාගෙන් 90%ක්ම ඔය තැන ඉන්නේ. තේරෙනවද? මේ පැත්තේ ඉන්නවා අවවාදයක් කරපු ගමන් එක පාටම අනිත් පැත්තට පනිනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන තැන ඒගොල්ලෝ හඳුනගන්නේ. තේරෙනවද? එතැන් මේ ධර්මයේ නිරයතුරුව වැඩෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ.
තේන්න ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ මේ අන්ත දෙකට පයින් මොහතේම ආරෂ්ඨාංගික මාර්ගයේ මිච්ඡා මාර්ගයක් හැටියට අපි තුල වැඩෙන්නේ. කියන්නේ ලෝභ දේශ මොහයන් වැඩෙන මාර්ගයක් හැටියට අපි තුල වැඩෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මේ කාරණා දෙක දෙපැත්තට යන්නේ නැතුව අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුල ඉඳගෙන ධර්මයේ තුල හැසිරෙන්න. එහෙම නැත්නම් ධර්මයේ නාමයෙන් අපි නිරේතුරුව මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහයන්ව වඩා ගන්න ස්වභාවයක් තමයි අපේ සමාජය තුල හුඟක්ම තියෙන්නේ. අවසරයි අපි හඳන දැන් බුහන්ස දැන් විස්තර කරපු ආකාරයට දැන් ඇයි මේ දැන් කියන්නේ ධර්මයේ අසන පුද්ගලයෝ පවා දැන් එයා උපවාස දැන් උදාහරණයක් දුන්නා ඉස්සලා කිය මේ දේශනා කරපු ආකාරයට අවවාද කරනකොට පවා අර දැන් එක තැනක ඉඳලා එක පැත්තට එක්ක ඇලෙනවා ඒ එතන ඇලීම් පෙන්වුවට පස්සේ එක පාටම අර අන්ත දෙකට තමයි යන්නේ. එතකොට අන්ත දෙකට දැන් අර මැද මේ ඒ අන්ත දෙකෙන් බැහැර වීම ඇරුණුකොට ඒ මනුස්ස හැම වෙලෙම අර අන්ත මේ අන්තයෙන් එපා කියලා කිව්වට පස්සේ අනිත් අන්තයට වැටෙනවා. ඒ අන්තේ කර ඒකේ ඉන්නකොට ඉවර පස්සේ ආය අර අන්ත දෙකෙන් තමයි මාරු වෙන්නේ. කවදාකවත් මේ අන්ත දෙකෙන් බැහැර වීමක් වෙන්නේ නැහැ. ඒ ස්වභාවය ඇයි අපි හඳුන්නේ මේ මිනිස්සු තුල ප්‍රකට වෙන්නේ. ඒක මහත්තයෝ හැම වෙලාවම අන්ත දෙක අල්ලන්නේ මේ කියන්නේ ඇලීම ගැටීම කියන අන්ත දෙකට මාරු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල මධ්‍යස්ස භාවය තුල ඉන්නේ නැතුව මමත්වයේ දැඩි භාවය නිසා. තේරෙනවද? මමත්වයේ දැඩි භාවය තේරෙනවද? ඒක සමහර විට සංඝයා උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන්, බුදුරයන් වහන්සේ උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන්, ධර්ම රත්නයේ උදෙසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන්. මේවා කුසල් පක්ෂයේ නිසා මමත්වයේ දැඩි භාවය වෙන්න පුළුවන්. මමත්වයේ දැඩි භාවය නිසාමයි මේ ඇලීමත් ගැටීමත් දෙක අතර සම්මනුස් මේ පිංගතුල්ලා දෝලණය වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මෙවැනි ඇලීම් ගැටීම් වලට හිත දුවද්දී තමන් තුලින් තමන් මතු කරලා ගන්න ඕනේ මේ ඇලෙන සිත සකස් වෙන්නේ මා තුල වැඩෙන සක්කාය දිට්ඨිය නිසා. තේනවා? ඒ වගේම දැන් මේ ගැටෙන සිත සකස් උනේ මා තුල වැඩෙනා වූ සක්කාය දිට්ඨිය නිසායි කියන එක. තේනවා? එතකොට දැන් මේ ඇලෙන සිත සකස් උනේ කුමක් නිසාද? සංඝයා කියන තැන ඉඳන් මමත්වයේ දැඩි භාවය ඇති කරගත්තා. සංඝයා කෙරෙහි මමත්වයේ දැඩි භාවය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මමත්වයේ දැඩි භාවය. ධර්ම රත්නය කෙරෙහි මමත්වයේ දැඩි භාවය. කුසල් සංස්කාර කෙරෙහි මමත්වයේ දැඩි භාවය. පින කෙරෙහි මමත්වයේ දැඩි භාවය. තේනවා? එතකොට මේ දැඩි භාවය අපි මතක් කරලා දෙද්දී මහත්වෝ මෙතන වෙන්නේ වැරද්දක් මේක පාලනය කරන්න කියද්දී එක පාට යා අනිත් අන්තයට පයින්නවා කියන්නේ එතනත් එයා පයින්නේ මමත්වයේ දැඩි භාවය නිසාමයි. එහෙනම් මමත්වයේ දැඩි භාවය මගේ කුසල් ශක්තිය මගේ පින හාමුදුරුවමට අවවාද කළා එහෙම කියලා එතනදී එයා මමත්වයේ දැඩි භාවයම තමයි සකස් කරගන්නේ. තේනවා? එතකොට මේ දෙපැත්ත තුලම වැඩෙන්නේ අකුස ලෝභ ද්වේෂ මොහයන්. තේන්න. දැන් මෙතන ඇලීම තුල පින වැඩෙනවා. පින වැඩුණත් පින පරේලා ලෝභ දේශ මොහයන් වැඩි මොකද සක්කාය දිට්ඨිය වැඩි නිසා. තේන්න. දැන් ඒකට අරන ගැටෙන දිශාවට ගියාම කොහොමත් පිනක් වැඩිවීමක් නැහැ. පිනක් වැඩෙන්නේ නැති තැන අකුසල් මූලයන්මයි වඩා ගන්න. තේන්න. ඒතර මෙතනදී කළගත්තා වූ ඇලීම තුල කරගත්තා වූ යම් පිනක් තිබ්බනම් ගැටීමට යන මොහොතේම මහත්වෝ මේ පින වගේ බලවත් වූ අකුසල් ගොඩක් එයා කරන්නේ. කරපු පින්කම් වලින් වැඩකුත් නැහැ. තේන්න. සමහර මන් දැකලා තියෙනවා මාසයක් හොඳට පින්කම් කරනවා. නමුත් කළා වූ අවවාදයක් නිසා අන්න එක ෂණේන් ගැටෙන තැනට ගිහිල්ලා මහත්වෝ අර මාසයක් කරපු පින්කම් වලින් වෙච්ච පින මේ සකස් කරගත්ත එක අකුසල් චිත්තෙන් විනාශ කළා ගන්න. එක අකුසල් චිත්තෙන්. අපරාධයක් කියලා අපිට හිතෙනවා. අපරාධයක් කියලා අපිට හිතෙනවා. තේන්න. ඒ නිසා සකස් වෙන්නා වූ සෑම ඇලෙන සිතත් ගැටෙන සිතත් දෙකම තමා තුල වැඩෙන සක්කාය දිට්ඨියමයි මතු කරලා ගන්නවා. ඒකට ලැජ්ජා වෙන්න එපා ගොහිලාක. තමා තුල සකස් වෙන සක්ක මමයේ කියන තැනමයි ඔය ඇලීම් ගැටීම් වලට යන්නේ. දැන් මම මහත්යාගේ ඉස්සෙල්ලා මට මහත්මයා ප්‍රශ්නයක් ආපු වෙලාවේ මම පැහැදිලිව කිව්වා ත්‍රිවිද්‍යා කියන වචනේ අර්ථය මම මේ 2016 ජනවාරි මාස වෙනකම් මම දැනගෙන හිටියේ නෑ කියලා. තේරෙනවද? එතකොට සමහරට මහත්යාට හිතන්න පුළුවන් දෙයනේ මේ හාමුදුරුවෝ ත්‍රිවිද්‍යාව කියන වචනේ දැනගෙන හිටියේ නෑ මොන ලැජ්ජ නැති වැඩක්ද කියලා. නමුත් මහත්යාට ඒක සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ සකස් වෙන්නේ ඇයි මහත්යා ඇති කරගෙන ඉන්නා වූ සංඝයා කියන සක්කාය දිට්ඨිය තිබ්බා නම්. තේරෙනවද? මහත්යා සංඝයා කියන තැන ඉඳන් මා කෙරේ දැඩි සක්කාය දිට්ඨියක් ඇති කරගෙන ඉන්නවා නම් මහත්යාට එහෙම හිතක් ඇති වෙන්න පුළුවන්. මන් දන්නේ නැහැ ඇතුණාද කියලා. තේරෙනවද? මේ හාමුදුරුවෝ මේ 2016 ජනවාරි වෙනකන් ත්‍රිවිද්‍යා කියන වචනේ දැනගෙන හිටියේ නැත්තම් මොල් ලැජ්ජ නැති වැඩක්ද කියලා. නමුත් මහත්යා මට ඒක කියන්න ලැජ්ජාවක්.
තේන්න. ඒතර මට ලැජ්ජාවක් තියෙන්නේ මෙතන මම කියලා කෙනෙක් මම දකිනවා නම්. තේන්න. එතන තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. තේන්න. එතන තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර අපි කෙනෙකුට අවවාදයක් කරා නම් එයා ඒකට ගැටෙනවා නම් ඒ කියන්නේ ඒ ප්‍රමාණයට යා මම තමාතුලින් දැකලා තියෙනවා. තේන්න. මමත් ඒ දැඩි භාවය. නමුත් ඒක යා මමත් ඒ දැඩි භාවයක් හැටියට කොතනකදවත් ගන්නෙ නැහැ. තේන්න. එයා දකින්නේ මම නිවැරදි හාමුදුරු වැරදි කියන තැනමයි. තේන්න. ඒතර මම නිවැරදි හාමුදුරු වැරදි කියන තැන එයා ආර්ය උපාදයකටත් ඇවිල්ලා. තේන්න. ඒතර මම දැන් අනුකම්පාවක් කරලා තියෙන්නේ. මොකද මං දකින්නවා මෙයා දැන් මේ මේ ධර්මයේ නාමෙන් සක්කාය දිට්ඨිය වැඩෙන්නේ කියලා. ඒතර මම උත්සාහ ගන්නේ මෙයා මෙයා මැද තැනට ගන්න. ගන්න තැන ඉඳන් අවවාදයක් කරද්දී එයා ඒ අන්තයටත් පැනලා අවසානයේ ආර්ය උපාදය කියන තැනටත් යන්න ඉඩ තියෙනවා. තේන්න. ආර්ය උපාදයට යන් කියන තැනත් එද්දුන. ඒක තමයි සංඝයා අවවාදයක් කරද්දී හැම වෙලාවෙම ගිහි පින්වතුන්ලා දකින්න ඕනේ සංඝයා මට වඩා ශ්‍රේෂ්ඨයි කියන තැන. තේන්න. ඒක සංඝයා අවවාදයක් කරද්දී ගිහි පින්වතුන්ලා ඒ අවවාදේ නුරුස්සනවා නම් ඊට අභියෝග කරනවා නම් ඒ කියන්නේ සංගයාට වඩා ඒ ගිහි පින්වතා ඉහළයි කියන තැන නේද? ඈ? ඒතරොතර ගිහි පින්වතා අපිට වඳින්න හොඳ නැහැ. අපිට කියන්න ඕනේ මහත්යර වඳින්න කියලා. ඒක මම ඕන කෙනෙකුට වඳිනවා කැමති නැහැ. ඈ? ඒ ඉතින් එහෙම නෙහිතන්නේ නේද? සංගයා අවවාදයක් කරද්දී සද්ධාව කියලා කියන්නේ මේ අවවාද කලේ කුමක් හෝ හේතුවක් නිසායි කියලා එයා දකින්න ඕනේ. නමුත් එයාට ඒක දැක ගන්න බෑ. බෑ. නමුත් එයා හිතන්නේ නැහැ මොකක් හරි සාධාරණ හේතුවක් නිසායි මේ අවවාද කලේ එනිසායි අවවාදෙ මම පිළිගන්නවා කියන එක එතන තමයි සද්ධාව කියන්නේ. තේන්න. ඒතන අවවාදයක් කරද්දී ඒකට ගැටිලා අනිත් පැත්තට ගිහිල්ලා එකපාරට ප්‍රතික්‍රියා දක්වනවා නම් පිළිගන්න ස්වභාවයට යනවා නම් ඒ කියන්නේ මහත්ව එයා තුල තම සද්ධාව සකස් වෙලා නැහැ. සද්ධාව සකස් වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සමහර යම් යම් ජේතවනාරාමයන් ප්‍රශ්නයක් ඇති වුනහම ජනතාව ගිහිල්ලා කියනවා අනේ පිරිසිදුතුමාට. අනේ පිරිසිදුතුමානේ බුදුරජාණන් වහන්සේ ආරාමේ ඉන්නවද කියලා. ඉන්නවා කිව්වොත් ආ එහෙනම් මට අදාළ නැහැ බුදුරයන් වහන්සේ ඒක බලයි තේරෙන එතන තමයි ඒක තමයි සෝවාන් කෙනෙක්ගේ අචල සද්ධා තේරෙන බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරයන් වහන්සේ ඉන්න තැන ඔය ස්වාමීන් වහන්සේලා වැරදි බලන්න මම යන්න ඕනේ බුදුරයන් වහන්සේ දකිනවා උන්වහන්සේට අනුන්ගේ සිද්දැකීමේ ඥාණය තියෙනවා උන්වහන්සේ දැකලා උන්වහන්සේ නිහඬව ඉන්නවා නම් ඒකටත් හේතුවක් තියෙනවා තේරෙනවා ඒකටත් හේතුවක් තියෙනවා එම් තව ඉස්සරහට වැරද්ද කරගෙන ආවිල්ලා හරි තැන්දි බුදුරයන් වහන්සේකට කතා කරයි. අන්න සද්ධාව කියන්නේ සංඝයා කෙරෙහි සද්ධාව කියන්නේ ඒකයි. බුදුරයන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන්නේ ඒකයි. තේන්න? නමුත් අනේ පිරිසිදුතුමා කවදාකවත් ඇවිල්ලා ඔය බුදුරජාණන් වහන්සේ ඉන්න තැන සංඝයා ඉන්න තැන වැරදි හොයන්න ආවේ නැහැ. මේක වැරදි කියන දැක්කේ නැහැ. මොකද ඒක තමයි අචල සද්ධාව. නමුත් ඔය කොසල් රජතුමා එහෙම ඇවිල්ලා හෙව්වා. තේන්න? අද බුදුරයන් වහන්සේ ඉන්න තැන වෙන වෙන සායනංශලාගේ වැරදි හොයන්න ආපු අවස්ථාවක් තියෙනවා කොසල් රජතුමා. තේන්න? ඇවිල්ලා අවසානයේ කොසල් රජතුරාම ලැජ්ජාවට පත් වෙනවා. තේන්න? ඒ නිසා හැම වෙලාවෙම සංඝයා කෙරේ බුදුරයන් වහන්සේ ධර්ම රත්නයේ කෙරේ සද්ධාව කියලා කියන්නේ මහත්යෝ සංඝයා යමක් කිව්වොත් අවවාදයක් කළොත් ඒක අමිහිරි වෙන්න පුළුවන්. ඒක කටුක වෙන්න පුළුවන්. ඒක ඔබ අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් හේතුවක් නිසාමයි කියන්නේ. හේතුවක් නිසාමයි. තේන්නාද? මොකද අපි දන්නවා යම් කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය වැඩෙනවා නම් ඒ සක්කාය දිට්ඨිය වැඩෙන තැනදී සමහරලාට භික්ෂුවක් හැටියට මම තද තීර්ණ ගන්න අවස්ථා තියෙනවා. ඒ තද තීර්ණ ගන්න යා වට්ටන්න එකපාරට. තේනවා? ඒ වට්ටන්න කියන්නේ යාව මේ ධර්මයෙන් වට්ටන්න නෙමෙයි. සක්කාය දිට්ඨිය බිඳවන්නයි එක ගන්න. තේනවා? බිඳුනට පස්සේ අවශ්‍ය උපදේශය දෙනවා. නමුත් මම දැකලා තියෙනවා මම එහෙම දැඩිව ඉන්න මේ තීර්ණයක් ගන්න වෙලාවේදී දැඩි විදියට ගැටිලා බලවත් වූ අකුසල් වලට ඇයි කියන්නේ අපි කරපු ඒ අවවාදය සංගයා කලේ යම් හේතුවක් නිසායි කියන කාරණේ හිතන දක්ෂ තග්ගාල ප්‍රතික්‍රියා දක්වනවා. තේනවා? ඉතින් මේ ප්‍රතික්‍රියා දක්වද්දී මහත්වර තිබ්බ කරගත්තා වූ පිණු සියල්ලම අර ප්‍රතික්‍රියාව තුළ සකස් වෙන ආර්ය උපවාදයන් නිසා අහිමි කරගන්නවා. ඒ නිසා කවුරු හෝ වේවා පන්සලක වේවා ආරණ්‍යක වේවා ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහි පින්විතෙකුට යම් අවවාදයක් කළොත් ඒ අවවාදය හේතු ධර්මයක් නිසායි කරන්නේ කියන කාරණේ තමන් දකින්න ඕනේ. තේනවා? තමන්ට ඒ අවවාදත් එක්ක ජීවත් වෙන්න බැරි නම් තමන් අයින් වෙන එක සුදුසුයි. නමුත් ගැටීමේ දිශාවට නෑ යන්න එපා. තේනවා? මොකද ඒක ඒ මහත්යාට ওই නෝනාට ගැටෙන දෙයක් බව තේරුණත් ඒ ස්වාමින් වහන්සේ කරුණාවෙන්මයි කියන්නේ. මොකද යම් හේතුවක් නිසා. මොකද ඒ තුලින් වැඩි ඒ අනවශ්‍ය බැඳීම් නිසා වැඩෙන සක්කාය දිට්ඨියමයි. ඒ නිසා හැම වෙලාවෙම සංගයාත් එක කටයුතු කරද්දි මහත්වේ හැම වෙලාවෙම සංගයා ගන්නා වූ තීරණ වලට එරෙහිව යනවායි කියන කාරණය අපි නිරේතුරුවම සද්ධාමින් බැහැරට යනවායි කියන කාරණය. මොකද උන්වහන්සේලා තීරණ තීන්දු ගන්නේ තමන්ට වඩා ඉහළ තැනක ඉඳගෙන. තේරෙනවද? ඒතකොට එහෙම තැනකදී ගිහි පින්වතුන්ලා ඒවා පිළිගන්න අකමැති කියන්නේ
ඒ ගිහි පින්තුල්ලාගේ තුල වැඩෙන්නා වූ සක්කාය දිට්ඨියමයි එන්නේ සක්කාය දිට්ඨිය ලැජ්ජාවකින් තොරව හඳුනා ගන්න ඕනේ හඳුනා ගන්න අකමැති වෙන්නේ සක්කාය දිට්ඨියේ තීව්‍රභාවය නිසාමයි අපේ හැමෝම දැන් එහෙම අවවාදයක් කළාට පස්සේ විසුන් වහන්සේ කෙනෙක් අවවාදයක් කළාට පස්සේ ඒ අවවාදයේ යමෙක් පිළිනොගන්නේ හේතුව ඇයි අපි හඳුනේ වාස්සයිගේ මතය මේමයි මාත්‍රි යම් කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කරුණාවෙන් අවවාදයක් කළාම එයාගේ තුල තියෙනා වූ ඒ වැරදි මේ දෘෂ්ටියක් දැකලා එහෙම නැත්නම් ඒ සක්කාය දිට්ඨියේ තීව්‍රභාවය දැකලා එයා ඒ අවවාදයේ පිළිනොගන්නේ එහෙම නැත්නම් ගැටෙන දිශාවකට යන්නේ සක්කාය දිට්ඨිය නිසා නමුත් ඒ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ කුමක් නිසාද සම්මා දිට්ඨිය දුර්වල එච්චරයි තේරුණාද කොච්චර දන් දුන්නත් කොච්චර සීල් සමාදන් වුණත් කොච්චර මෛත්‍රී භාවනා වැඩුවා කිව්වත් කොච්චර ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා කිව්වත් සම්මා දිට්ඨිය දුර්වලයි ඇයි තෙරුවන් කෙරේ සද්ධාව දුර්වල සම්මා දිට්ඨිය ලක්ෂණයක් බොහොම සරල තැනක උතන තියෙනවා තේන්න ඔය සරල තැන නිසායි අනේ පිළිසිතු තුමල්ලා කවදාක්වත් සංඝයා නිසා කොතනකවත් මේ ගැටීම් වලට ගියේ නැත්තේ මොකද එතන අචල සද්ධාව සකස් වෙලා සංඝයා කියන දෙයක් හිස් මුදුනේ පිළිගන්න මොකද දන්නවා සංඝයා ගිහි පින්වතුලත් අතර තියෙන පරතරය මොකද ගිහි පින්වතෙක් අනාගාමි ඵලයට පත් වෙලා හිටියත් ඒ අනාගාමි ඵලයට පත් වෙච්ච ගිහි පින්වතා එදා මහාන වෙච්ච සාමණේරට වන්දනා කරන්න ඕනේ එතකොට ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් අතර තියෙන පරතරය අපිට එතනින්ම පේනවා ගිහි පින්වත් ගිහි සෝ අනාගාමි ඵලයට පත් වෙච්ච ගිහි පින්වතා අද මහාන වෙච්ච සාමණේර හැඳුනට වන්දනා කරන්න ඕනේ ඒක තමයි තැන තේන්න එතකොට එහෙම තියෙද්දී සංගයා කියන තැනත් එක්ක අපි ගැටීම් ඇති කරගන්න ගියොත් අපි අපේ සක්කාය දිට්ඨිය නිසා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොනසා බරපතල අකුසලයක් සිද්ධ වෙනවද කියන කාරණය. බරපතල අකුසලයක් සිද්ධ වෙනවද කියන කාරණය. මොකද මේ බරපතල අකුසල් අපි සිද්ධ කරගන්නේම කුමක් නිසාද? අපේ සක්කාය දිට්ඨිය දැඩිභාවය නිසායි. සක්කාය දිට්ඨිය ඒසා ස්ථිර වෙන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය දුර්වල නිසාමයි. නමුත් සිල් රකින්න. දන් දෙනවා. ඒ මෛත්‍රිය වඩනවා. සිව්පස්සේ නැක උපස්ථාන කරනවා නමුත් මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව සංඝයා කියන්නේ මට වඩා ශ්‍රේෂ්ඨයි මට වඩා උතුම් මට වඩා හේතුවක් නිසා යමක් කරන කෙනෙක් කියන කාරණේ දකින්නේ නැහැ තේන්න ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් දකින්න ඕනේ තමන් සංඝයාට එරෙහිව තමා තුළ කේන්තියක් සකස් කරගන්නවා නම් පරිගැනීමක් සකස් කරගන්නවා නම් ද්වේෂයක් සකස් කරගන්නවා නම් විවේචනයක් සකස් කරගන්නවා නම් ඒ තමන් තුළ වැඩෙන සක්කාය දිට්ඨිය නිසා සංඝයාගේ වරදක් නිසා නෙමෙයි සක්කාය දිට්ඨිය නිසා සක්කාය දිට්ඨිය සකස් වුණේ කුමක් නිසාද සම්මා දිට්ඨිය අර්ථයෙන් දුර්වල නිසා. ඒ කියන්නේ බොහොම ප්‍රාථමික තැන ඉන්නේ තාම. කොච්චර ඉහළ මේ සිල් රැක්කත් ඔක්කොම කළා තාම ධර්මාභෝධයේ පැත්තේ ප්‍රාථමික තැනක මොකද සම්මා දිට්ඨිය අර්ථයෙන් දුර්වලයි. ඒක සම්මා දිට්ඨිය අර්ථයෙන් දුර්වල තැන අපි නිරතුරුවම සංඝයාට ඇලිලා එක අවවාදෙන් සංඝයාට ගැටෙන දිශාවට යන්න පුළුවන්. තේරෙනවා? ඉතින් එතනදී සමාහට දැන් අපිට පේනවා දැන් මෙයා ගැටුණා කියලා. දැන් ගැටීම නිසා බලවත් අකුසලයක් කරගෙන. දේශේ පල් සකස් කරගෙන, පලි ගැනීම සකස් කරගෙන බලවත් අකුසලයක් කරගෙන. නමුත් දැන් අකුසලයක් කරගන්නවායි කියන කාරණේ අපි හිතුවේ නෑනේ. අපි හිතුවේ මේ මහත්තයා මේ නිවැරදි තැනකට මේ පැත්තකට යයි කියලා. නමුත් ඊට පස්සේ දැන් අපිට පේනවා බලවත් අකුසලයකට ගිහිල්ලා. ඒ අකුසල් නිකන් අකුසල් නෙමෙයි. ආර්ය උපවාද. එහෙනම් එතන තමයි බලවත්ම භාවය. ආර්ය උපවාදයන් සකස් කරගන්න. මොකද සංඝයා කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය හරිම දරුණු. තේරෙනවද? සංඝයා කෙරේ මමත්වයේ දැඩිභාවය ඇති කරගත්ත ගොඩාක් අය ඉන්නවා. සංඝයා. ඒතරේ සංඝයා කෙරේ මමත්වයේ දැඩිභාවය ඇති කරගෙනදී සංඝයා හැම වෙලාවම ප්‍රාතිමෝක්ෂය තුලයි ජීවත් වෙන්නේ. ඒතරේ ප්‍රාතිමෝක්ෂයේ යටත්ව තමයි සංඝයාට තීන්දු ගන්න වෙන්නේ. ඒතර තව කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය කියන කාරණේ සංඝයාට අදාළ නැහැ. ඒතර එහෙම තීන්දු ගද්දී අර සංඝයා කෙරේ සක්කාය දිට්ඨිය ඇති වෙච්ච කෙනා දැඩි විදිහ සංගයත් එක්ක ගැටෙනවා. එහෙනම් ඒ ගැටින ගැටිල්ල මහත්වෝ ආර්ය උපවාද වලින් තමයි නවත්තන්නේ. මොකද ඒක පලි ගැනීමේ හිතක් සකස් වුණොත් විවේචනාත්මක චෝදනා කිරීමේ හිතක් සකස් වුණොත් ඒ හිතත් එක්කම ආර්ය උපවාදය සකස් වෙනවා. තේරෙනවද? ඒ ආර්ය උපවාදය කියන කාරණේ මහත්වෝ ආයිම බුදුරජාන් වහන්සේ නමක් ඉදිරියේවත් ධර්මය අවබෝධ කිරීමක් නැහැ. බුදුරජාන් වහන්සේ ඉදිරියේ හිටියත් ධර්මය අවබෝධ කිරීමක් නැහැ ආර්ය උපවාදයෙන් තියනවා. එතකොට අපි හැමෝම මේ වගේ ආර්ය උපවාදයක් තියෙන මිනිස්සු කොහොමද පිරිසිදු වෙන්නේ? පිරිසිදු වෙන්නේ ඉතින් ආර්ය උපවාදයක් කරගත්තාට පස්සේ ඊට අදාළ මේ කමා කිරීම සිද්ධ කරගන්න වෙනවා. නැත්නම් ආර්ය උපවාදයන් තමන්ගේ හිත තුළ තියෙනවා. ඒවා බලවත් නේ සංඝයාට චෝදනා කළා කියන කාරණේ.
මෙතන ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා අපිට අද සමාජයේ හොයන්න බෑ. තේරෙනවද? කවුද රහතන් වහන්සේ කවුද නැද්ද කියලා හොයන්න බෑනේ. ඒ නිසා අපි සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ආර්යයන් වහන්සේ නමක් හැටියට දකින්න ඕනේ. එසේ අපි. තේරෙනවද? සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම ආර්යයන් වහන්සේ නමක් හැටියට දැකලා උන්වහන්සේලාත් එක්ක මමත්වයේ දැඩිභාවය ඇති කරගන්න නැතුව ඇසුරු කරලා අපි කුසල් පක්ෂය වඩා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි අපිට කරන්න තියෙන්නේ. එහෙම නැතුව කවුද අපිට ආර්යයන් වහන්සේලා කියලා හොයන්න යන්න බෑනේ. ඒක හොයන්න කිව්වොත් නැති ප්‍රශ්න තව ගොඩක් මතුවෙනවා. තේරෙනවද? ඒ නිසා කවුද ආර්යයන් වහන්සේලා කියලා හොයන්න ඕනේ නැහැ. සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ආර්යයන් වහන්සේ නමක් කියන තැන ඉඳගෙන අපි කටයුතු කරන එක තමයි වැටින්නේ. उपस्थायक उपस्थायक सुनाकत्ते उपस्थायक वेलाकालित हादे आर्य उपवादयान करायानी संसारे आर्य उपवादयान तीन सामे आर्य उपवादयान मात्यो अद बला दंपदीव गिहिल වන්දනාව ගිහාම ඇවිල්ලා කියන්නේ මොකක්ද අනේ දඹදිව ඒ පැත්තේ ඉන්නේ මිනිස්සු හරි දුක් විඳිනවා කියලා නේ අන්න නෑ වතුර නෑ ජරා වතුර බොන්නේ ජරා වතුර නාන්නේ ඔය ඔක්කොම මාත්‍ය ආර්ය උපාදයන්ගේ අකුසල් වේ තේන අකුසල් සමහරු අපෙන් අහනවා බුදුරයන් වහන්සේ ඉපදුන දේශයේ ඉන්න මිනිස්සු ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා ඒක හේතුවක් තේන මොකද බුද්ධ කාලයේ සංඝයාට ධර්ම රත්නයට බුද්ධ රත්නයට කළා වූ අපහාස විවේචන අගෞරවයන්ගේ හේතුඵල ධර්මයන්මයි ඒවාමයි මේ මනුස්සයෝ විඳින්නේ තේන්නා ඒවාමයි විඳින්නේ තේන්නා නිකං හෝ බුදුරයන් වහන්සේ අපේ ලංකාවේ ඉපදුනා නම් මහත්ව අපේ ලංකාවත් ওই විදිය තමයි ඇයි එච්චරටම අකුසල් කරගන්න අකුසල් කරගන්න තේන්නා විවේචනය කරලා ගරහලා නිග්‍රහ කරලා ඉතින් මේ ඉන්දියාවේ මේ ප්‍රදේශවල ජනතාව අදත් මේ දුක්ඛිත තත්වයන් විඳින්නේ තෙරුවන් උදෙසා කළා වූ අගෞරවයන් නිසාමයි තේන්නා ඒ නිසා ආර්ය උපවාද හරිම බලවත් ඒ නිසා කොයි වෙලාවකත් ස්වාමින් වහන්සේලා නිසා කේන්ති ගැනීම පලිගැනීම් ද්වේෂය ඇතිකර ගැනීම විවේචන කරන්න යන්න එපා ඒව කළොත් අපි නොදැනුවත්වම ආර්ය උපවාදයන් බවට පත් වෙන්න පුළුවන් අපි දන්නේ කොයි ස්වාමීන් වහන්සේ කොයි අවබෝධාත්මක තත්වයක ඉන්නවද කියන කාරණේ අනිත් එක අපි සංඝය අරමුණු කරගෙන කටයුතු කරන්නේ ඒ සංඝය අරමුණු කර කර කටයුතු කරද්දී අපි ද්වේෂය සකස් කරන කායකද සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක තේන්න ඒ නිසා හැම වෙලාවම Tamanට සීමාව ඉක්මවල කේන්තිය ද්වේෂය පලිගැනීම ඇති වෙනවා නම් වඩාත් හොඳයි අතේ දුරින් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඇසුරු කරන එක. ඒක වඩාත් හොඳයි තමන්ගේ මේ භව ගමනේ සැපිය උදෙසා. අපේ අදහස සිතක් පහළ වුණාමත් ඇති කියන දාට ප්‍රවදේ කියන්නේ. ඔව් ඉතින් සිතක් පහළ වුණා කියන්නේ මාත් සංස්කාරයක් රැස් වුණා. ඔව් සංස්කාරයක් රැස් වුණා. වචනයක් කියන්නේ ක්‍රියාවක් කරන්නත් අවශ්‍යයි. සංස්කාර රැස් වුණා. මොකද සමහර පලිගැනීම් හරි දරුණු පලිගැනීම් තියෙනවා. මොකද මගේ ජීවිතේ මට මුණ වෙලා තිනවා පින්ඳ පාතේ වලක්කපු අවස්ථා. ගිලම්පස වලක්කපු අවස්ථා. අකුසලයේ විසින් තව අකුසන්මයි අධර්මියෝ වැඩේ වැඩද්දී අධර්මියෝමයි වැඩෙන්නේ ධර්මියෝ වැඩද්දී ධර්මියෝමයි වැඩෙන්නේ ඉතින් අධර්මයක් වැඩෙද්දි මහත් වෙ නිවැරදි වෙන්න අවස්ථාවක් මොකක් දෙන්නේ නැහැ තේන්න නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් ඒක එතන වංචාකාරී අදහසින් තමයි හුඟක් කියලා නිවැරදි වෙන්නේ මොකද මේ අවංකව දෙන්නේ අවංකව නිවැරදි වීම නෙමෙයි යා කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය සිහුම් කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය සිහුම් කරගෙන නැතුව අර ඒක මේ 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 වංචාකාරී අදහසෙන් නිවැරදි වෙනවා කියන කාරණේ තවත් බරවත් අකුසල් වලට යන්නේ තවත් බලවත් අකුසල් වලට යන්නේ ඒ නිසා මුලින්ම කරගන්න ඕනේ වැරද්ද නිවැරදි කරගන්න එක නෙමෙයි සක්කාය දිට්ඨිය හින කරගන්න සම්මා දිට්ඨිය අර්ථයන් කරලා මොකද සක්කාය දිට්ඨිය හින කර නොගත්තොත් ඉදිරියේ තව තව බලවත් වැරදි වලට යන්න පුළුවන් තේන්න ඉතින් ඒ නිසා මේ මේ සංඝයාත් එක්ක කටයුතු කරද්දී හුඟක් පරිස්සම් වෙන්න ඕනේ එතන මොකද එහෙම නැත්නම් අපිට සංඝයාත් එක්ක ඇසුරිලි බලවත් ආරිය උපවාදයෙන් සිද්ධ වෙන්න පුළුවන් අපේ නාමතුරනේ ඔබ වහන්සේ මට කලින් දේශනා කළා මේ ප්‍රශ්න කියන එක අපේ
ප්‍රශ්න කියන්නේ තෘෂ්ණාව නිසා හටගන්න දෙයක් කියලා. එතකොට දැන් මේ ප්‍රශ්න උනත් මේ පංච උපාදානස්කන්ධේ නිත්‍ය නිසා ගත්ත දෙයක් කියලා. එතකොට දැන් මේ ඒකම අපේ හැඳුනේ දැන් උභහන්සේ ගේ පොත් කියනකත් තේරෙනවා හොඳට පේන එකක් තමයි උභහන්සේ අර සමහර දාට දැන් මේ ප්‍රශ්නයක් ආවට පස්සේ අර උපදෙස් දෙන විදිහට ඒ ප්‍රශ්නේ සමහර දාට ඒක මාර්ගය වඩන අවශ්‍ය දෙයක් නෙමෙයි. එතකොට ඒක ඒකට උත්තරේ හොයා අපි සමහර විට පැයක් දෙකක් සමහර විට මුළු ජීවිතේම ඒ ප්‍රශ්නේ උත්තරේ හොයා යනවා. එනට අන්තිර ඒ උත්තරේ හොයලා ගත්තට පස්සේ ඒක මාර්ගයට අවශ්‍ය නැත්නම් අපරාධයක උත්තරේ හොයා හිටියේගත්. එතකොට වහන්සේ අර මාර්ගයේ තුල දක්වන දෙයක් තමයි ඒ ප්‍රශ්නේ කියන්නේ තෘෂ්ණාව නිසා හටගත් ඒක පංච උපාදන ස්කන්ධයක් විදිහට දැකලා අනිත්‍ය දකින්න කියන එක. එතකොට අපි හඳුනන්නේ මේ මාර්ගයේ වැඩෙනවා කියන එකත් අපිට දකින්න තමා තුළ මාර්ගය වැඩෙනවාද කියලා දකින්නත් හොඳ ලක්ෂණයක් නේද? මේක ප්‍රශ්න අඩු වෙනවා කියන එක. මේ මාර්ගය තුළ එන්න එන්න ප්‍රශ්න අඩු වෙනවා නම් ඒත් මොකක්ද යාම වැටහීමක් එන්න පුළුවන් නේද? අපි හඳුනන්නේ දැන් මේ මාර්ගය වැඩෙනවා කියන අදහස වගේ. ඔව් මෙහෙමයි. ඔතනදි මහත්තයෝ අනිවාර්යයෙන්ම අපි සිතුවිලි සකස් කරගන්න අනිවාර්යයෙන්ම විතර්ක සකස් වෙනවා. ඒකේච්චරයි. තේන්න අපි විනාඩි 10ක් හිතුවොත් ඒ විනාඩි 10 හිතපු දේ නිසා අපිට තව පැයක් හිතන්න විතර්ක සකස් වෙනවා. ඒ පැය හිතුවොත් ඒ පැය නිසා තම මුළු දවසම හිතන්න අපිට තව විතර්ක සකස් වෙනවා. ඒ කියන්නේ හිතන්න ප්‍රශ්නේ විසඳුම වෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ ඒ විසඳුමත් නැවත ප්‍රශ්නයක් බවටමයි පත් වෙන්නේ. තේරෙනවද? මොකද සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සත්‍යයි. අපි හිතලා විසඳුමක් සොයාගත්තත් ඒ හිතලා විසඳුමක් සොයාගන්න යන ගමනේදී අප්‍රමාණ සංස්කාර රැස් කරගෙන අපි නමුත් ඒ සොයාගන්න විසඳුමත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මතාවය තුළ අනිත්‍ය වූ දෙයක් නෑ. තේරෙනවද? එතන නේද අනිත්‍ය වූ ධර්මතාවයක් හොයන්න ගිහිල්ලා අපි තවත් අප්‍රමාණ භවයක් සකස් කර ගැනීම විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ඒක තමයි අපි මේ හොයන්නේ. තේරෙනවද? අපි තුල සකස් වෙන ඇලීම් ගැටීම් නිසා ඒ ඇලීම් ගැටීම් මුල් කරගෙන අපි නැවත නැවත හිතනවා, හිතන සිතුවිල්ලක් පාසා නැවත නැවත භවය සකස් කරගන්නවා. නැවත නැවත භවය සකස් කරගන්න වා වගේම හිතන සිතුවිල්ලක් නිසා අවසානයේ අපි ඒ සිතුවිල්ලෙන් යම් නිගමනයකට ආවත් ඒ නිගමනයක් අනිත්‍ය වූ නිගමනයක් විතරයි. තේන්න දැන් අපේ ජීවිතයේ අපි පුංචි කාලේ ඉඳන් කොච්චර හිතන්නේ නැද්ද? හිතලා කොච්චර තීරණ තීන්දුව ගන්න නැද්ද? නමුත් ඒ කිසිම තීන්දුවක් නිත්‍ය වූ දෙයක්ද? වෙනස් වෙලා ගියක්ද? ඒ වෙනස් වූ තීන්දුව නිසා අපි නැවත තීන්දුවක් ගන්න ආයිමත් අපි හිතන්න පෙළඹෙනවා. ආයිමත් ඉතින් දැන් කෙනෙක් ඉගෙන ගන්න කාලේ ඔන්න හිතනවා විවාහයක් පිළිබඳව. තේන්න ඉතින් හිතලා ඔන්න අවසානයේ විවාහයක් වෙනවා. ඊට පස්සේ විවාහයට අදාළ වූ සියලුම බර එතනින් කරගහන. ඇලීම් ගැටීම් මෙතනින් කරගහන. එතකොට එහෙම හිතලා ඊට පස්සේ හිතනවා දරුවෙක් හදන්න ඕනේ කියලා. මොන දරුවා බ්ලෝගෙට බිහි වෙනවා. බිහි වුණාට පස්සේ ආයිම ඊට අදාළ ඇලීම් ගැටීම් සකස් කරගන්න. දරුවා බිහි වුණා මිතනවා දෙවෙනි දරුවෙක් ලබන්න ඕනේ කියලා. ඔන්න ඒක ඊට වෙනවා ආයිම ඊට අදාළ ඇලීම් ගැටීම් සකස් කරගන්න. ඊට පස්සේ දරුවගේ අධ්‍යාපනයේ අනාගතයේ දරුවන්ගේ විවාහයේ එතනින් ගියාම මුණුබුරු මිනි පිළියෝ මේ සෑම දෙයක් උදෙසා අපි නැවත කුසල සංස්කාරයෙන් ඊට දාලෝ භවෙ සකස් කරගන්න. තේන්න. නමුත් එතන මූලික උනේ කොයිතර තරුණ කාලෙදිම අපි ඇති කරගත්තා වූ විවාහ වෙන්න ඕනේ කියන සිතුවිල්ල. තේන්න. ඉතින් ඒ සිතුවිල්ල තුල අපි ගමන් කරලා අවසානයේ මහත්ව සමහර විට ඒ ජීවිතයේ තුලදී අපි කල්ප ගානකට ඈත භවයක් සකස් කරගන්න පුළුවන්. තේන්න. ඒ නිසා විතර්ක සකස් කරගන්න මොහොතක් පාසා සිතුවිල්ලක් සකස් කරගන්න මොහොතක් පාසා ඒ සිතුවිල්ල ඔස්සේ අපි නැවත විතර්ක ගොඩනගමින් අපි නිරතුරුවම සංස්කාර රැස් කරමින් මේ සංස්කාරවලට අදාළ භවෙ සකස් කරගන්න.